සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාධාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා, ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ, නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ, නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. වැඩම කොට වදාළ අති ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයේ පින්වතුනි, මීට දවස් 3කට වගේ පෙර ආතුව ඒ වේද මහත්මයාත් අපේ අනිත් ඒ මහත්මයාත් දෙපළ අපිට මතක් කළා. මේ ගම්මානයේට වැඩම කරලා පුළුවන් නම් ධර්ම දේශනාවක් පවත්වන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ මං කිව්වා, මහත්වෝ ධර්ම දේශනාවක් නම් පවත්වන්න බැහැ, අවශ්‍ය නම් ධර්ම කාරණා ටිකක් තියෙනවා නම් අපි ඒවා සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාවක් හැටියට
මේ පින්කම සිද්ධ කරලා දෙන්නම්, මොකද මං හෙට දවසේ මේ ගමේ වඩින නිසායි කියලා. ඉතින් ඒ ආකාරෙනුයි මේ පින්කම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. වටාපිටාව දකිනකොට, වටාපිටාව බලනකොට බොහොම සුන්දර පින්කමක් සූදානම් කළා කියනවා. පින්කමක සුන්දරත්වය දකිනකොට ඒ සුන්දරත්වය තුළින් අපි දකින්නේ ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිත්සතන්, බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්ම රත්නය උදෙසා, සංඝ රත්නය උදෙසා කොයි සානම් සුන්දර ස්වභාවයක් ගන්නවාද කියන කාරණය. ලෝතර බුදුරජාණන් වහන්සේ ධර්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා, තම ශ්‍රාවකීන් අමතලා මහණෙනි ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න, සීලයට දායාද වෙලා ජීවත් වෙන්න, සමාධියට දායාද වෙලා ජීවත් වෙන්න, ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ගිහි පින්වතුන්ලා අප කෙරෙහි කලකිරේවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න, සාස්තුන් වහන්සේ හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකීන්ගෙන් එවැනි ඉල්ලීමක් සිද්ධ කළා කියද්දී, ගිහි පින්වතුන්ලා හැටියට මෙහි වැඩ සිටින සෑම ස්වාමින් වහන්සේ නමක් අරමුණු කරගෙන මේ විදියට සුවඳින් මලින් ආලෝකයෙන් මේ කරලා තියෙන විචිත්‍ර පූජාවන් දකිද්දී අපි තුල නික්ලේශී සතුටක් ඇති වෙනවා. ඔබලා මේ ආකාරයෙන් පූජාවන් මහා සංඝරත්නය වන අපට දක්වන්නේ අපි ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසායි කියන කාරණේ සිහිපත් කරගෙන වෙනවා. ඒ අහිංසක සතුට හිතේ දරාගෙනයි පින්වතුන්ලාට මේ ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. එනිසා කල්පනා කරන්න, මේ මොහොතේ මේ සූදානම් කරලා තියෙන සුවඳින් මලින් ආලෝකයෙන් මේ සෑම පූජාවක්ම මුලින්ම ලෞතර මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයට මේ සියලු පූජාවෝ පූජා කරමි, පූජා වේවා, පූජා වේවා, පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම උතුම් ධර්ම රත්නයටත්, උතුම් සංඝ රත්නයටත් මේ සියලුම පූජාවෝ පූජා කරමි, පූජා වේවා කියලා සාදු කියන්න. ධර්ම සාකච්ඡාවේ නිරත වීමටයි අපේ සූදානම්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පළවෙනි ප්‍රශ්නය තමයි අපිට යොමු වෙලා තියෙන, මේ තරම් ආගම් තියෙන ලෝකේ මම බෞද්ධයෙක් වෙලා ඉපදුනේ ඇයි කියන ප්‍රශ්නය අහනවා. හොඳයි. අපි මේසා මිත්‍යා දෘෂ්ටික භාවයකින් පිරිච්ච ලෝකෙක. දැන් මෙතන මේ මිත්‍යා දෘෂ්ටික භාවය කියලා කියන්නේ කෙනෙකුට අපහාසයක් කරනවා, කෙනෙකුගේ හිත රිද්දනවා කියන කාරණේ නෙමෙයි. සම්මාදිට්ඨිය කියන වචනේ අර්ථයේ විරුද්ධ අර්ථය තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය. සම්මාදිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දෙවෙනි කාරණය තමයි කර්මය, කර්මඵල විශ්වාසය. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය. තුන්වෙනි කාරණය තමයි පටිච්ච සමුප්පන්නව නැවත මැරිලා උපතක් තියෙනවායි කියන විශ්වාසය. හතරවෙනි කාරණය තමයි දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. පස්වෙනි කාරණය තමයි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. හයවෙනි කාරණය තමයි ඕපපාතික සත්වයින් උපදිනවායි කියන විශ්වාසය. හත්වෙනි කාරණය තමයි අතීතේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් උත්තමයන් වහන්සේලා හිටියායි කියන විශ්වාසය. එහෙනම් මෙන්න මේ විශ්වාසයෙන් පරිපූර්ණ පින්වතායි සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ බෞද්ධ පින්වතා කියලා කියන්නේ. සැබෑ බෞද්ධයා කියන්නේ මෙන්න මේ කාරණා සියල්ලෙන් පරිපූර්ණ වූ කෙනාටයි බෞද්ධ පින්වතෙක් කියලා කියන්නේ.
එතකොට මේ කාරණා විශ්වාස නැති කෙනා, ඒ කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව කෙරෙහි විශ්වාසයක් නැත්නම්, කර්මය කර්මඵල විශ්වාසයක් නැත්නම්, මෙරිලා නැවත පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසයක් නැත්නම්, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසයක් නැත්නම්, ඕපපාතික සත්ව උපත පිළිබඳ විශ්වාසයක් නැත්නම්, එයාට කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙච්ච කෙනෙක් කියලා. එච්චරයි. නැතු මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. එහෙනම් යමෙක් සම්මා දිට්ඨියට පත් වෙච්ච බෞද්ධයෙක් වශයෙන් උප්පත්තිය සකස් කරගන්නේ එකම එක හේතුවක් නිසා. ඒ මොකද්ද? එයා පෙර ජීවිතේ එක්ක දෙවියෙක් හැටියට ඉඳලා, එක්ක මිනිස්සෙක් හැටියට ඉඳලා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වීමේ ඵලයයි බෞද්ධ ජීවිතය කියලා කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතේ පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ අපි එක්ක මුස්ලිම් මව් කුසක, එක්ක Hindu මව් කුසක, එක්ක ක්‍රිස්තියානි මව් කුසක තමයි උප්පත්තිය ලබන්නේ. ඒක හේතුඵල ධර්මයක්. දැන් ඉත මහත්මෙක් ජීවත් වුණා. ඒ මහත්තයා රජයේ රැකියාවක් කරපු මහත්තයෙක්. ඒ මහත්තයාගේ එක දරුවෙක් පැවිදි වෙලා තියෙනවා. නමුත් මේ මහත්තයා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බා. ඒ දෘෂ්ටිය මොකද්ද? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කළ යුතු නැහැ. මම සිල්පද බිඳින්නේ නැහැ. ඒ නිසා මම සිල් සමාදන් විය යුතු නැහැ. මේක බොහොම බරපතල දෘෂ්ටියක්. ධර්මයේ සම්මාදිට්ඨියට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසාම මේ මහත්මයා දන් පූජා කළේ නැහැ. සිල් සමාදන් වුණේ නැහැ. පින්කම් කළෙත් නැහැ. නමුත් එයා වැරදි කළෙත් නැහැ. එතකොට එයාගේ මේ දෘෂ්ටිය දරාගත්ත පෝෂණය කරපු තව කණ්ඩායමක්ම හිටියා. එතකොට ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම ධර්මයක් අපිට දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ගත කරන සෑම නිමේෂයකදීම අපි මේ මොකද්ද කරන්නේ? අපි සංසාරයේ රැස් කළා වූ පින ගෙවා දානවා. ඒ කියන්නේ අපි ළමා වියටපත් වෙලා, තරුණ වියටපත් වෙලා, මේ වැඩිමහලු වියටපත් වෙලා අපි මේ ලබන සෑම සැපයක් කියන්නේ මොකද්ද? පෙර සංසාරයේ අපි රැස් කළා වූ පිනක කුසලයක ඵලයක්. එතකොට අපි මේ ගත කරන සෑම නිමේෂයකදීම අපි මොකද කරන්නේ? අපි පෙර ජීවිතයේ රැස් කළා වූ කුසල් ශක්තිය ගෙවලා දානවා. එතකොට පෙර ජීවිතයේ රැස් කළා වූ කුසල් ශක්තිය පින ගෙවෙන්න 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 අපි මොකද කරන්න ඕනේ? අලුතෙන් පින්කම් සිද්ධ කරන්න ඕනේ. අලුතෙන් කුසල් දහම් වඩන්න ඕනේ. අලුතෙන් පින්කම් කරන්නේ නැත්නම්, අලුතෙන් කුසල් දහම් වැඩන්නේ නැත්නම් මොකද වෙන්නේ? අර අතීත පින ගෙවිලා ඉවර වුණාට පස්සේ බරපතල වූ අනතුරකට දුකකට අපිපත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා පින්වතුන්ලා නිරයතුරුවම දකින්න ඕනේ, පින්වතුන්ලා ජීවිතයේ තුල විඳින යම් සැප වේදනාවක් තියෙනවා නම් ඒ සෑම සැප වේදනාවක්ම පෙර පිනේ ඵලයක්මයි. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට මේ සැප වේදනාවන් ජීවිතයෙන් ලබන්න ලබන්න මොකද වෙන්නේ? අතීතයේ පින ගෙවිලා යනවා. එතකොට මේ අතීතයේ පින ගෙවෙන්න ගෙවෙන්න අපි මොකද කරන්න ඕනේ? මහා සංඝරත්නය අරමුණු කරගෙන අපි දන් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන අපි පින්කම් කරන්න ඕනේ. සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. මෙහෙම කරලා අපි නැවත නැවත පින කුසලය වැඩුවොත් තමයි අපි අනාගත භව ගමනේ අනාත භාවයට පත් වෙන්නේ නැතුව සනාත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. නමුත් අර මං කිව්වේ මහත්යා මේ විශ්වාසය තුල හිටියේ නැහැ. එයා මොකද්ද කිව්වේ? මම පව් කරන්නේ නැහැ. ඒ නිසා පින් කරන් මේම හිතන ගොඩාක් අය සමාජයේ ඉන්නවා ඈ. මම සිල්පද බිඳින්නේ නැහැ. ඒ නිසා මං සිල් ගන්න ඕනේ නැහැ. මේක එක්තරා දෘෂ්ටියක්. මේක මිත්‍යා දෘෂ්ටියට අදාළ දෘෂ්ටියක්. මේ මහත්යා වයෝ වෘද්ධ භාවයට පත් වෙලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. බලන්න, සම්මා දිට්ඨිය සම්පූර්ණයෙන්ම විනාශ කරගත්තා. දැන් ඒ දරුවා ද්‍රවිඩ සංස්කෘතියට අයිති දරුවෙක්. ඒ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා.
ඒ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි වෙලා ඉන්නවද හිටියායි කියලා ඒ දරුවා දන්නේ නැහැ. එහෙනම් එතන බලන්න දැන් මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වෙච්ච පුද්ගලයා ආයිමත් සම්මා දිට්ඨියට පත්වෙනවා කියන කාරණා ලේසි කාරණයක් නෙමෙයි. කවදා හරි දවසක කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා ඒ තුලින් සම්මා දිට්ඨිය මතු කර ගන්න තාක්කල් මිත්‍යා දෘෂ්ටික භාවය තුලමයි මේ මහත්මයා ජීවත් වෙන්නේ. බලන්න මොනස අපරාධයක්ද කියලා. මෙච්චර ලස්සන බෞද්ධ ජීවිතයක් ලැබලා තමන්ගේ දරුවේ කුතුම් පැවිදි භාවයට පත් කරලා සම්මා දිට්ඨිය අර්ථයන්ගෙන් බැහැරව ජීවිතේ දැකීම නිසා සම්මා දිට්ඨියෙන් බැහැරට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික මෞකසක උප්පත්තිය ලැබුවා. තේරෙනවද? ඒ නිසා මේ ජීවිතේ පින්වතුන්ලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර වුණා. ඒතකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කිව්වහම අර සම්මා දිට්ඨියේ සියලුම අර්ථයන් තියෙන්න ඕනේ ඈ. දැන් කෙනෙක් කියනවා මං තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ ඉන්නවා කියලා. නමුත් එයා කියන ඕපපාතික සත්වෙන් උපදිනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියනද එයා තුල? නැහැ. කෙනෙක් කියනවා මං තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඉන්නවා කියලා. එයා යාගේ අම්මා තාත්තාව පෝෂණය කරන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියනද එයාට? නැහැ. කෙනෙක් කියනවා මං තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඉන්නවා කියලා. නමුත් එයා මැරිලා නැවත පටිච්ච සමුප්පන්න උපතක් ලබනවා කියලා එයාට විශ්වාසයක් නැහැ. ශ්‍රද්ධාව තියනද? එනම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බෞද්ධ පින්වතා කියන්නේ මේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පරිපූර්ණ වෙච්ච කෙනෙක්මයි. නිසා හොඳට තේරුම් ගන්න නිරේතුරුව මේ සම්මා දිට්ඨිය ඒ කියන්නේ ඔබ මේ උතුම් බෞද්ධ ජීවිතය ලැබුවේ පෙර ජීවිතයේ ඔබ සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ කෙනෙක් නිසාමයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද මේ මනුස්ස ජීවිතයක් ලැබලා තියෙන සෑම පින්වතෙක්ම තමන් හිතෙන් හිතන්න දක්ෂ වෙන්න ඕනේ තමන් පෙර ජීවිතේ එක්කෝ දෙවියෙක් එක්කෝ මිනිසෙක් කියන කාරණේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ මිනිස්සෙන් හැටියට මේ ජීවත් වෙන අපි අර මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේ පටන් මේ මිනිස් ලෝකයේ තුලම පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් ආපු ගමනක් තමයි 195ක්ම එන්න තියෙන්නේ. 195ක්ම. තේරෙනවද? ඒ නිසා පෙර ජීවිතේ අපි මිනිස්සෙන් හැටියට ඉපදිලා සම්මා දිට්ඨිය අර්ථයන් තුල ශක්තිමත් වෙලා ලැබුවා වූ ඒ ධර්මයේ ඵලය තමයි අපිට මේ ජීවිතයේ සිංහල බෞද්ධ මෞකසික උරුමේ ලැබුණේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පිංගතුල්ලා නිරේතුරුවම දක්ෂව හිතන්න ඕනේ මම බෞද්ධෙක් වුණේ පෙර ජීවිතයේ මං සම්මා දිට්ඨිය අර්ථයන් තුල හිටියා. ඒ නිසා මේ උතුම් බෞද්ධ ජීවිතය රැකගන්න නම් ඊළඟ ජීවිතයේ දෙවියෙක් වුණත් මිනිස්සෙක් වුණත් මම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් වෙනවා කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ශක්තිමත් නොවුනොත් මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් වෙලා ඉපදෙනවා. ඔබ යම් මේකින් මැරෙන වෙලාවේ පිනක් උපාදානීය වෙලා දිව්‍ය ලෝකයකට ගියත් දිව්‍ය ලෝකයේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙලා ඉපදිනවා. දැන් මේ මිනිස් ලෝකයේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුයෝ ඉන්නවා වගේ දිව්‍ය තලවල සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවියන් මිත්‍යා දෘෂ්ටියට පත්වෙච්ච දෙවියන් කියලා කට්ටායම් දෙකක් ඉන්නවා. එතකොට යමෙක් පින් කරනවා නමුත් එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නැහැ. එහෙම කෙනා ඊළඟ ජීවිතේ මැරිලා දෙවියෙක් වුණත් එයා මිත්‍යා දෘෂ්ටික භාවයට පත්වෙච්ච දෙවියෙක් බවටයි පත්වෙන්නේ. ඒ නිසා දැන් මේ මහත්මයා ආපු ප්‍රශ්නේ මොකද්ද? මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල අපි බෞද්ධයින් බවට පත්ුනේ කුමන හේතුවක් නිසාද? මොකද්ද හේතුව? පෙර ජීවිතේ අපි සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වුණා. තේරුණාද? ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න තමන් පෙර ජීවිතේ නතර කරපු තැනින් මේ ජීවිතේ ශක්තිමත්ව පටන් ගන්න. මේ ජීවිතේ ශක්තිමත්ව පටන් ගන්න. තේරුණාද? ඒ පටන් අරගෙන නිරේතුරුවම සම්මා දිට්ඨිය තුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න. තේරුණාද? දැන් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේ නමක් දස පාරමීදම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් උදෙසාද? චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම උදෙසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. මේ දුක කියන කාරණය, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණය නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කිරීම උදෙසාමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. ඒතකොට දැන් බලන්න
බෞද්ධය කියන්නේ කුමක්ද බෞද්ධයා කියන අර්ථය? ආරියෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙන්න. තේරුණාද? සම්මාදිට්ඨිය අර්ථයන්ගෙන් පෝෂණය වුණා වූ ආරියෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙන කෙනා. එතකොට මේ ආරියෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්න ඕනේ අපි මුලින්ම. තේරුණාද? ආරියෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ආරියෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්න ඕනේ. එතකොට කොහොමද අපි ආරියෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නේ? කාරණා තුනක් තුලිනුයි අපි ආරියෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නේ. මොකද කාරණා තුන? එක, කල්යාණ මිත්‍ර ආශ්‍රය. තේරුණාද? දෙක, සද්ධර්ම ශ්‍රවණය. තුන, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුන තුලිනුයි අපි ආරියෂ්ඨාංගික මාර්ගය මතු කරලා ගන්නේ. දැන් අපි කියමු කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් තියෙනවා. මෙතනදි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගත ධර්මයන්ට අදාළව ඒ විනය අභිධර්මයන්ට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා තමයි මෙතන කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රයෝ මේ සමාජයේ ඉන්නවද නැද්ද? ඉන්නවා. අප්‍රමාණ දහස් ගණනක් ඉන්නවා. තේරුණාද? එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ඇහෙන්න අපිට අහන්න ලැබෙන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්මය අපිට ඇහෙන්න ලැබෙනවා. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා සද්ධර්ම ශ්‍රවණය ලැබිලා අපි නුවණින් මෙනෙහි කරන්න අදක්ෂ නම් වැඩක් තියනවද? වැඩක් නැහැ. තේරුණාද? ඒ නිසා බණ අහලා නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මයට අදාළව ජීවිතය දකින්න ඕනේ. මේ ධර්මයට අදාළව ජීවිතය දකිද්දී මොකද්ද අපි දකින්නේ? සංසාර බය, සංසාර ගැඹුරු, සංසාර කටුකභාවය අපි දකිනවා. තේරුණාද? දැන් මේ සංසාර බය කියන කාරණේ අපි අඳුනගත්තේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය නිසාමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අතීතයේ ඉඳන් පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් ඉපදෙමින් ආපු ගමනක් අපි මේ ඇවිල්ලා තියෙන කියලා. සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ආපු දීර්ඝ භව ගමනේදී මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ මොහොතේ මේ හාමුදුරුවන්ගෙන් බණහනවා වගේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් බණහලා තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් බණහලා තියෙනවා. රහතන් වහන්සේලා ලක්ෂ ගානකින් ධර්මයේ ශ්‍රවණය කළා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් අතීතේ පටිච්ච සමුප්පන්න ඇස් වලින් දැකලා තියෙනවා. ඒ ආපු දීර්ඝ භව ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලා පැවිදි උපසම්පදාව ලැබපු වෙලාවේ සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහිලා භික්ෂු ශාසනයේ භික්ෂුණී ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබපු වෙලාවේ පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ කියන්නේ සංසාරයේ ඒ තරම් අපි පැවිදි උපසම්පදාවන් ලැබලා ජීවත් වෙලා තියෙනවා. සංසාරයේ මේ ආපු දීර්ඝ ගමනේදී මේ හැම කෙනෙක්ම සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒසා සංසාරයේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. එනම් බලන්න මේසා මේ ගැඹුරු දීර්ඝ කටුක බව ගමන අපිට මතු කරලා පෙන්වන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් සතර අපායන්ට වැටුන වෙලාවේ ප්‍රේත ලෝකයන්ට වැටෙන වෙලාවේ සෙම් සොටු කකා ජීවත් වෙච්ච සෙම් සොටු පින්වතුනි මහ සාගරයේ ජලයට වඩා වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ තනකොළ පුන්නක් උකකා කොයිසානම් ජීවත් වෙන්නේ නැද්ද කියන කාරණේ. ඔබත් මමත් නිරයට වැටිලා යෝධියත් ගින්දරත් එක්ක කොයිසානම් කටුක දුකක් විඳින්නේ නැද්ද කියන කාරණේ. එතන බලන්න මේසා කටුක බව ගමනක් අපිට මතු කරලා පෙන්වන්නේ කවුද? මෙන්න මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ලැබුවා වූ සද්ධර්ම ශ්‍රවණය. දැන් මේ කටුක බව ගමන ක්‍රිස්තියානි මහත්තයෙක් දන්නවද? මුස්ලිම් මහත්තයෙක්, Hindu මහත්තයෙක් දන්නවද? දන්නේ නැහැ. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ. ඒ නිසා ඊට අදාළ සද්ධර්ම ශ්‍රවණයක් නුවණින් මෙනෙහි කිරීමක් නැහැ. තේරෙනවද? එතකොට එහෙනම් බලන්න මේසා දීර්ඝ කටුක බව ගමනක් තියෙනවා වගේම මේ ජීවිතේ පින්වතුන්ලා අවම වශයෙන් සෝවාන් ඵලයට පත්ුනේ නැත්තම්
කියන්නේ මේ ජීවිතේ පින්වතුල්ලා අවම වශයෙන් සෝවාන් ඵලයට පත්තුන් නැත්නම් බුදුරයන් වහන්සේ දේශනා කරනවා අනාගතයේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙනවා කියලා. අනාගතේ ඒසා දීර්ඝ කටුක බව ගමනක් අනාගතේ තියෙනවා. ඒ කටුක බව ගමන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට බහිනවා කියලා. දැන් පරමායුෂ කීයද? අවුරුදු 65ක් වගේ වෙනවා. එතකොට බලන්න මේ වෙලාවේ පරමායුෂ අවුරුදු 65යි නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ කීයක් තිබ්බද? 120යි. එහෙනම් බලන්න අවුරුදු 2600කට පරමායුෂ හරියට අවුරුදු 60කින් අඩු වෙනවා. හරිද? අවුරුදු 2600ට අවුරුදු 60කින් ආයුෂ අඩු වීමක් වෙලා තියෙනවා. එහෙනම් බලන්න මේ ගෙවි ගිය අවුරුදු 2600 කියන්නේ මේ ලෝකයේ ස්වභාවිකත්වයේ තුල ගලාගෙන ගිය ලෝකයක්. මේ වසවිස රසකාරක බෝම්බ මේ පරමාණු මුකුත් තිබ්බේ නැහැ. ඒතකොට මේ ස්වභාවිකත්වයේ තුල ගලාගෙන ගිය ලෝකයේ තුල ආයුෂ අවුරුදු 60කින් අඩු වුණා නම් අවුරුදු 2600ට ඉතුරු අවුරුදු 50 අඩු වෙන තව අවුරුදු 1000ක් යන්නේ නැහැ. මොකද අදින් පස්සේ බිහිවෙන ලෝකය විෂම විකෘති වසවිසෙන් පිරුණා වූ ලෝකයක්. එනිසා මේ ඉතුරු අවුරුදු 50 අඩු වෙන්නේ තව අවුරුදු 1000ක් යන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ කියනවා මේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලේ මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මොකද මුර්ග සංඥාව කියන්නේ? මිනිස්යා තව මිනිස්සෙක්ව දකින්නේ මුර්ගයෙක් හැටියට. මුර්ගයෙක් හැටියට දැකලා මරා ගන්නවා කියලා. මේ මහ පොළව පෘථුවිය ලේ විලක් වෙනවා කියලා කියනවා. එදාට ආයිමත් මිනිස්සයා මිනි මස් කන තැනට එනවා. අපිට මතකයි පුංචි කාලේ අප්‍රිකාවේ සමහර රටවල් වල මිනිස්සු මිනි මස් කෑවා. මේ මොහොතේ චීනයේ වැනි රටවල් වල අර ලදරු කලල රූපයේ අර සුඛෝපභෝගී භෝජන ශාලාවල නිලාධික ආහාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේ නැවත මිනිස්සයා මිනිස්සයාව මරාගෙන කන තැනකට එනවා. ඒ මුර්ග සංඥාව තුළ එදාට තමන්ගේ බිරිඳට දරුවෙක් හම්බ වෙනකන් තාත්තා බලාගෙන ඉන්නවා ඒ දරුවව මරාගෙන කන්න. ඒ තැනට මේ සමාජයේ එනම මුර්ග සංඥාව තුළ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේ තුලින් අපිට දේශනා කළා කියනවා. එහෙනම් බලන්න මේසා දරුණු අනාගතයක් විෂකරු බියකරු අනාගතයක් ඉදිරි ලෝකයේ තුල සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුල්ලා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ මොනම හේතුවක් නිසාවත් ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් වෙනවා කියන කාරණය නම් ප්‍රාර්ථනා කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් මම ඊළඟ ජීවිතයේ නැවත මිනිස්සෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඔබ යම් හේකින් ඊළඟ ජීවිතයේ මිනිස්සෙක් බවට පත් වුණොත් අදට වඩා විෂම වියකරු නපුරු වියරු ලෝකයක සමාජිකෙක් බවටයි ඔබ පත් වෙන්නේ. ඒ විෂම වියකරු වියරු ලෝකයේ තුල ඔබ ජීවිතයට එකතු කරගන්නේ ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන්මයි. ඒසා වියරු ලෝකයක් තුල පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම ඒ විසකුරුභාවය දැකලා සම්මා දිට්ඨි අර්ථයන් තුල ශක්තිමත් වෙන මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න. දැන් මේ වියකරුභාවය අපි හඳුනාගත්තේ කොහොමද? දැන් මම මේ කියපු බියකරුභාවය අපි අඳුරගත්තේ කොහමද? කල්යාණ මිත්‍රාස්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම. අන්‍යා නුවණින් මෙනෙහි කරලා මේ විසකු බියකරුභාවය මතු කරලට ගත්තට පස්සේ අන්‍යා ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කර ගන්න දක්ෂ වෙනවා. එතකොට යා ආර්ය අෂ්ටාංගික මාර්ගය මතු කරගත්තට පස්සේ යා මොකද්ද මුලින්ම කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් දොරටුවෙන් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙනවා. මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් දොරටුව? සම්මා දිට්ඨිය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අතුරු දොරටු වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වුණොත් මිච්ඡා මාර්ගයක් හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ. මොකද සමහර පින්වතුන්ලා ඉන්නවා නිතිපතා භාවනා කරනවා. නිතිපතා පන්සිල් සමාදන් වෙනවා. නමුත් එයා අම්මා තාත්තාට සලකන්නේ නැහැ. සම්මා දිට්ඨියපත් වුණාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් දොරටුවෙන් ඇතුල් වෙලාද? මුල් දොරටුවෙන් ඇතුල් වෙලා නැහැ. මේ අතුරු දොරටු වලින් සීලේ නැත්තම් සමාධිය පැත්තෙන් ඔන්නේ ඇතුල් වෙනවා. ඇතුල් වුණාම මොකද වෙන්නේ? මිච්ඡා මාර්ගයක් හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ. ඒතොර කෙනෙක් ඉන්නවා එයා සිල් සමාදන් වෙනවා. මෛත්‍රී භාවනාවක් කරනවා. නමුත් එයා මහා සංඝරත්නයට ගරු කරන්නේ නැහැ. සද්ධාවසකස්සලාද?
සම්මාදිට්ඨිය දොරටුවෙන්ද ඇතුළුනේ නැහැ. මිච්ඡා දොරටු වලින් අන්න ඇතුල් වෙලා දැන් මිච්ඡා මාර්ගයක් හිටිටයි වැඩේ. එනිසා ධර්ම මාර්ගය හඳුන ගන්න කෙනා ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැස ගන්න ඕනේ සම්මා දිට්ඨිය කියන අර්ථයෙන්මයි, දොරටුවෙන්මයි. දැන් මොකද්ද මං කියුවේ සම්මා දිට්ඨිය අර්ථයන් මතකද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. අචල සද්ධාව නෙමෙයි, සද්ධාව. අචල සද්ධාවට එන්න තව තියෙනවා ඉස්සරහට යන්න. දෙවෙනි කාරණේ මොකද්ද? කර්මය කර්මඵල විශ්වාසය. තුන්වෙනි කාරණේ පටිච්ච සමුප්පන්නව නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් තානිසංශ තියෙනවා කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන, ඕපපාතික සත්වයින් උපදිනවා කියන, ඒ වගේම අතීතේ රහතන් වහන්සේලා හිටියායි කියන විශ්වාසය. දැන් ඔන්න මේ විශ්වාසයන්ගෙන් දැන් එයා පරිපූර්ණා. පරිපූර්ණාම දැන් කොතනද යන්නේ? සම්මාදිට්ඨිය තුල. සම්මාදිට්ඨියෙන් පරිපූර්ණ වෙච්ච කෙනා තුල ඊළඟට වැටෙන්නේ මොකද්ද? සම්මා සංකප්පය. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය. තේරෙනවද? දැන් සම්මා දිට්ඨිය වැඩෙන්නේ නැතුව සම්මා සංකප්ප වැඩෙයිද? වැඩෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. සම්මා දිට්ඨියෙන් පරිපූර්ණක වෙච්ච කෙනා තුල තමයි සම්මා සංකප්පයන් වැඩෙන්නේ. එතකොට සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම. අවිහිංසා සංකප්ප කියන්නේ මොකද්ද? එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා වචනකින් ඉරියව්වකින්වත් එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. අම්මා තාත්තාට අසල්වාසියෙකුට සිරිසංසතෙකුට එයා හිංසා කරන්නේ නැහැ. එයා අව්‍යාපාදය කේන්ති ගන්නේ නැහැ, ද්වේෂය සකස් කරගන්නේ නැහැ, පරිගැනීම ජීවිතය තුළ ඇති කරගන්නේ. එහෙනම් දැන් අපේ පින්වතුන්ලාට තාම කේන්ති යනවා නම්, ද්වේෂය සකස් වෙනවා නම් මොකද්ද හේතුව? මොකද්ද හේතුව? සම්මාදිට්ඨිය දුර්වලයි. සම්මාදිට්ඨිය දුර්වලයි. තේරෙනවද? එතකොට සම්මාදිට්ඨිය දුර්වල නිසායි අපි තාම කේන්ති ගන්නෙ. මොකද අපි තාම කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතු කරගත්තේ නැහැ. දේශ සිතක් ඇති කරගත්තොත් ඒ දේශ සිතයිති සතර අපායයි කියන කාරණේ අපි තාම නුවණින් දැකලා නැහැ. අපි ද්වේෂ සිතක් ඇති කරගත්තොත් අපි නැවත දිව්‍ය ලෝකයකට, බ්‍රහ්ම ලෝකයකට, මනුස්ස ලෝකයකට යන්න බැහැයි කියන කාරණේ අපි තාම නුවණින් මෙනෙහි කරලා දැකලා නැහැ. ද්වේෂ සිතක් ඇති කරගත්තොත් නැවත මට සෝවාන් ඵලයට, සකෘදාගාමි ඵලයට, රහත් ඵලයට පත් වෙන්න පුළුවන් බැරි වෙනවායි කියන කාරණේ තාම අපි හිතලා නැහැ. තේරෙනවද? එතකොට බලන්න දැන් අව්‍යාපාද අවිහිංසා කාරණා සකස් වුණේ කුමක ඵලයක් ඇටියටද? සම්මා දිට්ඨියේ ඵලයක් ඇටියට. එතකොට නෙක්ඛම්මේ කියන්නේ මොකද්ද? අතහරිනවා. මොනවාද ඒ අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අදේශ, අමෝහයන් තුලට එනවා. තේරෙනවද? දැන් එතකොට සම්මා දිට්ඨිය වැඩුණ තැන මොකද්ද වැඩුණේ? සම්මා සංකප්ප. තේරෙනවද? සම්මා සංකප්ප වැඩුණාට පස්සේ මොකද්ද වෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන කාරණා තුන. එතකොට සම්මා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පක්කලාපා. එතන බලන්නේ කෙනෙක් තවමත් බොරු කියනවා නම් සම්මා වාචා වැඩිලාද? සම්මා වාචා වැඩුණේ නැත්තේ ඇයි? සම්මා සංකප්ප දුර්වලයි. සම්මා සංකප්ප වැඩුණේ නැත්තේ ඇයි? සම්මා දිට්ඨිය අන්න බලන්න. තේරෙනවද? හේතුඵල ධර්ම. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්තෝ කියන්නේ මොකද්ද? යා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. එතකොට අපි තාම සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම්, ඒ කියන්නේ අපේ සම්මා සංකප්පත් සම්මා දිට්ඨිය දුර්වලයි. එතකොට සම්මා ආජීවෝ කියලා කියන්නේ මොකද්ද? යා වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. එයා මස් මාංශ වෙළඳන් කරන්න යන්නේ නැහැ, සතුන් වෙළඳන් කරන්න යන්නේ නැහැ, වෙඩි බෙහෙත්තුවක් වෙළඳන් කරන්න යන්නේ නැහැ. මේ ආකාරයෙන් වැරදි ආජීවයන්ගෙන් එයා වැළකෙනවා. තේරෙනවද? දැන් එතකොට මාර්ගාංග කීයක් වැඩුණාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ, ආජීවෝ කියන සීලේට අදාළ අංග තුනම දැන් එතන වැඩිලා. එතකොට මේ සීලේට අදාළ අංග තුන වැඩුණාට පස්සේ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. තේරෙනවද? දැන් ඔබලා මෙච්චර දවසක් කරමින් ආපු කුසල් තියෙනවනේ, ඒවා තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. දැන් මෙච්චර දවසක් සිල් සමාදන් වුණේ නැහැ,
දැන් මං හෙට ඉඳන් සිල් සමාදන් වෙනවායි කියලා නොකලා වූ කුසල් තමන් මතු කරගන්න තේනද? ඒ වගේම කළා වූ අකුසල් වලින් මිදෙනවා. මෙච්චර දවසක් සත්තුන්ට හිංසා කළා, මං මින් පස්සේ සත්තුන්ට හිංසා කරන්නේ? කළා වූ අකුසල් වලින් මිදෙනවා, නොකළා වූ අකුසල් වලට යා නැවත යන්නේ අන්න සම්මා වායාම. දැන් සම්මා වායාමෝ වැඩිනේ කුමක් නිසාද? සම්මා ආජීවෝ සම්මා වායාමෝ, එතනින් ගියාම සම්මා සංකප්ප සම්මා සම්වේද දිට්ඨිය වැඩුනේ. ඵලයක් හැටියටයි සම්මා වායාමෝ වැඩි. එතකොට සම්මා වායාමෝ වැඩුණාට පස්සේ මොකද්ද වෙඩෙන්නේ? සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? එයා කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා. අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා. ධර්මයේ ධර්මයේ හැටියට අඳුනනවා, අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා. විනය විනය හැටියට අඳුනනවා, අවිනය අවිනය හැටියට අඳුනනවා. එතකොට යමෙක් තුල කුසලයේ කුසලයේ හැටියට අඳුනන්නේ නැත්නම් මොකද්ද යාගේ දුර්වල? සම්මා සතිය දුර්වල. කෙනෙක් සීලය සීලය හැටියට අඳුනන්නේ නැත්නම් එතන මොකද්ද යාගේ දුර්වල? සම්මා සතිය දුර්වල. එතකොට සම්මා සතිය දුර්වලුනේ කුමක් නිසාද? අර සම්මා වායාමෝ දුර්වලුනා. සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ දුර්වලයි. සම්මා සංකප්ප සම්මා දිට්ඨි දුර්වලයි. දැන් මේ සියල්ල වැඩුණේ තැන තමයි මොකද්ද වැඩුණේ? සම්මා සතියාගේ වැඩිලා. දැන් යා කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා. අකුසලයෙන් මිදිලා කුසලයේ තුල යා ශක්තිමත් වෙනවා. දැන් ඊළඟට මේ සියල්ලෙන් පරිපූර්ණ වෙච්ච තැනදී, සම්මා සතියෙන් පරිපූර්ණ වෙච්ච තැනදී ඊළඟට මොකද්ද සකස් වෙන්නේ? සම්මා සමාධිය කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ හිත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ යටපත් වුණා වූ සිතක් සමාධිමත් හිතක් සකස් වෙනවා. එහෙමනම් යම් පින්වතෙක් තුල තාම සමාධිමත් හිතක් සකස් වෙන්නේ නැත්නම් භාවනාවකට ගියාම හිත විසිරෙනවා නම් මොකද්ද ඒකට හේතුව? හිතේ පංච නීවරණ වැඩි. ඒතර පංච නීවරණ වැඩි උනේ මොකද්ද? සම්මා සමාධිය දුර්වලයි. සම්මා සමාධියේ දුර්වලුනේ කුමක් නිසාද? සම්මා සතිය දුර්වලයි. සම්මා සතිය දුර්වලුනේ මොකද්ද? සම්මා වායාම. මේ සියල්ල දුර්වලුනේ මොකද්ද? සම්මා දිට්ඨිය දුර්වලභාවය නිසා. තේනවාද? එනිසා නිරයතුරුවම මේ ආරෂ්ඨාංගික මාර්ගයයි ලෝකේ තියෙන සැප ලැබෙන මාර්ගය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තේනවාද? එනිසා පින්වතුන්ලා මුලින්ම මේ ජීවිතේ මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් අභිබවලා බෞද්ධයෙක් බවට පත්ුනේ පෙර ජීවිතේ ඔබලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුල ජීවත් වෙලා තියෙනවා. තේන එක හොඳට තේරුම් ගන්න ඕනේ. අතීතේ මුණ ගැසුණු සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපි සෑම කෙනෙක්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙලා තියෙනවා. එහෙනම් බලන්න මම මේ කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වුණොත් ඔබට මොකද්ද ලැබෙන්නේ? භවයේ දුකද සැපද? භවයේ සැප ලැබෙනවා. තේනවාද? දිව්‍ය මනුස්ස ජීවිත ලැබෙනවා. නමුත් ඒ ලැබෙන්නා වූ දිව්‍ය මනුස්ස ජීවිත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේනවාද? එනිසා දැන් මුලින්ම ඔබ මොකද කරන්න ඕනේ? මේ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල ආරෂ්ඨාංගික මාර්ගයට බැහැලා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා පුහුණු වෙනවා. තේනවාද? දැන් කොහොමද ඒක කරන්නේ? පෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්නවා. උදේ හවස නිරේතුරුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගරුත්වයෙන් බුදුරජාණන් වහන්සේට කළ යුතු වත්පිළිවෙත් කරනවා. ධර්ම රත්නයේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. මහා සංඝ රත්නයේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කරනවා. කරලා සම්මා දිට්ඨියේ අර්ථයෙන් පරිපූර්ණ වෙනවා. පරිපූර්ණ වුණාට පස්සේ සම්මා සංකප්ප වඩා ගත්තා. මොනම හේතුවක් නිසාවත් කේන්ති ගන්නෙ නැහැ. තේන්නාද? මොකද ඇයි අපි කේන්ති ගන්නෙ? දැන් අපි බලන්න, අපි නිරේතුරුවම අපි අකමැති දෙයක් අපිට සිද්ධ වෙනවා නම් අපි අකමැති දෙයක් අපිට සිද්ධ වෙන්නේ ඇයි? ඒක අපේ අකුසල විපාකයක්. තේන්නා? මගේ ජීවිතයේ අකමැති දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකට කිසිම කෙනෙක් වැරදිකාරෙ නෙමෙයි. තේන්නා? ඒ මං සංසාරේ කළා වූ අකමැති දේවල් අකුසල් නිසායි මට අකමැති දෙයක් මුණ දෙන්නේ. ඒ වගේම අපි යම් මොහොතක සැප වේදනාවක් ලබනවා කියන්නේ කුමක්ද ඒකට හේතුව? පෙර ජීවිතයේ අපි කළා වූ කුසලයක ඵලයක් තමයි අපි ලබන සැප වේදනාව. තේන්නාද? මේ මොහොතේ යම් කෙනෙක් මේ ඇස් වලින් කඳුලක් හෙලනවා නම්
ඒ යා සංසාරයේ කාට හරි කඳුලක් දීලා තියෙනවාමයි. මේ මොහොතේ යම් කෙනෙක් සිනාසෙනවා නම් ඒ සංසාරේ යා කවුරු හරි සතු කරලා තියෙනවාමයි. එහෙනම් මේ කඳුලත් සිනහවත් කියන්නේ අපි කරගත් ආයුධයක්. කවුරුත්ව කරපු දෙයක් නෙමෙයි. කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මට ඩොක්කක් කනලා ගියොත් පුතේ මං සංසාරේ ස්වාමින් වහන්සේ කෙනෙකුට ඩොක්කක් කනලා තියෙනවාමයි. එහෙනම් මං කරපු දෙයයි මං ලබන්නේ. මං කරපු දේ මල් ලබද්දි මං ගැටිලා වැඩක් තියනවද? නැහැ. තේන්න. දැන් අපි බලන්න ඕනෑම මොහොතක අපි කේන්ති ගන්න කුමක් නිසාද? අපි අකමැති දෙයක් සිද්ධ වෙන නිසාමයි. තේන්න. අපේ දරුවා අපිට අකීකරු වෙන්නේ අපි එක්ක අපේ දෙමාපියන්ට අකීකරු වෙලා තියනවා නැත්නම් පෙර ජීවිතේ අපේ දෙමාපියන්ට අකීකරු වෙලා තියෙන. ඒ අපි කරපු දේයි අපිට මේ ලැබෙන්නේ. ඒතන අපි කරපු දේ අපිට ලැබෙනකොට අපි ගැටිලා වැඩක් තියනවද? අපි ගැටුනොත් මොකද වෙන්නේ? අකුසලයේ නිසා තව අකුසල් පැස් කරගන්න. දැන් අපි උදේ ඉඳන් රෑ වෙනකම් මේ මොකද කරන්නේ? එක්කෝ යමකට ඇලෙනවා, එක්කෝ යමකට ගැටෙනවා. ඕකනේ අපි කරන්නේ. තේරෙනවද? එක්කෝ උපේක්ෂාව තුළ ඉන්න. එතකොට අපිට යමකට ඇලෙනවා කියන්නේ අපිට සැප වේදනාවක් ලැබෙන්නේ කුමක් නිසාද? පෙර සංසාරයේ කළා වූ පිනක් නිසා. තේරෙනවද? පෙර පිනක් නිසායි අපිට සැප වේදනාවක් ලැබෙන්නේ. එතකොට පෙර පින නිසා අපිට සැප වේදනාවක් ලැබෙනකොට අපි මොකද කරන්නේ? ඒ සැප වේදනාවට ඇලිලා ඒ තුලින් ලෝභ දේශ මොහයන් ඇති කරගන්නවා. තේරෙනවද? ලෝභ දේශ මොහයන් ඇති කරගන්නවා. එතකොට අපිට දුක් වේදනාවක් ඇති වුණොත් මොකද කරන්නේ? දුක් වේදනාවට ගැටිලා එතනත් අපි ලෝභ දේශ මොහයන් ඇති කරගන්නවා. එහෙනම් බලන්න අපි උදේ ඉඳන් රෑ වෙනකම් මොකද කරන්නේ? අතීතයෙන් අපිට විපාකෙට එන සැප වේදනා දුක් වේදනා නිසා නැවතත් ලෝභ ద్వේෂ මෝහ අකුසල් මූලයන් රැස් කරගෙන භවයට යන බලවත් අකුසල් සංස්කාර රැස් කර ගන්නවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම සම්මා සංකප්පයන් කෙරෙහි දැඩි අවධානය යොමු කරන්න. මේක තමයි නිරේතුරුවම පින්වතුන්ලාගෙන් දුර්වල වෙන අංගය. මේක දුර්වල වෙන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසාමයි. එනං නිරේතුරුව කේන්ති ගන්න එපා. ඔබ කේන්ති ගන්නවා කියන්නේ අනුන් උදෙසා නෙමෙයි ඔබ කේන්ති ගන්න. ඔබ කෙරෙහිමයි ඔබ කේන්ති ගන්න. අපි කේන්ති ගන්න මොහොතක් පාසා අපි කේන්තිය පුහුණු කළොත් මැරෙන වෙලාවෙත් මොනම හේතුවක් නිසා හෝ අපිට දුක් වේදනාවක් ඇති වුණොත් අපි ඒක ශරීරයෙන් මොකද වෙන්නේ? කේන්ති ගන්න. තේරෙනවද? කේන්ති අරගෙන පුරුදු වෙච්ච කෙනා, කේන්තිය බැහැර නොකරපු කෙනා මැරෙන වෙලාවේ දොස්තර මහත්මයා ඇවිල්ලා අපේ පපුව පොඩ්ඩක් මසාජ් කළත් ඒ වේදනාවට එකපාරට ගැටිලා කේන්ති ගත්ත ගමන් මැරුණොත් මොකද වෙන්නේ? සතර පායෙද වැටෙනවා. තේරෙනවද? එසක් කේන්තිය කියන්නේ බලවත් අනතුරක්. කේන්තියයි සතර පායටමයි මිනිස්යාටයි දෙයක් නෙමෙයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් කේන්තිය කියන කාරණේ ජීවිතේ ඉස්සරහට ගන්න එපා. අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒ අපේ අකුසල් සංස්කාරයක විපාකයක්. වෙන කවුරුවත් පලිනේ. එනිසා අපේ අතීත අකුසල් විපාකට එද්දී නැවත නැවත අනාගතයට අකුසල් සකස් කරගන්න අදක්ෂයෙක් බවට පත් වෙන්න එපා. තේන්නාද? ඒ වගේම අවිහිංසාව කියන කාරණේ නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න, ඔබට මුණගැහෙන කාට හෝ සිනහවකින් සංග්‍රහ කරන්න. වියදමක් යන්නේ නැහෙනි, සල්ලි යන්නේ නැහෙනි නේද? හැම වෙලාවම මොනම හේතුවක් නිසාවත් ඉරියව්වකින්වත් තවත් කෙනෙකුට හිංසාවක් කරන්න යන්න එපා. තේන්නාද? එතකොට මේ හිංසාව කියන කාරණය සම්මා සංකප්පයන් බලවත් ආකාරයෙන් අපිව දුර්වල කරලා දානවා. රැකියාවට ගියත්, තමන් කරන්නා වූ ව්‍යාපාරයකට ගියත්, තමන් ඉදිරියට එන සේවාදායකයාව සිනහවකින් හරි සතුටු කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. තේන්නාද? දැන් මේ සිනහවකින් හරි සතුටු කරන්නේ අපි කුමක් නිසාද? සම්මා දිට්ඨියේ ශක්තිමත්භාවය නිසා. සම්මා දිට්ඨියේ ශක්තිමත්භාවයට පත්වෙච්ච කෙනා අර පටිච්ච සමුප්පන්න උපතක් කර්මය, කර්මඵල විශ්වාසයේ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණා වැඩෙන තැන එයා දකිනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම, මම දකිනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මට සංසාරේ අම්මා වෙලා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මට තාත්තා වෙලා තියෙනවා, මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ මට දරුවෙක්, මොනුපුරෙක්, පෙම්වතෙක්, පෙම්වතියක් වෙලා තියෙනවා. තේරෙනවා? එහෙනම් සංසාරයේ මට අම්මා වෙලා තියෙනවා නම් සෑම කෙනෙක්ම අපේ ඉදිරියට එන කවුරුත් අපි අම්මා කෙනෙක් කියන තැනින්දයි දකින්න ඕනේ. දැන් මේ දැක්ම කොතෙන්ද? කවුද අපිට ලැබලා දුන්නේ? සම්මා දිට්ඨිය. තේරෙනවා? සම්මා දිට්ඨිය. එතකොට මේ දැක්ම තුල හිටියානම් මොනම හේතුවක් නිසාවත් සම්මා සංකප්ප දුර්වල වෙනවද? දුර්වල වෙන්නේ නැහැ. දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා
බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය කියනේ උතුම් ගුණය සකස් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසුති ඥාණයෙන් දකිනවා මේ ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙක්ම සංසාරේමට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ සෑම දිව්‍ය තලයකම ඉන්න දෙවියෙක් දිව්‍යාංගනාවක් සංසාරේමට අම්මා වෙලා තාත්තා වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ සෑම බ්‍රහ්ම තලයකම ඉන්න බ්‍රහ්මෙක් සංසාරේමට අම්මා වෙලා තාත්තා වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ සතරපායී ජීවත් වෙන සෑම සත්වයෙක්ම සංසාරේමට අම්මා වෙලා තාත්තා වෙලා ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ ඥාතිත්වය තුලයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සකස් වෙන්නේ. ඒ ඥාතිත්වය තුලයි බුදුරජාණන් වහන්සේ රාහුල පුතාටත් අර සෝපාත පුතාටත් එකම මෙත්සිත පතුරවන්නේ ඇයි? මේ දෙදෙනාම සංසාරේමට අම්මා වෙලා තාත්තා වෙලා තියෙනවා කියන විශ්වාසය තුල ඉඳලා. ඒ විශ්වාසය කවුද අපිට ලබලා දුන්නේ? සම්මාදිට්ඨියමයි. එනිසා නිරේතුරුව සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පේ පරිපූර්ණ කරගන්න. ඊට පස්සේ සීලයට අදාළ අංග තුන නිරේතුරුවම ජීවිතයට එකතු කරගන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත මිනිසෙක් වෙන්න ඕනේ නම්, ඔබට නැවත දෙවියෙක් වෙන්න ඕනේ නම්, ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් පමණයි කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොන ධනයක් තිබ්බත්, මොන වත්කමක් තිබ්බත්, මොන අධ්‍යාපනයක් තිබ්බත් ඔබව නැවත දෙවියෙක් මිනිසෙක් කරන්නේ නැහැ මේ දේවල්. තේරෙනවද? ඒවා කෙරෙහි උපාදානය ඇති කරගත්තොත් ඔබ සතර අපායටමයි වැටෙන්නේ. බුදුරජාන් වහන්සේ කියන ඔබට දෙවියෙක් මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් කරන්නේ මේ සිල්පද පහ විසින්මයි කියලා. එනිසා සෑම උදෑසනකම සිල්පද පහ නිරේතුරව සමාදන් වෙන්න. ඒ සිල්පද පහ පින්වතුනේ ඔබේ සැපේ උදෙසා ඔබ එදා ජීවිතේ ගන්න පළවෙනි තීරණයමයි. ඒක ඔබේ සැපේ උදෙසාමයි, වෙන කෙනෙක් උදෙසා නෙමෙයි. තේන මේ කටුක දීර්ඝ බව ගමන දැකලා මේ දුස්සීල භාවය විසින් ගොඩනගලා තියෙන මේ සතර අපා දුක දැකලා නිරේතුරුව සීලය තුල ශක්තිමත් වෙන්න. ඔය එළුවෙක් ගත්තත්, හරකෙක් ගත්තත්, කුකුලෙක් ගත්තත්, බල්ලෙක් ගත්තත් පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක්මයි. ඒ ලස්සන මිනිස්ස ජීවිතය ලැබලා සීලයක් ආරක්ෂා කළේ නැහැ, ගුණධර්මයක් වැඩුවේ නැහැ, මැරෙන වෙලාවේ ගැටෙන සිටින් මැරිලා අන්න බල්ලෙක්, පූසෙක්, හරකෙක් වෙලා ඉපදෙනවා. මේ පෙර ලස්සන මිනිස්සයෝ ඉන් පස්සේ මේ සත්තුන්ට දැන් ආයිමත් සතර අපාය කියන දේ කල්ප ගානක් දීර්ඝයි. ගොඩේමක් නැහැ, ගොඩේමක් නැහැ. එනිසා නිරේතුරුව බල්ලෙක් දකිද්දී, පූසෙක්, හරකෙක්, කෙළුවෙක් දකිද්දී ඔබ දකින්න ඕනේ මේ බල්ලෙක් පූසෙක් කියලා නෙමේ, මේ සිල්පද විදගත්තු මිනිස්සෙක් කියන කාරණේ. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා නිරේතුරුව සීලයට අදාළ මේ අංග තුනෙන් පරිපූර්ණ වෙන්න. නිරේතුරුවම කුසල් දහම් වඩන්න, සම්මා වායාමෝ අර්ථයේ ජීවිතයට එකතු කරගන්න, සම්මා සතිය තුල ශක්තිමත් වෙන්න, කුසලයේ අකුසලයේ හඳුනන්න, හොඳ නරක හඳුනන්න, සීලයේ දුක් සීල භාවය හඳුනගන්න, සුගතියේ දුගතිය හඳුනගන්න, හඳුනගෙන නිරේතුරුවම කුසල් දහම් වැඩෙන ස්වභාවයට ජීවිතේ ගොඩනගා ගන්න, සම්මා සතිය ඇති කර ගන්න. ඒ තුලින් පංච නීවරණ යටපත් වුණා වූ හිත දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ අවසාන ඵලය මොකද්ද උනේ? පංච නීවරණ යටපත් වුණ හිත සකස් වුණා. ඒතර පංච නීවරණ යටපත් වුණ තැන මොනවද අපි තුල වැඩෙන්නේ? සප්තබොධ්ජංග. තේරෙනවද? පංච නීවරණ යටපත් වුණ තැන අපි තුල වැඩෙන්නේ මොකද්ද? සප්තබොධ්ජංග. තේරෙනවද? එතකොට දැන් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා මැරෙන වෙලාවේ ඔබට සද්ධාව නැත්තම් සීලය උපාදානය වෙච්ච තැනදී ඔබ සප්ත බොජ්ජංග ධර්මයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ සප්ත බොජ්ජංග කියන්නේ මොකද? සති, ධම්ම විද්‍ය, වීර, ප්‍රීති, පස්සති, සමාධි, උපේක්ඛා. මෙන්න මේ කාරණා හත තුල ජීවත් වෙලා මේ සප්ත බොජ්ජංගයන් දරාගෙන මැරුණහම මොකද වෙන්නේ? සුගතිය ගිහිල්ලා. නමුත් ඒ සුගතිය නිට්ටේද අනිත්‍යද? දැන් ඕක තමයි අපි කල්ප 100 කෝටි ගාණක් කරගෙන අවිල්ල තියෙන්නේ. ආර් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසන හමු වෙනවා, ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනවා, වඩලා මැරෙන වෙලාවේ සද්ධාව නැත්තම් සීලය නැත්තම් පින උපාදානය කරන් සුගතියේ ඉපදෙනවා. ඉපදිලා ආයිමත් මොකද වෙන්නේ? සතර අපායට වැටෙනවා. ඕක තමයි දැන් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? තිරිසා පින්වතුල්ලා මුලින් ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය දක්වා වඩලා අර පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම විදර්ශනා නුවණින් දකින්න. තේරෙනවද? එතන තමයි භව නිරෝධයට මාර්ගය.
එහෙම නැත්නම් ඔබ කොච්චර සිල් සමාදන් වුණා කියලා කවදාකවත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන්ට යන්නේ නැහැ. සිල් සමාදන් වුණා කියලා යන්නේ නැහැ. සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න ඕනේ. සද්ධාව ආර්ය සද්ධාවක් බවට පත් කරගන්න ඕනේ. තේරෙනවද? ඒක කොහොමද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගات වඩලා සම්මා සමාධිය තුල සකස් වෙන පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විදර්ශනා නුවණින් දකින්න. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්නවා කියන්නේ මොකද්ද? දැන් සම්මාදිට්ඨියේ මුල් මාංගය මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධාව. තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව තුළ සකස් වෙන සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්ද? අනිත්‍ය වූ ධර්මතාවයක්. දැන් ඔබ ගෙදර බුද්ධ වන්දනාව කරලා මල් පහන් පූජා කරලා ගාථා කියලා කරණීය මෙත්ත සූත්‍රය කියලා අර සප්ත බොජ්ජංග වැඩුණ හිතින් නැකිදලා ගියොත් ඔබ තුළ මොකද සකස් වුනේ? පින. තේරෙනවද? කුසලයේ පින සකස් වුණා. තේරෙනවද? නමුත් ඔබ මැරෙන වෙලාවේ පින උපාදානය වුණොත් ඔබ නැවත දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙනවා. තේරෙනවද? එතකොට මේක විදර්ශනා නුවණින් ඔබ දකිනවා කියන්නේ ඔබ බුද්ධ වන්දනාව කරලා තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්නවා. මේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගැන බබලන රූපකායත් අර පිරිනිවන් මංචකේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්නවා. තේරෙනවද? මේ බුදුරජාණන් වහන්සේ අතීතේ පහළ වුණා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවි ගියායි කියන කාරණේ නුවණින් දකින්න ඕන. මේ උතුම් ධර්ම රත්නයත් කවදා හරි අතුරුදහන් වෙලා යනවායි කියන කාරණේ නුවණින් දකින්න ඕන. මේ මොහොතේ වැඩ සිටින මේ උතුම් සංඝ රත්නයත් කවදා හරි දවසක කාසාය කණ්ඩකලා බවට පත් වෙලා අතුරුදහන් වෙලා යනවායි කියන කාරණේ දකින්න ඕන. එහෙනම් තෙරුවන් කෙරෙහි සද්ධාව නිත්‍ය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද? අනිත්‍යයි. තේරෙනවද? එතකොට මේ අනිත්‍යභාවය වඩලා පුරුදු වුණාට පස්සේ එයා මැරෙන වෙලාවට එකපාර්ට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් එකපාර්ටේ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැක්කත් එකපාර්ටේ රූපකාය අනිත්‍යයි කියලා දකිනවා. එයා මැරෙන වෙලාවෙ එකපාර්ට කළා වූ පින්කමක් සිහිපත් වුණොත් ඒ පින්කමේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. දැන් මේක දකින්න පුළුවන් උනේ කුමක් නිසාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්ක නිසා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු වෙලා සම්මා සමාධිය තුල පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගෙන ඒ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. දැන් බලන්න සම්මා සංකප්ප ගන්න ඔබ සම්මා සංකප්පවල කොච්චර අව්‍යාපාදයේ තුල ජීවත් වුණත් අවිහිංසාව තුල ජීවත් වුණත් මොකද්ද ඔබට ලැබෙන්නේ? කුසල් සංස්කාර. ඒ කුසල් සංස්කාරයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ මැරෙන වෙලාවේ එකපාරට මෛත්‍රී චිත්තයක් ඇති වුණොත් මොකද වෙන්නේ? ඔබ දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙනවා. ඒ දෙවියා මිනිසයා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් මැරෙන වෙලාවේ මෛත්‍රී සිතක් සකස් වුණත් ඒ මෛත්‍රියේ සංස්කාර ආනිසංසය ආස්වාදයේ අනිත්‍යයි කියලා ඔබ දකින්නේ. දැන් කෙනෙක් සිල් සමාදන් වුණොත් මොනවාද ලැබෙන ආනිසංස? ජනප්‍රියභාවය ඇති වෙනවා, ඕනෑම සභාවකට නොබියව යනවා, සිහිමුලා නොවී මැරෙනවා, සුගතියේ. මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය වූ දෙයට බැඳුනොත් දුකක්ද සැපද ලැබෙන්නේ? දුක. එහෙනම් නිරේතුරුව සිල් සමාදන් වුණාට පස්සේ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. සීලය තුළින් ලැබෙනා වූ ආස්වාදයේ අනිත්‍යභාවය දකින්න. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම තුළයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. දැන් මුලින් අපි වැඩුණේ කුමන ආරෂ්ඨාංගික මාර්ගයේ පැත්තද? ලෞකික. ඒක භවයේ සැපයටයි යන්නේ. භවයේ සැපයට ගිහිල්ලා ආයිමත් කවදා හරි අපි සතර අපායට වැටෙනවා. ඒ නිසා සතර අපායෙන් මිදීමේ සෝවාන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකිනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව විදර්ශනා නුවණින් දකිනවා. පටිච්ච සමුප්පන්න උපත කියන එක විදර්ශනා නුවණින්. අපි කොච්චර පටිච්ච සමුප්පන්නව නැවත ඉපදුනත් ඒ ඉපදීම නිත්‍යද අනිත්‍යද? ආයිමත් මැරෙනවා. අපි කොච්චර කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දුන්නා සිල් රැක්කත් ආනිසංස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි.
අපි අම්මා තාත්තාව කරේ තියාගෙන සැලකුවත් ලැබෙන්නා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? මෙන්න මේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. එහෙම අනිත්‍යභාවය දකිද්දී මැරෙන වෙලාවේ අම්මා තාත්තාට සැලකුවාය කියන පින මතක් වුණත් ඔබ එක පාටේ සංස්කාරය අනිත්‍යයි කියන ධර්මයයි දකින්නේ. මැරෙන වෙලාවෙම ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ නිසා ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ වෙන්න සම්මා සමාධිය තුලින් පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගන්න. පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින්න. ඔන්න ඔතන තමයි බෞද්ධයෙක් වශයෙන් ඉපදීමේ අර්ථය කියන්නේ මේ ජීවිතේදීම මේ ගිහි පින්වතුන් සෝවාන් ඵලයට පත් වෙන්න දක්ෂ වුණොත් මේ ලැබුවා වූ බෞද්ධ ජීවිතයෙන් ලබාගත් ශ්‍රේෂ්ඨ අර්ථය එතන තියෙනවා. මාත්‍ය උත්තරය ඇද්ද? හරි, එහෙනම් ඊළඟ ප්‍රශ්නය අහන්න. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. කාම සංහා, භව සංහා, විදව සංහා නිවීමේ මඟ සොයා යන කෙනෙකුට ඒ බලපාන අයුරු පහදා දෙන්න. ඒ වගේම නිවීමේ මඟ සොයා යන කෙනෙක්ට ත්‍රිපිටකය ධාරණය අනිවාර්යයෙන්ම කළ යුතුද කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. ඒ වගේම පිරිවත් ස්වාමීන් වහන්සේ අපි අහලා තිනවා කෙනෙක් මරණයට පත් වෙනවා කියන්නේ ආශ්‍රයත් උණුසුමත් විඥානය පිට වෙන මොහොත. නමුත් කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ කෙනාගේ ඉන්ද්‍රියන් සමහරවිට ඇස් දෙක වගේ නැවත ප්‍රකෘති තත්ත්වයෙන් තවත් කෙනෙකුට පෙනීම ලබා දීම සඳහා ලබා ගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ විඥානය පහවදීපු තැන මේ විඥානය සිදුවන්නේ මොකක්ද කියන එකත් සමදෝමත් නැද්ද? මේ පළවෙනි ප්‍රශ්නේ තමයි. එක පාඩම් ප්‍රශ්න තුනක් කරුවා නේද? පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාව කියන්නේ මොකද්ද? කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව, තණ්හාව. තේරෙනවද? එතකොට කාමයන් කියලා කියන්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ කාමයේ ආස්වාදයන් හයක් ගැන දේශනා කරනවා. මොකද්ද කාමයේ ආස්වාදයන් හය? ඇස නිසා සකස් වෙනා වූ චක්කු විඥානේ ඇසේ ආස්වාදයයි කියනවා. කන නිසා සකස් වෙනා වූ සෝත විඥානේ කනේ ආස්වාදයයි කියනවා. නාසය නිසා සකස් වෙනා වූ ගාන විඥානේ නාසයේ ආස්වාදයයි කියනවා. දිව නිසා සකස් වෙනා වූ ජීවා විඥානේ දිවේ ආස්වාදයයි කියලා කියනවා. මනස නිසා සකස් වෙනා වූ මනෝ විඥානේ මනසේ ආස්වාදයයි කියලා කියනවා. කය නිසා සකස් වෙනා වූ කාය විඥානේ කයේ ආස්වාදයයි කියලා. එහෙනම් දැන් කාම තණ්හාව කියන්නේ මෙන්න මේ කාමයන් හය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. තේරෙනවද? එතකොට මේ කාම තණ්හාව තුළ ජීවත් වෙනවා නම් යමෙක්, ඒ කියන්නේ ඕනෑම මිනිස්සෙක්, ඕනෑම දෙවියෙක්, ඕනෑම සතර අපා සත්වෙක් මෙන්න මේ කාම තෘෂ්ණාව තුළ ජීවත් වෙනවා. තේරෙනවද? දැන් අපි කියමු සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා කාමරාග පටිඥා නිරෝධය කරලා නැහැ. ඒ නිසා යා කාමතව තණ්හාව තුළ ජීවත් වෙනවා. තේරෙනවද? එතකොට මේ කාම තෘෂ්ණාව කියලා කියන්නේ මේ කාමයන් කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. තේරෙනවද? එතකොට භව තෘෂ්ණාව කියන්නේ මේ භවාත්‍රය කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. එතකොට භවාත්‍රයන් තුනක් පිළ උපාදාන පත්‍ය භව උපාදානය නිසා, ඒ කියන්නේ බැඳී යාම නිසා සකස් වෙන භවාත්‍රයන් තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒ භවාත්‍රයන් තුර කාම භව, රූපී භව, අරූපී භව. එතකොට කාම භවය කියලා කියන්නේ මොකද්ද? මේ තුසිතේ යාමයේ නිම්මාන්පතියේ පරිනිම්මිත වසවත්තියේ තාවතිසියේ චාතුර්මහරාජිකේ මනුස්ස ලෝකයේ සහ සතර අපාය කාම භව. මේක තමයි කාම භවය කියලා කියන්නේ. එතකොට රූපී භව කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානතල උපාදානය කරගෙන මැරෙන කෙනා ගිහිල්ලා උපත්ය ලබන රූපය ඇසුරෙන් සකස් වෙන මේ ධ්‍යාන මට්ටම් වලට ගිහිල්ලා උපදින කෙනා රූපී භවත්වය තුළ උපදිනවා. දන අරූපී භවත්‍රය කියලා කියන්නේ මේ ආකාස හතරවෙනි ධ්‍යාන තලයෙන් ඔබට ගිහිල්ලා ආකාසායන්චනේ නේව සංඥා ඥා සංඥා වගේ අරූපී ධ්‍යාන උපාදානය කරගෙන මැරෙන අය රූපයේ ප්‍රකට නොවන අරූපාවචර බ්‍රහ්ම තලවල. එහෙනම් මේ මැරෙන ඕනෑම සත්වේ මේ භවත්‍රයන් තුන තුන උපත්ති ලැබෙනවා. මොකද තුන? කාම භව, රූපී භව, අරූපී භව. එතකොට දැන් භවත තණ්හාව කියන එක තේරෙනවද? දැන් භව තෘෂ්ණාව කියලා කියන්නේ මෙන්න මේ භවයන් තුන කෙරෙහි ඇති කර ගන්නා වූ තෘෂ්ණාව. දැන් එතකොට සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තුල කාම තණ්හාව තියෙනවද? තියෙනවා.
එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල භව තණ්හාව තියෙනවද? තියෙනවා. ආත්ම භාව හතකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. තේරෙනවද? දැන් එතකොට සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තෘෂ්ණාව තියෙනවද? අනුශය වශයෙන් තියෙනවා. අනුශය වශයෙන්. එතකොට සකෘදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා තුල භව තෘෂ්ණාව තියෙනවද? ආත්ම භාව දෙකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. ආත්ම භාව දෙකකට අදාළව. එතකොට දැන් අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා තුල කාම තණ්හාව තියෙනවද? නැහැ. අනාගාමි ඵලයටපත් වුණාම යා කාමරාග පිටිකය නිරෝධය කරනවා. එතකොට නමුත් කාම තෘෂ්ණාව නැති වුණත් එයාට භව තෘෂ්ණාව තියෙනවද? ඒකාත්ම භාවයකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. රහතන් වහන්සේ මේ සියල්ලම නිරෝධය කරපු කෙනා. දැන් එතකොට කාම තණ්හා, දැන් දෙවෙනි එක මොකද්ද? භව තණ්හා. තුන්වෙනි එක මොකද්ද? විභව තණ්හා කියලා කියන්නේ භවයක් නැහැ කියලා ඇති කරගන්නා වූ විශ්වාසය. දැන් ක්‍රිස්තියානි මහත්තුරු ඉන්නවා, ඒගොල්ලෝ නැවත උපතක් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ නැවත උපදිනවා කියලා විශ්වාසයක් නැහැ. මුස්ලිම් මහත්තුරු ඉන්නවා, ඒගොල්ලෝ නැවත උපතක් තියෙනවා කියලා විශ්වාසයක්. දැන් සමහර බෞද්ධ මහත්තුරු ඉන්නවා, ඒගොල්ලෝ කියන්නේ කාලා බීලා නටලා විනෝද වෙලා සින්දු කියලා ජීවත් වෙමු, මැරුණාට පස්සේ සියල්ල. එහෙම කියන අය නැද්ද? ඉන්න ඕන තරම් ඉන්නවා නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ නැවත උපදිනවා කියන විශ්වාසයක් නැහැ. දැන් මන් දන්න එක මහත්තෙක් හිටියා ගිහි කාලේ. ඒ මහත්තයා හොඳටම බොන මහත්තෙක්, සල්ලි දින මහත්තෙක්. එයා ජීවිතේ අවුරුදු 60 වගේ වයස වෙනකොට මිනි පෙට්ටියක් ගෙනල්ලා ගෙදර තියාගත්තා. ගෙදර ගේ මැද්දේ බීලා ඇවිල්ලා රැයට මොකද කරන්නේ? මිනි පෙට්ටියේ නිදාගන්න. ඒක එයා දකින්නේ මොකද්ද? මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි කියන කාරණය. මරණයෙන් පස්සේ සියල්ල ඉවරයි. නැවත උපතක්, පටිච්ච සම්පන්න උපතක් තියනවා කියලා විශ්වාසයක්. ඒතොර විභව තණ්හාව කියන්නේ මරණයෙන් පස්සේ උපතක් නැහැ කියලා ඇති කරගන්නා වූ තෘෂ්ණාව. තේරෙනවද? එයා තුල නැවත උපතක් පිළිබඳ කැමැත්තක්, විශ්වාසයක් නැහැ. එහෙනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාරණා තුන ඔන්න ඔය විදිහට තමයි ගැලපෙන්නේ. ඒ නිසා කාම තෘෂ්ණාව තුල සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා, සකෘදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා ජීවත් වෙනවා. ඒ වගේම භව තෘෂ්ණාව කියන කාරණය තුල සෝවාන්, සකෘදාගාමි, අනාගාමි තුන් දෙනාම භව තෘෂ්ණාව තුල ජීවත් වෙනවා. නමුත් මේ සියල්ලම විභව තණ්හාව කියන කාරණය මිදිලයි ජීවත් වෙන්නේ. මහත්තු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? එකපාර එක ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නය තමයි නිවීමේ මඟ සොයා යන කෙනෙකුට ත්‍රිපිටක ධාරණය අනිවාර්යයෙන් අවශ්‍යද කියලා? අත්‍යවශ්‍යයි. තේරෙනවද? ත්‍රිපිටක ධර්මයෙන් තොරව නිවන් මාර්ගයක් කියන කාරණයක් ගැන කතා කරන්න පුළුවන් කම නැහැ. තේරෙනවද? ත්‍රිපිටක ධර්මයෙන් තොරව නිවන් මාර්ගයක් කියන කාරණයක් කතා කරන්න පුළුවන් නැහැ. මොකද නිවන් මාර්ගය කියන්නේ ආරෂ්ඨාංග, මේ චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එතකොට ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩිම තුල අපි තුල මොකද සකස් වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමෙන් පින සකස් වෙනවා. කුසලයේ සකස් වෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර හැටියට විදර්ශනා නුවණින් වැඩදී මොකද සකස් වෙන්නේ? සතර සතිපට්ඨාන ධර්මය. සතර සතිපට්ඨාන ධර්මයන් තුල ඊළඟට සතර සතිපට්ඨාන ධර්මයන් තුල සප්තබොධ්ජංගයන් සකස් වෙනවා. සප්තබොධ්ජංගයන් සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා දකින තැන අන්න පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයේ මතුකලව. එනම් මේ සෑම ධර්මයක්ම අපි සතර සතිපට්ඨාන සූත්‍රය තුලින්, එහෙමත් නැත්නම් සූත්‍රගත ධර්මයන් තුලින්මයි අපි මතු කරලා ගන්න. සූත්‍රගත ධර්මයන් තොරව නිවන් මාර්ගයක් ගැන මන්නම් කියන්න දන්නේ නැහැ. මොකද ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොර නිවන් මාර්ගයක් මේ ලෝක ධාතු තුල නැහැ. තේරෙනවද? ඉන්සන් නිරේතුවම සූත්‍ර ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ සූත්‍ර ධර්මයන් පරිහරණය කරනවා. තේරෙනවද? පරිහරණය කරන්න. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ යම් කෙනෙක්ගේ ජීවිතය තුළ ආරෂ්ඨාංගික මාර්ගය තියෙනවා නම් මුළු සූත්‍ර ධර්මයන්ගේ හරය ඒ ජීවිතය තුළ පුළුවන්. තේරෙනවද? මුළු සූත්‍ර ධර්මයන්ගේ හරය ජීවිතය තුළ තියෙනවා. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන් මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් ලබමින්, ඒ ලබන්නා වූ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ආරෂ්ඨාංගික මාර්ගය මතු කර ගනිමින් නිවන් මාර්ගය මතු කර ගන්න දක්ෂ වෙන්න. සේවකෙන්න ඊළඟ ප්‍රශ්නය තමයි, කෙනෙක් මැරුණට පස්සේ ඔව් ඒ කෙනාගේ ඉන්ද්‍රියන් ඇස් වගේ දේවල් නැවත බද්ධ කරලා පෙනීම ලබා ගන්නෙ කොහොමද කියන එකත්. කෙනෙක් මැරුණා කියලා දැන් මැරුණාය කියලා කියන කාරණේ අපි ධර්මානුකූලව මැරෙනවා කියන්නේ මහත්වේ මේ වයසට ගිහිල්ලා මැරෙනවානේ. ඒතර කෙනෙක් වයසට ගිහිල්ලා මැරුණා කියන්නේ එයාගේ ශරීරයෙන් ආයුෂයක්, උණුසුමක්, විඥානයක් තුනම බැහැරට යනවා. තේරුණාද? මලකඳක් කියලා කියන්නේ මොකද්ද? ඒක ආයුෂයක්, විඥානයක්, උණුසුමක් තුනම බැහැරට ගිය තැනයි මරණය කියලා කියන්නේ. තේරුණාද?
එතකොට මේ මරණය කියලා කියපු තැනදි මහත්තු ඒ ශරීරයේ උණුසුම පහව යන්න පෙර ආතුව. තේරෙනවද මේ ශරීරයේ උණුසුම තුලින්නේ මේ ප්‍රකෘති භාවය ඇති කරලා තියෙන්නේ නේද? තේජෝ ධාතුව තුලින්නේ. ඉතින් උණුසුම භාවය පහව යන්න පෙර ආතුව මහත්තු ඔය ඇස කියන ඉන්ද්‍රිය ගලවල තව කෙනෙකුට බද්ධ කරන්න පුළුවන්. තේරෙනවද? මොකද අපි මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ අවසාන වයසට ගිහිලා මැරෙන. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි සෑම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා. තේරෙනවද? අපි සෑම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා. මැරෙමින් ඉපදුමත් අපි මැරෙමින් ඉපදෙනවා කියලා දකින්නේ නැහැ. කවදා හරි මේ සෑම නිමේෂයකදීම මැරෙමින් උපදිනවා කියන කාරණේ අපි ප්‍රඥාවෙන්මයි දකින්නේ. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව කියනවා සෑම නිමේෂයකදීම අපි මැරෙමින් ඉපදෙනවා. ඒ මැරෙමින් ඉපදෙනවා කියන්නේ දැන් කොහොමද මැරෙමින් ඉපදෙන්නේ? දැන් ඇස ඉපදුනා කියන්නේ ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙන. චක්කු විඥානේ සකස් වෙනවා. තේරෙනවද? චක්කු විඥානේ සකස් වෙච්ච කෙනෙක් දැන් ඇසෙන් රූපයක් දැක්ක ගමන් අපි මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. තේරෙනවද? මේකනේ කරන්නේ නේද? ඇසෙන් රූපයක් දකිනවා දැක්ක ගමන් මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා කියන්නේ ඇස මැරිලා මන ඉපදෙනවා. තේරෙනවද? චක්කු විඥානේ මැරිලා මනෝ විඥානේ ඉපදුනා. මනෝවිඤ්ඤාණය ඉපදිලා හිතනකොට අපිට ශබ්දයක් ඇහෙනවා. මනෝවිඤ්ඤාණය මැරිලා සෝත විඤ්ඤාණය ඉපදේ. තේරෙනවද? දැන් ඇසුනා වූ ශබ්දය ගැන හිතනවා සෝත විඤ්ඤාණය මැරිලා මනෝවිඤ්ඤාණය ඉපදේ. එතකොට මధుරුවෙක් කනවා අන්න මනෝවිඤ්ඤාණය මැරිලා කාය විඤ්ඤාණය. ඒ කියන්නේ නිරතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හයෙන් එක ආයතනය ඉපදිලා තියෙනවා. එක ආයතනය ඉපදිලා තියෙනවා. එකයි. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානීය බැසගෙන තියෙනවා. තේරෙනවද? ඇස ඉපදුන වෙලාවේ චක්කු විඥානයේ සකස් වුන වෙලාවේ විඥානයේ චක්කු විඥානයේ ඇස තුල බැසගෙන තියෙනවා. ඇස මැරිලා මන ඉපදෙනකොට විඥානයේ මන තුල දැන් එතකොට එකම විඥානයක්ද? නැහැ. ඇස මැරිලායි මන ඉපදුනේ. තේරෙනවද? මන මැරිලායි කන ඉපදුනේ. කන මැරිලායි නාසය ඉපදුනේ. ඒ වගේ මේ පෙර ජීවිතයේ අර අවසාන චුති සිතෙන් ප්‍රතිසන්දි චිත්තය හැටියට අනිත්‍යභාවයට පත් වෙලා මේ ආයතන හය හරහා මැරෙමින් ඉපදෙමින් මේ විඥානය ගලාගෙන ගිහිල්ලා මේ ජීවිතයේ අවසාන චුති සිතෙන් අපි ඊළඟ ප්‍රතිසන්දියට යනවා. ඒතොර එකම විඥානයද මේක? එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ආයතන හයෙන් එක ආයතනයයි හැම වෙලාවෙම ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලා තියෙන ආයතන තුළ විඥානය බැසගෙන තියෙනවා. ඒක කවදා හරි දවසක අපි ප්‍රඥාවෙන් විදකින්නේ එතෙක් අපි මේ නිරතුරුව මැරෙනවා කියන කාරණේ දකින්නේ නැහැ. නමුත් ශරීරයේ උණුසුම පහව යන්න අපි ඉස්සෙල්ලා මේ ශරීරයේ බද්ධ කරන දේවල් වෛද්‍ය තාක්ෂණය තුළ බද්ධ කරන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ අහමු. මේ යම් පුද්ගලී සෝවාන් ඵලයට පත් වෙනකොට ඒ අවස්ථාවේදී ආ සක්කාය දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා වැඩි යුතු ඒ භාවනා වැඩ පිළිවෙල කුමක්ද? මෙහෙමයි මහත්වරු. යම් කෙනෙක් සෝවාන් මාර්ගය කියලා කියන්නේ මේ ධර්මයේ අවබෝධාත්මක තැනේ පළවෙනි පියවර. තේරුණාද? දැන් ඕනෑම කෙනෙක් මුලින්ම ඉන්නේ කොතනද? සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන. තේරෙනවද? සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන. සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මොකද? සෝවාන් මාර්ගය. තේරෙනවද? එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ දැන් ඕනෑම සෝවාන් මාර්ගය තුල ඉන්න පුද්ගලයෙක්ගේ මේ අපි හැම කෙනෙක්ගේම ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. තේරෙනවද? මේ ඕනෑම කෙන් බෞද්ධ පින්වතෙක් තුල ඉන්ද්‍රිය ධර්මයන් පහක් වැඩෙනවා. මොකද්ද ඉන්ද්‍රිය ධර්මයන් පහ? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. තේනද? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. නමුත් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාගේ එක හා සමානව වැඩිලා නැහැ. තේනද? සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ මොකක්ද වෙන්නේ? මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙනවා. තේනද? සමෝ වැඩුණාට පස්සේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සෝවාන් ඵලයට පත්ුණ කෙනා තුල වැඩෙන්නේ බල ධර්මයන් හැටියට. බල ධර්මයන් කියන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ධර්මයන්ව විදර්ශනා නුවණින් වැඩෙනවා. තේරෙනවා? විදර්ශනාත්මකව එයා තුල වැඩෙනවා. ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා තුල මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙලාද නැද්ද? සම වෙලා නැහැ. තේරෙනවද? සමෝ නැහැ. සෝවාන් ඵලයට පත්ුණ වෙලාවේ සමභාවයට පත් වෙන්නේ. තේරෙනවද?
සද්ධානුසාරී කියලා කියන්නේ යාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තිනවා, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය වැඩිලා නැහැ. දැන් සමහරු ඉන්නවා උදේ ඉඳන් රෑ වෙනකම් බුද්ධ වන්දනාව කරනවා, මල් පූජා කරනවා, සිල් සමාදන් වෙනවා. නමුත් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ සද්ධාව තියෙනවා, ප්‍රඥාව තියෙනවද නැහැ. දැන් කෙනෙක් ඉන්නවා, එයා හොඳට ධර්මයේ දන්නවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ දේශනා කරනවා, ධර්මයේ ලියනවා. මේ සෑම දෙයක් තිබ්බත් එයා මේ සංස්කාර අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒතකොට සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ මෙන්න මේ කාරණා දෙක තුල ජීවත් වෙන දෙන්න. තේරෙනවද? ඒතකොට සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ එයා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම කරගෙන සම වෙච්ච වෙලාවේ අන්න ඒ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා තුල ලක්ෂණ කීයක් තියෙනවද? කාරණා තුනකින් එයා පරිපූර්ණ වෙනවා. මොකද කාරණා තුන? සක්කාය දිට්ඨිය. තේරෙනවද? සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම සිඳලා දානවා. තේරෙනවද? අන්න සීලවතුලින් එයා මිදෙනවා. සම්පූර්ණයෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙනවා. තේරෙනවද? තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ජීවිතයට එකතු වෙනවා. දෙවනුව සීලය ආර සීලයක් හැටියට වැඩෙනවා. තුන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. දැන් තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ මොකද්ද කියලා මට කියන්න. දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච කෙනා සෝවාන් ඵලයට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වෙනවා. දැන් ඒතකොට තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? නොසැලෙන සද්ධාව. ඒ නොසැලෙන සද්ධාව කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැහැ. හරි. වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේ හරි. ඒ වෙනස් වෙන්නේ නැති තැනට එන්නේ කොහොමද යා? එයා ප්‍රත්‍යක්ෂකව අවබෝධ කරගන්නවා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. තේරෙනවද? ධර්ම රත්නයත් අනිත්‍ය වූ ධර්මයක් ධාවයක් කියලා දකින්න. සංඝ රත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකින්න. එතකොට මේ අනිත්‍ය වූ මේ විදර්ශනාත්මක දැක්ක කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සැබෑ ධර්මයේ අර්ථය. එතකොට යා අචල සද්ධාවට පත් වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. ධර්ම රත්නයේ සංඝ රත්නයත් එයා විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. එතකොට තෙරුවන් කෙරෙහි අචල සද්ධාව සකස් වුණ කෙනා තුල ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? සීලය ආර සීලයක් හැටියට වැඩෙනවා. සීලය ආර සීලයක් කියන්නේ මොකද්ද? සීල් සමාදන් වෙලා සමාදන් වුණා වූ සීලේ ආනිසංස විදර්ශනා නුවණින් දකින්න. තේරෙනවද? සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සමාස් රැකුණ සිල්පදයක් විදුන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. ආර සීලය කියන්නේ ඒක. තේරෙනවද? ආර සීලය කියන්නේ සිල්පද පහ සමාදන් වෙනවා කියන කාරණේ නෙමෙයි. ඒක සීලය. ආර සීලය කියන්නේ සමාදන් වුණා වූ සීලේ ආනිසංසය අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? එයා අනිත්‍යයි කියලා දකින්න එයා විදුන සිල්පදයක් රැකෙන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. තේරෙනවද? එතකොට පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව සකස් වෙන්න ඕනේ. දෙවෙනි කාරණේ සීලය ආර සීලයක් හැටියට වැඩෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න. පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර මෙන්න මේ කාරණා පහ අනිත්‍ය වශයෙන් එයා දකින්න අවබෝධ කරන්නේ නැහැ. අවබෝධ කරන්නේ නැහැ. දැන් තෙරුවන් කෙරෙහි අචල සද්ධාව වැඩුණා. සීලය ආර සීලයක් හැටියට වැඩුණා. තුන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වැඩෙනකොට අනිත් පැත්තෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කාරණා තුන එයාගෙන් ඡය වෙලා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? මමත්වේ දැඩි භාවය. කුමක් කෙරේ මමත්වේ දැඩි භාවයේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ධර්මතාවයන් තුල ඇති කර ගන්නා වූ මමත්වේ දැඩි භාවය සිඳිල යනවා. සිඳිල ගිය තැන මාත්‍රයේ ආවුතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඇද්ද උත්තරේ? තෙරුවන් කෙරේ අචල සද්ධාවයි. දැන් ආරේෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් වැඩෙන්න ඕනේ. තේරෙනවද? විදර්ශනා නුවණින් වැඩිලා එයා නිරේතුව බුද්ධ වන්දනාව කළාට පස්සේ මොහොතක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යයි කියලා දකිනවා. මේ මල් පහන් පූජා කළා වූ මේ සෑම පිනක්ම, මේ සෑම කුසල් සංස්කාරයක් මේ අනිත්‍යයි කියලා දකිනවා. සීල් සමාදන් වෙලා හවසට ගෙදර එන්න මොහොතකට පෙර ආතුව විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන මේ සිල් සමාදන් වීම නිසා සකස් වුණා වූ කුසල් සංස්කාර විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දකින්න. තේනවා? එහෙම නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින තැන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කියන ඒ උතුම් ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දැකීම තුලයි මාත්‍යෝ අචල සද්ධාව ඇති කරගන්නේ. සීලය ආර සීලයක් කරන සීලේ ආනිසංස අනිත්‍යයි කියලා දකින්න, නිරේතුරුව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න, රූපේ නිරේතුරු මනිත සංඥාවට ලක් කළ සතර සතිපට්ඨානික අදාළව රූපේ අනිත්‍ය වශයෙන් දකිනවා.
අවසරයි අපේ හැමදෙරට. අපිට උදෑසන සිට ලැබුණු බොහෝ ප්‍රශ්න එක්ක පවුල ඇතුළත සිදුවෙන ගැටලු, එහෙම නැත්නම් සමාජයේ තමන් මුහුණ දෙන ගැටලු, එහෙමත් නැත්නම් තමන්ගේ රැකියා ස්ථානයේ තමන් මුහුණ දෙන ගැටලු. ඒ ගැටලු බොහෝ ප්‍රමාණයක් අපිට ලැබුණා. ඒ ලැබුණ ගැටලු වලින් අපි මේ ස්ථානයේ දැස්ලා ඉන්න බොහෝ පිරිසක් අපේ හැමදෙරණින් ඉන්නේ දුර්ගවිහෙර ව්‍යාපාරයේ ගොවිතැන් කරන ජනතාව. ඔවුන් කීප දෙනෙක් අපින් අසපු ප්‍රශ්නයක් තමයි ඔහු බෞද්ධෙන් ලෙස කටයුතු වෙනවා. හැබැයි අපි කරන ජීවිකාව රැකියා මාර්ගයේ ගොවිතැන. අපි ගොවිතැනේදී වල්නාශක භාවිතා කරනවා. අපි දන්නවා වල්නාශක යෙදුවොත් එහෙම සතුන් බොහෝ ප්‍රමාණයක් මිය යනවා. ක්‍රිමිනාශක යෙදුවොත් එහෙම සතුන් බොහෝ ප්‍රමාණයක් මිය යනවා. හැබැයි අපිට ජීවන වෘත්තිය කරගෙන යන්න ඕන. අපේ දරුපවුල් නඩත්තු කරගෙන යන්න ඕන. මේකෙන් මිදලා අපිට වෙනත් රැකියා මාර්ගයක් කරන්න ශක්තිය ධෛර්යය නැහැ. එහෙමනම් අපි කොහොමද හිත හදාගෙන මේ වෘත්තිය ගොවිතැන සිදු කරන්නේ කියන එක අපි හඳුනගන්න. මේමයි ගොවිතැන් කටයුතු සිද්ධ කිරීමේදී වල්නාශක කෘමිනාශක යෙදීම නිසා නිරේතුරුවම පළවෙනි සිල්පදේ දුර්වල වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අනිවාර්යයෙන්ම කෙනෙක් ගොවිතැනට වල්නාශක මේ අර මේ කෘමිනාශක යොදද්දී පළවෙනි සිල්පදයේ සත්ව හිංසාව සහ සත්ව ඝාතනය කියන කාරණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ කිසිම ගැළවිල්ලක් නැහැ. තේරෙනවද? ඒ ගැළවිල්ලක් නැහැ වගේම අපි දැන් කල්පනා කළොත් අනේ දැන් කෘමිනාශක ගැහිම නිසා මට අකුසලයක් වෙනවා. ඒ නිසා මම මේක ගහන්නේ නැහැ. මම සල්ලි දීලා කෙනෙක් අරන් එයා ලබා කෘමිනාශක ගහනවා කිව්වොත් අකුසල් දෙකක් සිද්ධ වෙනවා. මොකද්ද? තමන් තුල සත්ව හිංසා සත්ව ඝාතන චේතනාව සකස් වෙනවා. අනුන්ව සත්ව ඝාතනයට යොමු කිරීමේ අකුසලයක් සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ දෙකම සිද්ධ වෙනවා. නමුත් ඉතින් ගොවිතැනෙන් මිදලා අපිට ජීවත් වෙන්න බැහැ. තේරෙනවද? එහෙනම් දැන් ගොවිතැනෙන් මිදලා ජීවත් වෙන්න බෑ. ගොවිතැන් කළත් එතන අනිවාර්යම සිල්පද බිඳීමක් වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ ලෝකයෙන් මිදීමයි. තේරෙනවද? මේ උපත නිරෝධය කරන මාර්ගය සකස් කර ගැනීම. තේරෙනවද? ඉතින් දැන් සම්බේස අනිවාර්යයෙන්ම කුෂිකර්මාන්තය නිසා මේ කුමීන් විනාශ වීම නිසා ඒවා තුළ සකස් වෙන අකුසල් නිසා මැරෙන වෙලාවේ සමහර විට එවැනි අකුසලයක් සිහිපත් වුණොත් අපි ගොයම් මැස්සෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. තේරෙනවද? ඒතකොට ඔය ගොයම් මැස්සෝ කියන්නේ ඔය කුමීන් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි පෙර ජීවිතවල මිනිස්සුයම තමයි. තේරෙනවද? පෙර ජීවිත මිනිස්සවල ඉපදිලා මිනිස්සු හැටියට ඉපදිලා ඒ සත්ව හිංසාවන් කරලා ඒ මැරෙන වෙලාවේ සත්ව හිංසාවන් උපාදානය වෙලා අපි කුමීන් බවට පත් වෙලා උප්පත්තිය ලබනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න පුළුවන් තරම් කෘමි ඔය එවැනි දේවල් වලින් බැහැර වෙලා ජීවත් වෙන නමුත් ඒ වාට යොමු වුණොත් අනිවාර්යෙන්ම ඒ සත්ව හිංසා අකුසලේ නම් අපිට සිද්ධ වෙනවා. එවැනි සත්ව හිංසා අකුසල් සාමාන්‍යයෙන් සුළුපටු අකුසල් නෙමේ සත්තු දහස් ගාණක් සමහරට එක යායට මැරෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අකුසල් විපාක දෙනකොට අනාගත ලෝකේ මහා රංචු වශයෙන් මනුස්ස ඝාතන සිද්ධ වෙනවා ඒවයි විපාකයන් හැටියට. භූමිකම්පා වලින් එහෙම නැත්නම් මුහුදකට දේවල් තුලින් ඔය එක පාට සිද්ධ වෙන මහා දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් යුද්ධ වලින් සිද්ධ වෙන මනුස්ස ඝාතන කියන්නේ ඔය අනාගතයේ එවැනි මහා විනාශකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන් එවැනි කෘමිනාශක තුලින් අපි අතින් සිද්ධ වෙන සත්ව හිංසාව තුල. මොකද නිරේතුරුවම අපි දකින්න ඕනේ බුදුරජාන් වහන්සේගේ කාලයක ස්වාමින්වහන්සේ කෙනෙක් වැඩ සිටියා. උන්වහන්සේ පුතග්ජන ස්වාමින්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ පාවිච්චි කරපු සිවුරක් කෙරෙහි උන්වහන්සේ දැඩි තෘෂ්ණාවක් ඇති කරගෙන උන්වහන්සේ අපවත් වෙනවා. අපවත් වුණාට පස්සේ ඒ සිවුරේම කාවෙක් වෙලා උන්වහන්සේ උප්පත්තිය ලබනවා. ඒ උන්වහන්සේගේ නැගිනිය සිවුර ගෙනල්ලා බුදුරේ සංඝයාට බාර කරන්න අවසන් කටයුතු කරලා ඉවර වෙලා උන්වහන්සේගේ පාත්‍රා සිවුරු සංඝයාට ගෙනල්ලා බාර කරන යන වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා නැගිනිය අදෝ ඒ සිවුර බාර කරන්න එපා. ඔක ගෙදර ගෙනිහිල්ලා තව දවස් කීපයකින් ගෙනල්ලා බාර කරන්න කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ නැගිනිය අහන ඇයි භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ වෙලාවේ කියනවා නැගිනිය ඔබට පේනවද ඔය සිවුරේ දුවන කාවා කියලා. ඔය කාවා වෙන කවුරුත් නෙමේ පෙරේදා දවසේ අපවත් වෙච්ච ඔබ වහන්සේගේ පැවිදි සහෝදරයාමයි කියලා කිව්වා. දොඩේ නම් ඒ කාවා කියන්නේ කවුද පෙර ජීවිතේ පැවිදි කෙනෙක්. තේරෙනවද? එහෙනම් ඔය ගොයම් මැස්සා කියන්නේ තනකොළ මැස්සා කියන්නේ පළතුරු මැස්සා කියන්නේ කවුද පෙර ජීවිතේක මිනිස්සෙක්මයි. තේරෙනවද? මිනිස්සෙක්මයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට
කෘමිනාශක නොගහත් බෑ, කෘමිනාශක ගහලත් බෑ, දෙකම ප්‍රශ්නයක්. එනිසා අපිට කරන්න තියෙන්නේ මේ කටුක බව ගමන තේරුම් අරගෙන, මේ අකුසල් රැස්සෙන මේ ජීවිතය තේරුම් අරගෙන ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරලා හැකිතාක් ඉක්මනින් උතුම් සෝවාන් ඵලයට පත් වෙන කියන තැනයි. ඉන් මෙහානම් අපිට ගැලවිලා නැහැ. මොකද අනාගතේ යන්න යන්න තව තව මේ දේවල් භාවිතේ වැඩි වෙනවා මිසක් කවදාකවත් අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකයේ මේ මොහොත ගොඩ නැගී පවතින්නේ අනාගතේ අර බිහිවෙන්නා වූ මුර්ග සංඥා ලෝකයට අවශ්‍ය සාධක සියල්ල සකස් කරගෙන. තේරෙනවා? මේ විදිය සත්වඝාතන සිද්ධ වෙන්නේ නැත්නම්, සත්ව හිංසා සිද්ධ වෙන්නේ නැත්නම් මුර්ග සංඥාවකට ලෝකයයි අනාගතේදී යන්නේ නැහැ. ඒතර මේ මුර්ග සංඥාවට අවශ්‍ය සාධක තමයි මිනිස්යා තුලින් මේ විදියට සකස් කරලා දෙන්නේ. ඒතර මේ සකස් කරන ලෝකයේ තුල අනිවාර්යෙන්ම ඒ සත්ව හිංසාව කුෂිකර්මයේ තුලින් සකස් වුණත් ඒක සත්ව හිංසාවක්. ඒ සත්ව හිංසාව මැරෙන වෙලාවේ සිහිපත් වුණොත් අනිවාර්යෙන්ම අපි නැවත ගොයම් මැස්සෙක්, පළතුරු මැස්සෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථා ඒ ආකාරයෙන්ම විවෘතව තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එනිසා අනුල්ලවා මේක තෙල් ගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එතකොට අකුසල් දෙකක් වෙනවා, අනුන්වත් අකුසලයට පෙළඹුවා වෙනවා. එනිසා අපිට තියෙන එකම දේ තමයි මේ සංසාර බය දැකලා, මේ සංසාරයේ තියෙන කටුක භාවයේ තුන මේ රැස් වෙන්නා වූ අකුසල් වල ස්වභාවය දැකලා, මේ අකුසල් නිසා සකස් වෙන අනාගත මුර්ග සංඥා ලෝකය දැකලා අනිවාර්යෙන්ම ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කිරීමේ ක්‍රියාන්විතය ඔබ යෙදුනොත් ඔබට ওই කාරණේ යටපත් කරගන්න පුළුවන්. මෙහා නම් ගැළවිල්ලක් නැහැ. අපිට ලැබුණු තවත් ප්‍රශ්නයක් තමයි අපේ හැමදෙරුනේ. දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු නම් අපි බෞද්ධෙක්ුනේ ඇයි කියන ප්‍රශ්නේ. ඉන්න අනතුරුව ප්‍රශ්නයක් අපිට යොමු වෙනවා. අපි බෞද්ධෙක් වෙලා ඉන්නවා. අපි සේවය කරනවා. නිවසේ වැඩ කටයුතු කරනවා. අපිට පැය කිහිපයක් හරි දවසේ විරාම කාලයක්, විවේක කාලයක් තියෙනවා. ඒ කාලේදී අපි දරම් ගහනවා, දාන් අදිනවා, සෙල්ලම් කරනවා, රූපවාහිනී නරඹනවා, ගුවන් විදුලියට සවන් දෙනවා, යහළුවන් සමග විනෝද කටයුතු කරනවා. හැබැයි ඔබ වහන්සේ මුලින් සඳහන් කරා වගේම සංසාරේ අපි බෞද්ධෙක් වෙලා වර්තමාන ඉපදිලා තියෙනවා, මිනිස්සුත් බව ලබාගෙන. අපි සිංහල බෞද්ධෙක් වෙලා සැබවින්ම. හැබැයි අපේ සිත යොමු වෙන්නේ නැහැ හාමුදුරනේ අර විරාම කාලයේ පැය කිහිපේ බෞද්ධෙක් වෙලා ඉපදුනාට බෞද්ධාගමික වැඩ කටයුතු වලට යොමු වෙන්න. සැබෑවටම පන්සලට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක නිරත වෙලා දහම ශ්‍රවණය කරලා මේ කටයුතු වලට බෞද්ධෙක් වෙලා ඉපදුනා හිත යොමු වෙන්නේ නැති ඇයි කියන ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙනවා. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබන්සේ. ඒකට තියෙන කෙටිම පිළිතුර තමයි මහත්වය කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල. තේරෙනවා? මම ඔබ දැන් පැහැදිලි කරා. ඔය කාරණා තුමේ දුර්වලභාවය නිසාමයි පින්වතුල්ලා සංසාර බය කියන කාරණේ දකින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මම මේ පින්වතුල්ලා විනෝද වෙලා සතුටු වෙලා සින්දු කියලා මේ විනෝද වෙනවාට අකමැති නිසා නෙමෙයි මේවා කරන්න එපා කියලා කියනවා. තේරෙනවා? මේවා නිසා සකස් වෙන්නා වූ කාම ඡන්දයන් නිසා සතර අපායට මිනිසයා වැටුනොත් කල්ප ගානක් සතර අපායේ දුක දීර්ඝ නිසාමයි මම මේවා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? නමුත් ගිහි ජීවිතයක් තුළ අපිට මේ වෙන් වැළකීලා ජීවත් වෙනවා කියලා අපිට වැළකීලා ජීවත් වෙන්න කියලා කියන්න බෑ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරේතුරම අකුසල් රැස් නොවන ආකාරයෙන් මේ දේවල් කරන්න කියලා. දැන් විසාකාව සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. නමුත් විසාකාවත් නිරේතුරුවම අර මහමේල පළඳනාව පළඳගෙන තමයි හිටියේ. සිටු මැදුරක ජීවත් වුණේ නිරේතුරුවම ලස්සන වස්ත්‍ර අඳුවා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. තේරෙනවද? නමුත් ඒ සියලු දේ ගත කළත් ඒගොල්ලෝ ආරියෂ්ඨාංගික මාර්ගය තුල පරිපූර්ණ භාවයට පත් වෙලයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒසා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන, තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙන. එහෙම ජීවත් වෙද්දී සින්දුවක් ඇව්වායි කියන කාරණේ විනෝදුණායි කියන කාරණේ කොතනකවත් වැරද්දක් බවට පත් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක අපි තව කෙනෙකුට හිංසාවක් නොකරනවා නම්, වරදක් නොකරනවා නම්, සිල්පද ආරක්ෂා වෙනවා නම්, ගිහි ජීවිතය තුළ ඒවැයි මිදෙන්නේ කියලා අපිට කියන්න බැහැ. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුලත් කාමරාග පිටික තියෙනවා. තේරෙනද? කාමරාග පිටික තියෙනවා, ආත්මභාව හතකට අදාළව භවතුෂ්ණාව තියෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ සින්දුවක් අහන්න විනෝද වෙන්න එපායි කියන කාරණේ ගිහි පින්වතුන්ලාට වළක්වන්නේ නැහැ.
ආරේෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් මේවා ජීවිතයට එකතු කරගන්න. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න අපි තුල සකස් වෙන්නා වූ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අපිට මේ ලෝකේ යථාර්ථය මතු කළ දෙනවා. තේරෙනවද? එනිසා නිරේතුරුවම කාමයන්ට යන්න ආස්වාදය ලබන්න. නමුත් නිරේතුරුව දකින්න මේ කෙටි ආස්වාදය නිසා දීර්ඝ වූ ආදීනවයක් තියෙනවා කියන කාරණේ දකින්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියන කාමයේ ආස්වාදයක් තියෙනවා මහණෙනි. මං කාමයේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. කාමයේ ආස්වාදයක් තියෙන නිසාමයි මේ ජනතාව මෙච්චර කාමයන් කෙරෙහි ලොල් වෙලා ජීවත් වෙන්නේ. එනිසා කාමයේ ආස්වාදයක් තියෙනවා. නමුත් මහණෙනි ඒ ආස්වාදයේ කෙටි. තේරෙනවද? සින්දුවක ආස්වාදයක් තියෙනවා, නැටීමක ආස්වාදයක් තියෙනවා. නමුත් මේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි ආස්වාදය නිසා සකස් කරගන්නා වූ අකුසල් නිසා සිල්පද බිඳීම නිසා දීර්ඝ ආදීනවයක් තියෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන සාධාරණත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ. ඒ කාමයේ ආස්වාදයේ කෙටි. මේ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවයක් මේ මනු සත්වයා විඳිනවා කියලා. ඒ නිසා මේ කාමයේ ආස්වාදයේ කෙටි බව දැකලා ආදීනවේ දීර්ඝ බව දැකලා කාමයේ නිස්සරණය හොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට කාමයේ නිස්සරණය සොයාගෙන යෑමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. තේන්න. කාමයේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවේ දීර්ඝයි. තේන්නාද? එතකොට බලන්න කෙනෙක් තරුණ වියේ ඉඳලා ආදරය කියන ආස්වාදයට බැඳුනොත්, ඒ බැඳිලා විවාහයක් සිද්ධ කරගත්තොත්, ඒ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා කොයිසා දීර්ඝ ආදීනවයක් යා විඳින්න ඕනද? දරුවෝ හදලා මුණුපුර හදලා අවසානයේ මේවා උපාදානය කරලා මැරිලා සතර අපායට වැටුනොත් අර පුංචි ආස්වාදයේ උදෙසා කොයිසා දීර්ඝ ආදීනවයක් තියෙනවද? එසා කාමයේ ආස්වාදයක් තියෙනවා ඒක කෙටි. නමුත් කෙටි ආස්වාදයේ උදෙසා දීර්ඝ ආදීනවයක් සත්වයා විඳිනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයේ කෙටි ආස්වාදයක් දීර්ඝ ආදීනවයක් නුවණින් දැකලා කාමයේ නිස්සාරණය සොයාගෙන යන්න කියලා. දැන් මේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා කියන්නේ කවුද? කාමයේ කෙටි ආස්වාදයේ දැකලා දීර්ඝ ආදීනවය හඳුනගෙන දැන් අපි කොහෙද මේ යන්නේ? නිස්සාරණය සොයාගෙන යන්න. බුදුරජාණන් වහන්සේ කියන රූපේ ආස්වාදයක් තියෙනවා. ඒ රූපේ ආස්වාදයේ කෙටි එකක්. මේ රූපේ කෙටි ආස්වාදය නිසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් විඳිනවා. ඒතර රූපේ කෙටි ආස්වාදය කියන්නේ මොකද්ද? රූපේ කෙටි ආස්වාදය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන අවුරුදු 17ක 18ක 19ක තරුණියක්ගේ ඒ ජීවිතේ තරුණ ජීවිතේ දිහා දකින්න ඒක තමයි රූපේ ආස්වාදය. මොකද එතන ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ ආස්වාදයේ කෙටි. ඒ කෙටි ආස්වාදයේ ආදීනවය කියන්නේ අවුරුදු 40ක් 50ක් 60ක් 70ක් 80ක් යනකොට ඒ මුළු රූපේම විරාගයේ රූපයක් බවට පත් වෙනවා. අර කෙටි අවුරුදු 2ක 3ක තියෙන ආස්වාදයේ තුල අවසානයේ දීර්ඝ වූ ආදීනවයක් බවට පත් වෙනවා. ඒ පත්වීම දැකලා රූපේ කෙටි ආස්වාදයක් දීර්ඝ ආදීනවයක් දැකලා රූපේ නිස්සරණය සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? ඒ වගේම වේදනාවේ ආස්වාදයක් තියෙනවා කියන. මෙතනදී වේදනාව කියලා කියන්නේ මේ ධ්‍යාන තල පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තලවන්හි අර අරූපාවචර ධ්‍යාන තලයන් තමයි වේදනාව කියන්නේ. වේදනාවේ ආස්වාදයක් තියෙනවා. මේ ධ්‍යානගත සමාධිය ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ ආස්වාදයේ කෙටි. ඒ කෙටි ආස්වාදය නිසා දීර්ඝ ආදීනවයක් සත්වයා සකස් කරගන්නවා. ඒ නිසා මේ කෙටි ආස්වාදයක් දීර්ඝ ආදීනවයක් දැකලා වේදනාවේ නිස්සරණය සොයාගෙන විදර්ශනාමය නුවණ සමාධිය තුළින් මතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? ඒ නිසා ගිහි පින්වතුන්ලා ඒ සතුට තුළ ජීවත් වෙන්නේ ඒකෙන් බැහැර වෙන්න බෑ. නමුත් ඒ සතුට තුළ ජීවත් වෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙන. කොතනකවත් සිල්පද පහ බිඳගෙන සතුටු වෙන්නද යන්න නම් එපා. ඒ සතුට දුකක් බවටමයි පත් වෙන්නේ. තේරෙනවද? සිල්පද බිඳ ගන්න නැතුව ඔබ කොයි ආකාරයෙන් සතුටුණත් බුදුරජාණන් වහන්සේ කොතනකදුවත් ඔබට වැරද්දක් කියන්නේ ගිහි පින්වතට. තේරෙනවද? නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ සතුට කියන කාරණයත් නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. තේරෙනවද?
දැන් බුදුරජාණන් වහන්සේ අර ඊට ඉස්සෙල්ලා අර මහත්මයා කිව්ව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන, දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන සිහිපත් වෙනකොට පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මේ පංච උපාදානස්කන්ධයේ අතීත පංච උපාදානස්කන්ධයක්, වර්තමාන පංච උපාදානස්කන්ධයක්, අනාගත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න කියලා. තේරෙනවද? එතකොට දැන් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධයේ රූපය නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපය අතීත රූපස්කන්ධයක්, වර්තමාන රූපස්කන්ධයක්, අනාගත රූපස්කන්ධයක් හැටියට දකින්න කියලා. තේරෙනවද? මේ තුන් කාලයේම දකින්න කියනවා. මේක දකින්න නැතුව අපිට කවදාකවත් මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව කඩන්න බැහැ. තේන මම දැන් මේ ආස්වාදය ගැන කතා කරන්නේ. ඊට අදාළව මම ওই ප්‍රශ්නේ ගත්තේ. මේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව කඩන්න නම් අපිට නිරේතුරුවම අතීත රූපස්කන්ධයේ, වර්තමාන රූපස්කන්ධයේ, අනාගත රූපස්කන්ධයේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කොහොමද? මේ මොහොතේ මේ රූපය කියන්නේ මොකද්ද? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල රූප. මේ කනක් කනට අරමුණු වෙන්නා වූ සියල්ල රූප. මේ නාසයත්, දිවත්, ශරීරයත්, මනසත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල. එතකොට මේ රූපය කියන කාරණය නිත්‍යද අනිත්‍යද? මේ වර්තමාන රූපස්කන්ධය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එනම් වර්තමාන රූපස්කන්ධය අනිත්‍යයි කියලා තමන් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. එතකොට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ කොතනින්ද මේ රූපය පටන් ගත්තේ? අම්මාගේ මව්කුස තුලින්. තේරුණාද? අම්මාගේ මව්කුස තුල තමයි මේ රූපේ ආරම්භය සිද්ධ වුණේ. එතකොට මේ රූපය හටගත්තේ කුමකින්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මේ රූපය හටගත්තේ කුමකින්ද? ආහාරයෙන්. තේරුණාද? සතර මහා ධාතු බව ඇත්ත. නමුත් ඒ සතර මහා ධාතුව හටගත්තේ කුමකින්ද? ආහාර. එතකොට රූපය ආහාරයෙන් හටගත්තා කියන්නේ කුමක් නිසාද? රූපය හටගත්තේ කුමකින්ද? අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත්, තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් කියන කාරණා දෙක එකතු වීමෙනුයි රූපය හටගත්. එතකොට මේ ශුක්‍රාණුව, ඩිම්බයත් කියන කාරණා දෙක කුමකින්ද පෝෂණය වුනේ? ආහාරයෙන්. තේරෙනවද? ආහාරයෙන් පෝෂණය වුණා වූ මේ ශුක්‍රාණුවකුත්, ඩිම්බයත් කියන කාරණා දෙකෙන් තමයි මේ පැලෝපිය නාලය තුල මුලින්ම මේ රූපය හට ගැනීම කල්ල රූපය සිද්ධ වුණා. තේරෙනවද? එතකොට එතනින් මේ හටගත්තා වූ කලල රූපය සතියක්, දෙකක්, තුනක්, හතරක්, මාසයක්, පහක්, හයක්, නවයක් දක්වා තිබ්බා වූ කලල රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එතකොට දරුවා ලෝකෙට බිහි වෙලා තරුණ ළමා කාලේ, ලදරු කාලේ, තරුණ කාලේ මේ දක්වා පවතින ආවා වූ මේ රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එහෙනම් අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? පින්වතුල්ලා දැස් දෙක මොහොතක් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ රූපය හටගත් තැන කොතනද? ඔබේ අම්මාගේ මව්කුසේ පැලෝපිය නාලය තුල සකස් වුණා වූ කලල රූපයට ඔබ හිත අරගෙන යන්න. ඒ අම්මාගේ පැලෝපිය නාලයේ මව්කුස තුලේ කලල රූපය නුවණින් දකින්න. ඒ කලල රූපය ක්‍රමානුකූලව වැඩිලා සතියක්, දෙකක්, තුනක්, හතරක් ගිහිල්ලා සති 7ක් 8ක් යනකොට තම්බපු බිත්තරයක් ප්‍රමාණයට ලොකු වෙලා හිස අතපය වෙන් වෙලා මේ ආයතන හය සකස් වුණ හැටි නුවණින් දකින්න. එතන පටන් මේ කලල රූපයේ මාසයක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක් අර ගර්භාෂ කුටියේ අර ලේ සැරවලට මැදි වෙලා තිබ්බා වූ හැටි නුවණින් දකින්න. ඒ දැක්කා වූ රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එදා ඒ කලල රූපයෙන් පටන් ගත්තා වූ රූපයේ ආරම්භය මේ දක්වා ආවා වූ මේ ගමන නිත්‍ය වූ රූපයක්ද මෙතන තිබ්බේ අනිත්‍ය වූ රූපයක්ද? එන අතීත වූ රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? බුදුරජාණන් වහන්සේ කියනවා ඉනුත් ඈතට මේ රූපයේ අනිත්‍යභාවය අරගෙන යන්න කියලා. ඉනුත් ඈතට මේ රූපයේ අනිත්‍යභාවය අරගෙන යද්දී ඔබ පටිච්ච සමුප්පන්නව සංසාරයේ අතීතේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉපදිලා තිබිලා තියෙනවා කියලා. ඔබ අතීතේ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුන වෙලාවේ ඔබට ඒ තිබ්බා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ අර දිව්‍ය තේජස, දිව්‍ය ඕජාවෙන් බබලන රූපය නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද?
ඔබ සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබුණා වූ මහේශාක්‍ය රූපයේ නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? ඒ සෑම අතීත රූපස්කන්ධයක්ම අනිත්‍යභාවයටපත් වුණා. ඔබ සතර අපායට වැටුන වෙලාවේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ ප්‍රේතෙක් ප්‍රේතියක් වෙලා ඉපදුන වෙලාවේ නිරිසතෙක් වෙලා ඉපදුන වෙලාවේ අසුරෙක් අසුරියක් වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබුණා වූ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? දැස් දෙක පියාගෙන මොහොතක් අතීතයේ ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ තිබ්බ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් ගැන රූපය සිහිපත් කරලා අනිත්‍යයි කියලා දකින්න. අතීතයේ ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ තිබුණ දිව්‍ය ඕජාවෙන් තේජසින් බබලන රූපයේ මොහොතක් මෙනෙහි කරලා ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. අතීතයේ ඔබ ස්ත්‍රී රත්නය වෙලා සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ තිබ්බා වූ මහේශාක්‍ය දිව්‍ය මනුස්ස රූපය අනිත්‍ය උනායි කියන කාරණය නුවණින් දකින්න. අතීතයේ සතර අපායට වැටුන වෙලාවේ තිබුණ අතීත රූපයන් අනිත්‍ය වී ගියායි කියන කාරණය දකින්න. එනං අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? වර්තමාන රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද? අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම් ඔබ අනාගතයේ මගේ රූපය මේ ආකාරයෙන් නිරෝගීව පවතිවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. ඔබ අනාගතයේ මම දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා කියලා ඔබ විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒ දිව්‍ය ජීවිතයේ බ්‍රහ්ම ජීවිතයේ නිත්‍ය වේද අනිත්‍ය වේද? ඔබ අතීතයේ සක්‍රියා වෙලා ඉඳලත් ඒ ජීවිතය අනිත්‍ය වුණා නම් ඔබ අනාගතයේ දෙවියෙක් වෙන්න බලාපොරොත්තුනත් ඒ දිව්‍ය ජීවිතයේ අනිත්‍යමයි. තේරුණාද? එහෙනම් බලන්න ඔබ අතීත රූපස්කන්ධය දිහා දැකලා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. නිරේතුරුවම ඔබට හිතුනොත් මං අනාගතයේ දෙවියෙක් වෙනවා කියලා ඒ හිතුන චිත්තයට ඊළඟ චිත්තය අතීතේ මං සක්‍රියා වෙලා හිටියා අතීතේ මං සුජම්පති වෙලා හිටියා ඒ දිව්‍ය රූපත් අනිත්‍ය නම් නැවත මට දෙවියෙක් එපා. තේරුණාද? අතීතේ මම බ්‍රහ්මෙක් වෙලා හිටියා ඒ බ්‍රහ්ම රූපයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට බ්‍රහ්ම ජීවිතයක් එපා. අතීතේ මං සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා ඒ සක්විති රජගේ රූපයත් අනිත්‍ය වෙලා ගියා නම් ආයිමත් මට රජ සිටු තනතුරු එපා. තේරුණාද? ඒ ඔබ දකින්නේ කුමද්ද? රූපේ අනිත්‍ය බව. ඒ වගේ අතීත රූපස්කන්ධයත් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. එතකොට කොයිම වෙලාවකවත් ඔබට මගේ ජීවිතයේ අනාගතයේ නිරෝගීව පවතිවා කියන හිත සකස් වෙනකොටම ඔබේ හිත අනිත්‍යයි කියලා. මොකද මේ නිරෝගී භාවය නිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්ද? සක්විති රජ කියන අවුරුදු 84,000ක් නිරෝගීව ජීවත් වෙච්ච සක්විති රජුරුවන්ගේ ජීවිතයත් අනිත්‍ය වුණා. අවුරුදු 160ක් ජීවත් වෙච්ච බක්කුල මහරහතන් වහන්සේ නිරෝගීව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙච්ච උත්තමයාගේ නිරෝගී ජීවිතයත් අනිත්‍යභාවයට. එනං අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් අනාගත රූපස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳලා ගන්න. මොනම හේතුවක් නිසාවත් අනාගතේ මට මෙවැනි රූපයක් ලැබේවා කියලා චිත්තයක් ඇති කරගත්තොත් වහාම අතීත රූපස්කන්ධයේ මතු කරලා අරගෙන ඒ අනාගත රූපස්කන්ධය කෙරේ තෘෂ්ණාව බිඳින්න. එතකොට දැන් රූපය ඇසුරෙන් සකස් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධෙදී රූපය ඇසුරෙන් මොකද්ද සකස් වෙන්නේ? පස්සේ කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයක් තුන එකතුණා. කාරණා තුනක එකතුවයි පස්සේ. තේරෙනවද? පස්සේ කියලා කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා. තේරෙනවද? දැක්කා, ඇසුණා, දැනුණා. තේන පස්සේ කියන්නේ ඒ කාරණේ. එතකොට එහෙනම් බලන්න මේ මොහොතේ ඔබ මේ ඇස් දෙකෙන් යම් රූපයක් දකිනවා නම් ඒ දකින්නා වූ රූපය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ කණෙන් යම් ශබ්දයක් අහනවා නම් මේ ශබ්දය නිත්‍යද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ හිතෙන් යම් සිතුවිල්ලක් හිතනවා නම් ඒ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද? එනම් වර්තමාන පස්සේ නිත්‍ය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද? අනිත්‍ය වූ ධර්මයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පස්සේ කෙරේ හිත යොමු කරන්න කියලා. එනම් අතීතයේ ඔබ ඉස්සෙල්ලාම මේ ඇස් දෙකෙන් දැක්කේ කවුද? ඔබේ අම්මාවයි නේද?
දැන් මව් කුසේ ඉදි පේන්නේ නැහැ නේ ඇස වැහිලානේ තියෙන්නේ. ලෝකෙට බිහි වුණාට පස්සේ මේ ඇස් දෙකෙන් ඔබ ඉස්සෙල්ලාම දැක්කේ ඔබේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා දැක්කා වූ අම්මා තාත්තා නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට ඔබ ඉස්සෙල්ලාම අම්මාගෙන් යම් සුරතල් වදනක් ඇහුවනම් ඒ ඇසුනා වූ වචනේ නිට්ටේද අනිත්‍යද? ඔබ පුංචි කාලයේ මේ සිතෙන් යම් සිතුවිල්ලක් සිතුවනම් ඒ සිතුවිල්ල නිට්ටේද අනිත්‍යද? එහෙනම් අතීතයේ දැක්කා වූ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා ගියා. කොච්චර දේවල් අපි පුංචි කාලේ මේ ඇසෙන් දකින්න ඇද්ද? ඒ අම්මාගේ තුරුලේ නැලවි නැලවි අර සෙල්ලම් බඩු දැක්ක, තොටිල්ල දැක්ක, ළමා පාසල දැක්ක, පාසල දැක්ක, විශ්වවිද්‍යාලය දැක්ක, මේ දැක්කා වූ සෑම දෙයක්ද නිත්‍යද අනිත්‍යද? පුංචි කාලේ අර ඇස් දෙකෙන් දැක්කා වූ සෙල්ලම් බඩු ටික, සෙල්ලම් තොටිල්ල නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වුණා. පුංචි කාලේ අම්මා ආදරයෙන් පුතේ කියපු වෙලාවේ, දුවේ කියපු වෙලාවේ ඇසුනා වූ වදන් නිත්‍යද අනිත්‍යද? පුංචි කාලේ අම්මාගේ ආදරය නිසා හිතුණා වූ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එනම් බලන්න පුංචි කාලේ ඉඳන් මේ දක්වා ඔබ මේ ඇසෙන් දැක්ක, කනෙන් අහපු, මනසෙන් හිතපු සෑම දෙයක්ද නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අතීත පස්සේ නිත්‍යද අනිත්‍යද? බුදුරජාන් වහන්සේ කියන ඉනුත් ඈතට යන්න කියලා. ඉනුත් ඈතට ගිහිල්ලා ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ අර අවුරුදු 84,000ක් ජීවත් වෙච්ච කාලේ කොයිසා දේවල් මේ ඇස් දෙකෙන් දකින්න නැද්ද? පටිච්ච සමුප්පන්න ඇස් දෙකෙන් අර එර්ධියෙන් යන ඇතෙක්ව දැක්ව, එර්ධියෙන් යන අජානීය අස්වැක්ව දැක්ව, ඒවා නිත්‍යද අනිත්‍යද? අර දිව්‍ය ලෝකයෙන් බහින පංච කල්යාණියක් වගේ ස්ත්‍රී රත්නය දැක්ක, ඒ ස්ත්‍රී රත්නය නිත්‍යද අනිත්‍යද? සක්විති රජෙකුට දාව පුත්තු 10,000ක් උපදිනවා, ඒ පුත්තු 1000ම දැක්ක ඒ දේ නිත්‍යද අනිත්‍යද? සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ අර ඇස් දෙකෙන් අර දිව්‍ය ලෝකයේ තියෙනා වූ ඒ ලස්සන පරිසරය දැක්ක ඒ දැක්ක දේ නිත්‍යද අනිත්‍යද? සතර අපායට වැටුන වෙලාවේ යෝධිය ගින්දර දැක්ක ඒ දැක්කා වූ දේ නිත්‍යද අනිත්‍යද? එනම් මාත්‍යෝ අතීත පස්සේ නිත්‍යද අනිත්‍යද? වර්තමානයේ මේ දකින්නා වූ දේ නිත්‍යද අනිත්‍යද? අතීත පස්සයත් අනිත්‍ය නම් වර්තමාන පස්සයත් අනිත්‍ය නම් මට අනාගතේ මේ වගේ දේවල් දකින්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මේ රට ජාතිය ආගම නිසා මට මෙවැනි දේවල් අසන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මට අනාගතේ මෙවැනි සුන්දර සිතුවිලි හිතන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් ඒ බලාපොරොත්තුව නිත්‍ය වේද අනිත්‍ය වේද? මොකද ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඔබ හිතුවා වූ සුන්දර බලාපොරොත්තු සිතුවිලිත් අනිත්‍යභාවයට පත් වුණා. එහෙනම් බලන අතීත පස්සයත් අනිත්‍යයි, වර්තමාන පස්සයත් අනිත්‍යයි. මේ දෙක තුලින් ඔබ අනාගතේ අහන්න, දකින්න, හිතන්න යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ අනිත්‍යයි කියලාමයි දකින්නේ. වෙනස් වෙන දෙයක් කියලාමයි දකින්නේ. එහෙනම් බලන්න දැන් රූපය ඇසුරෙන් කුමද සකස් වුණේ? පස්සය. පස්සේ නිසා කුමද සකස් වුණේ? විඳීම. විඳීම කියන්නේ මොකද්ද? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත වේදනාවක්. දැන් මේ මොහොතේ මොකද්ද මේ විඳින්නේ? සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද? ඈ සැප වේදනාවක් නේද? උපේක්ෂාව කියලා කියන්නත් පුළුවන් ඈ. එතකොට මේ විඳින්නා වූ සැප වේදනාව නිට්ටේද අනිත්‍යද? මේ මොහොතේ ඔබ දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාව නිට්ටිය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? මේ මොහොතේ ඔබ උපේක්ෂා සාගත වේදනාවක් විඳිනවා නම් ඒ උපේක්ෂා සාගත වේදනාව නිට්ටේද අනිත්‍යද? එනම් වර්තමාන විඳීම නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? බුදුරජාන් වහන්සේ කියනවා ඊළඟට අතීත වේදනානුස්කන්ධය දිහාට බල යන්න කියලා. එතකොට අතීතේ වේදනාව මෙනෙහි කරද්දී ඔබ බලන්න පුංචි කාලයේ ඉඳන් ඔබ යම් සැප වේදනාවක් ඇති කරගත්තා නම් කොච්චර අපි සැප වේදනාවක් ඇති කරගන්නේ නැද්ද? අම්මාගේ ආදරය නිසා, අම්මාගේ හුරතල් බස් නිසා, අම්මාගේ මව් කිරි බොනකොට, අම්මාගේ හුරතල් ලබනකොට කොයිසා සැප වේදනාවක් නැති කරගන්නේ? සැප වේදනා නිත්‍යද අනිත්‍යද? කොයිසා අම්මා බයින වෙලාවේ, අම්මා ගහන වෙලාවේ කොයිසා දුක් වේදනාවක් නැති කරගන්නේ නැද්ද? ඒ දුක් වේදනාවක් නිත්‍යද අනිත්‍යද? ඒ දුකයි සැපයි දෙකයි අතර තියෙන උපේක්ෂාව තුල අපි ඇලීම් ගැටීම් වලින් තොර ඉන්නේ නැති ඒ උපේක්ෂාව නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීත වේදනා ස්කන්ධය නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? ඉනුත් ඈතට ගිහිල්ලා බලද්දී ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ කොයිසා සැප වේදනාවක් ලබන්නේ නැද්ද? ඒ සැප වේදනා නිත්‍යද අනිත්‍යද? ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබ කොච්චර සැප වේදනාවක් ලබන්නේ නැද්ද? ඒ සැප වේදනාවක් නිත්‍යද අනිත්‍යද?
ඔබ සතර අපායට වැටිලා ගින්දරත් යෝගියත් එක්ක ඔබ කොච්චර දුක් වේදනාවන් ලබන්නේ නැද්ද? දුක් වේදනාව නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීත වේදනාව අනිත්‍ය නම් වර්තමාන විඳීමත් අනිත්‍ය නම් ඔබ අනාගතේ මට මෙවැනි සැප වේදනා ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මගේ දරුවා නිසා, මගේ පුතා නිසා, මගේ දුව නිසා, මගේ මුණුබුරා මිනිබිරි නිසා, මගේ රට ජාති ආගම නිසා මට මෙවැනි සැප වේදනා ලැබේවා කිව්වොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මම අනාගතේ දෙවියෙක් වෙලා මේ වගේ සැප වේදනම් විඳිනවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? එන අතීත වේදනා ස්කන්ධය නිත්‍යද අනිත්‍යද? වර්තමාන වේදනා ස්කන්ධය නිත්‍යද අනිත්‍යද? එහෙනම් අනාගතේ බලාපොරොත්තු වෙන සැප වේදනා නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් අනිත්‍යභාවය දකිමිනුයි සැප වේදනාව කෙනේ බලාපොරොත්තුව ඇති. එහෙනම් දැන් මුලින්ම අපි මොකද දැක්කේ? රූපේ, රූපේ ඇසුරෙන් මොකද සකස් වුනේ? පස්සේ, පස්සේ නිසා මොකද සකස් වුනේ? විඳීම. විඳීම තුල මොකද සකස් වෙන්නේ? සංඥාව කියන හඳුනා ගැනීම. තේරෙනවද? ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, මනසෙන් සිතුවිල්ල හිතනවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂා සාගත වෙනවා. විඳීම. ඇලුන, ගැටුන, උපේක්ෂා සාගත වෙච්ච දේ අපි මොකද කරන්නේ? හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? සංඥා. තේරෙනවද? දැන් මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මෙහෙමයි දකින්න ඕනේ. ඒතොර හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? සංඥාව. මොකක්ද අපි හඳුනාගන්නේ? අපි ඇලුන, ගැටුන, උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනා ගන්නවා. මොකද්ද හඳුනා ගන්නවා කියන්නේ? මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ රට, මේ ජාතිය, මේ ඉර, මේ හඳ, මේ ජපන් ජාතිකයෙක්, මේ චීන ජාතිකයෙක් කියලා හඳුනා ගන්නවා. තේරෙනවද? මේ පරිප්පු, මේ බත්, මේ පොලොස් කියලා අපි හඳුනා ගන්නවා. මිනිස්සය 100ක් ඉන්න තැන තමන්ගේ අම්මා හිටියොත් මේ මගේ අම්මා කියලා හඳුනා ගන්නවා. තේරෙනවද? එතකොට ඔබ හිතන්න මේ මොහොතේ ඔබ මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් යම් රූපයක් හඳුනා ගත්තා නම් ඒ නිත්‍යද අනිත්‍ය දේ රූපය? අනිත්‍යයි. තේරෙනවද? ඔබ මේ කනින් ශබ්දයක් හැටියට යම් රූපයක් හඳුනා ගත්තා නම් ඒ රූපය නිත්‍යද අනිත්‍යද? එහෙනම් බලන්න, වර්තමාන සංඥාව හඳුනා ගැනීම නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එහෙනම් බලන්න, අතීත සංඥාවට යන ඔබ පුංචි කාලයේ ඉඳන් මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කොච්චර දේවල් ඔබ හඳුනා ගන්න නැද්ද? මේ අම්මා, මේ තාත්තා, මේ ආච්චි, මේ ලොකු අම්මා, මේ බාප්පා, මේ සෙල්ලම් බඩුව, මේ තොටිල්ල, මේ හඳුනාගත්තා වූ දේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඉනුත් ඈතට යන්න අතීතයේ ඔබ සක්විති රජ වෙලා ඒ සක්විති රජුගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හඳුනා ගත්තා වූ යම් දෙයක් තිබ්බනම් ඒක නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීත සංඥාවත් අනිත්‍ය නම් වර්තමාන සංඥාවත් අනිත්‍ය නම් ඔබ අනාගතේ මට ඇසෙන්, කනෙන්, නාසයෙන් මට මෙවැනි දේවල් හඳුනා ගන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් තිබ්බොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය. තේරෙනවද? මොකද අතීත සංඥාව අනිත්‍ය වූ සංඥාවක්මයි. මට අනාගතේ මෙවැනි දිව්‍ය තලයක් හඳුනා ගන්න ලැබේවා, මෙවැනි බ්‍රහ්ම තලයක් හඳුනා ගන්න ලැබේවා කියලා හිතුනොත් ඒක නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වූ ධර්මයක්මයි. එහෙනම් බලන්න, මුලින් දැන් ඔබ මොකද්ද කළේ? ඇසෙන් රූපයක් දැක්ක, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ලක් හිතුවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලුනා, ගැටුනා, උපේක්ෂා සාගත වුණා. ඇලුන, ගැටුන, උපේක්ෂා සාගත වෙච්ච දේ ඔබ හඳුනා ගත්තා. හඳුනා ගත්තා වූ දේ ගැන මොකද ඔබ කරන්නේ? හිතනවා. හිතනවා කියන්නේ මොකද්ද? සංස්කාර රැස්වීම. අපි මේ සිතන සෑම සිතුවිල්ලක් පාසාම අපි භවයට යන්නා වූ සංස්කාරයක් රැස්වෙනවා. ඒක හොඳට හිතන්න. දැන් අද උදේ ඉඳන් මේ වෙනකන් ඔබ කොච්චර දේවල් හිතන්නේ නැද්ද? සිතුවිලි කීදාහක් හිතන්නේ නැද්ද? දැන් උදේ පාන්දර නැගිටින්න කියලා හිත කිව්වා, වතුර එකක් බොන්න කියලා හිත කිව්වා, මූණ හොදන්න කියලා හිත කිව්වා, කෑම කන්න හිත කියලා හිතුවා, මෙතෙන්ට එන්න කියලා හිත කිව්වා. දැන් උදේ තේ බොන්න කියපු හිත තියනවද? උදේ කෑම කන්න කියපු හිත තියනවද? මෙතෙන්ට එන්න කියලා කියපු හිත තියනවද? මේ සෑම හිතක්ම අනිත්‍ය වෙලා ගියා. මේ සෑම හිතක්ම අනිත්‍ය වෙලා ගියේ කොහොමද? ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා. තේරෙනවද? සකස් වූ හිත අනිත්‍ය වුණා, සිත අනිත්‍ය වුණේ ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා. එතකොට මේ ක්‍රියාත්මක භාවය නිසා මොකද්ද වුනේ? එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන්ට එන්න ඕනේ කියලා සිතක් සකස් වුණා, ඒ සිත අනිත්‍ය වුණා,
දැන් මෙතන සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. තේන්න. එහෙනම් බලන්න සකස් වෙන සෑම සිතක්ම අනිත්‍යභාවයටපත් වෙනවා. අනිත්‍යභාවයටපත් වෙන්නේ ඔබව ක්‍රියාත්මක භාවයටපත් කරලා, ක්‍රියාත්මක භාවය නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බලන්න ඔබ කොච්චර අද දවස පුරාවට කුසල් අකුසල් රැස් කරන්නේ නැද්ද? නමුත් ඔබ දන්නේ, ඔබ හිතන්නේ පන්සල් ගියොත් විතරයි කුසල් රැස් වෙන්නේ කියලා. තේන්න. අද දවසේ ඔබ තුල සකස් වෙච්ච සෑම සිතුවිල්ලක් තුනම කුෂ්ණාව බැසගෙන තිබුණා. රූපය කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. කාය සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. වාචී සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. මනෝ සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. තෘෂ්ණාව බැසගෙන තිබුණේ නිසා ඔබ සකස් කරගත්තා වූ සෑම සිතුවිල්ලක් තුළින්ම ඔබ එක්ක කුසලයක් අකුසලයක් රැස් කළා. එතකොට මේ කුසල් අකුසල් කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර අපි කොහට අරන් යන්නේ? භවයට. තේනවා? එහෙනම් ඔබ සකස් කරගන්න සෑම සිතුවිල්ලක් පාසාම ඔබ භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා. තේන්න. ඔබ සකස් කරගන්න සෑම සිතුවිල්ලකින්ම ඔබ භවයක් නිර්මාණය කරනවා. තේන්න. භවයක් නිර්මාණය කරගන්නවා. ඒ නිසා එහෙනම් බලන්න ඔබ මේ සිතීම නිසා සකස් කරගන්නා වූ මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? දැන් සිතීම නිසා එක්ක කුසල් සංස්කාරයක් ඇති කරගන්න එක්ක අකුසල් සංස්කාරයක්. මේ කුසල් අකුසල් සංස්කාර නිත්‍යද අනිත්‍යද? එහෙනම් මේ අතීතය තුල අපි රැස් කරගන්නා වූ සංස්කාර අනිත්‍යයි. එහෙනම් අතීත සංස්කාර අනිත්‍ය නම් වර්තමාන සංස්කාරයත් අනිත්‍ය නම් බුදුරයන් වහන්සේ කියනවා අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. එතකොට බලන්න පුංචි කාලේ ඉඳන් ඔබ යමක් හිතලා ඔබ කුසල් අකුසල් සංස්කාරයක් රැස් කළා නම් ඒ රැස් කර සංස්කාර නිත්‍යද අනිත්‍යද? ඔබ අතීත සංසාරයේ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා ඒ කුසල් සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්‍රියා වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා ඒ කුසල් සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සතර අපායට වැටුනේ අකුසල් සංස්කාරයක් නිසා ඒ අකුසල් සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් අතීත සංස්කාරත් අනිත්‍ය නම් වර්තමාන මේ මොහොතේ රැස් වෙන සංස්කාරත් අනිත්‍ය නම් මම අනාගතේ මේ ආකාරයෙන් පින්කම් කරලා මේ ආකාරයෙන් කුසල් සංස්කාර රැස් කරනවා කිව්වොත් ඒ සංස්කාර නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. තේන්න. මොකද අතීතේ සක්‍රියා වෙන්න අදාළ සංස්කාර රැස් කළත් අනිත්‍ය වුණා. අතීතේ සක්විති රජ වෙන්න අදාළ සංස්කාර රැස් කළත් අනිත්‍ය වුණා. එහෙනම් බලන්න අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී වර්තමාන රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී එයා අනාගත රැස් කරන සංස්කාරයන් කෙරෙහි අනිත්‍යභාවය නිරතුරුවම අතු කරලා ගන්න. තේරුණාද? එතකොට දැන් මුලින්ම අපි මොකද්ද දැත්තේ? ඇසෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ල හිතුවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලුනා, ගැටුණා, උපේක්ෂා සාගත වුණා. ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනාගත්තා. හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතුවා. ඒ කියන්නේ සංස්කාර. හිතපු දේ ගැන අපි මොකද කරන්නේ? විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා. මොකද විශේෂ වූ දැනීම කියන්නේ? විඥානයේ සංස්කාරපත්‍ය. විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා කියන්නේ කෙනෙක්ව ඇසුරු කරලා එයාට ඇලිලා ගැටිලා උපේක්ෂා සාගත වෙලා එයාව හඳුනගෙන එයා ගැන හිතලා අපි විශේෂ දැනීමක් ඇති කරගන්නවා. මෙයා සත්පුරුෂයෙක්, මෙයා අසත්පුරුෂයෙක් කියලා. අපි ආහාරයක් අනුභව කරලා අපි විශේෂ දැනීමක් ඇති කරගන්නවා. මේක තිත්තයි, මේක ඇඹුල්, මේක පිනුල් වෙලා කියලා. තේරෙනවද? ඒ වගේ බලන්න මේ මොහොතේ ඔබ යම් විශේෂ දැනීමක් ඇති කරගත්තා නම් ඒ විඥානීය කියන දැනීම නිත්‍යද අනිත්‍යද? ඔබ අතීතේ යම් විශේෂ වූ දැනීමක් රූපයක් ඇසුරෙන් සකස් කරගත්තනම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් ඇතුළෙන් සකස් කරගත්තනම් ඒ විශේෂ වූ දැනීම නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ සක්‍රියා වෙලා හිටපු වෙලාවේ ඔබ ඇති කරගත්තා වූ ඒ රාජ භෝජන වලදද්දි දිව්‍ය භෝජන වලදද්දි ඇති කරගත්තා වූ විශේෂ වූ දැනීම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ නිරයට වැටිලා ගින්දර යෝධියත් එක්ක පිච්චි පිච්චි දඟලද්දී ඇති වුණා වූ විශේෂ දැනීම් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් විඥානීය කියන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අතීත විඥානයත් අනිත්‍ය වෙලා ගියා නම් වර්තමාන විශේෂ දැනීමුත් අනිත්‍ය නම් ඔබ අනාගතේ මට මෙවැනි විශේෂ දැනීම් ලැබේවා කියලා බලාපොරොත්තුවත් තිබ්බොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් දැන් මොකද්ද අපි මේ කලේ? උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද අපි කරමින් ඉන්නේ?
මේ හැම කෙනෙක්ම දැන් උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කලේ කියලා හිතන්නකෝ. ඇසෙන් රූපයක් දැක්කා, කනින් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ල හිතුවා. හරිද? දැන් හොඳට මෙනෙහි කරලා බලන්න. ඇසෙන් රූපයක් දකිනවා, කනින් ශබ්දයක් අහනවා, මනසින් සිතුවිල්ල හිතනවා. හිතලා මොකද කරන්නේ? දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා, එක්කෝ උපේක්ෂාසහගත වෙනවා. ඇලුන ගැටුන උපේක්ෂාසහගත වෙච්ච දේ හඳුනා ගන්න. හඳුනාගත් ආ වූ දේ ගැන හිතනවා. ඒ කියන්නේ සංස්කාර හිතපු දේ ගැන විශේෂ දැනීමක්. දැන් ඕක නෙමේද උදේ ඉඳන් රෑ වෙනකන් අපි කරන්නේ? ඕක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. තේරෙනවද? උදේ ඉඳන් අපි මේ රෑ වෙනකන් ඕක තමයි කරන්නේ. නමුත් මේ කරන්නා වූ කාරණා පහ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නමුත් මේ අනිත්‍ය වූ කාරණා පහම නිට්ට වශයෙන් ගැනීම නිසා අපි නිරතුරුවම සක්කාය දිට්ඨිය තව තව තීව්‍ර කර ගන්නවා. කුමක් කෙරේ සක්කාය දිට්ඨියද? රූපය කෙරෙහි, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරෙහි සක්කාය දිට්ඨිය තීව්‍ර කර ගන්නවා. සක්කාය දිට්ඨිය තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් අපතුලින් තව තව තීව්‍ර වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් තීව්‍ර වෙන්න තීව්‍ර වෙන්න භව ගමනේ සතර අපායට වැටීමේ තියෙන අනතුරුදායක භාවය තව 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 අපි විවෘත කර ගන්නවා. තේනද? එහෙනම් දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී නිරතුරුවම මේ මුලින්ම රූපේ වර්තමාන, අතීත, අනාගත වශයෙන් මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතේම සක්විති රජ වෙලා තිබුණ රූපයක් අනිත්‍යයි කියලා දකින්න. දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙන්න කියලා තෘෂ්ණාවක් ඇති වෙන මොහොතේම අතීතේ සක්‍රියා විලා අනිත්‍ය වුණා නම් නැවත දිව්‍ය බ්‍රහ්ම ජීවිතයක් එපායි කියලා දකින්න. මේ දකින්න මොහොතේ ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න දකින්න ඔබ තුලින් ෂේ වෙලා යන්නේ සක්කාය දිට්ඨිය නැත්තම් මමත්වේ දැඩි බව. හරිද? සීලබ්බත පරාමාස කියන්නේ මාත්‍යය අන්නේ සීල වුතියන් කෙරේ තියෙන ආවුතුෂ්ණාව. තේරෙනවද? මෙතනදී තෙරුවන් කෙරේ අතල සද්ධාවට පත්වෙච්ච තැන සීලේ ආර සීලයක් හැටියට වැඩිච්ච තැන අනිවාර්යෙන්ම යාසිල අන්නේ සීල වුත කෙරේ තියෙන තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම බැහැර වෙනවා. දැන් අපේ රටේ නම් අන්නේ සීල වුත හැටියට ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩුවින ඔය දේවාල පස්සේ පූජා වට්ටි අරන් යෑම් පොල් ගැහිම් ඔය සියල්ලම අන්නේ සීල වුත. තේරෙනවද? මොකද අන්නේ සීල වුත තුල් අපි තුල වැඩෙන්නේ තෙරුවන් කෙරේ සද්ධාවේ දුර්වලභාවය නිසා. තේරෙනවද? තෙරුවන් කෙරේ අතල සද්ධාවට පැමිණි කෙනා එයා කවදාකවත් අන්නේ සීල වුත කෙරේ බැඳෙන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ අචල සද්ධාවට එයි. එයා ජීවිතේ ධර්මානුකූලව දකිනවා. ධර්මානුකූලව දකිනවා කියන්නේ මොකද්ද? මගේ ජීවිතේට මං අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒක මගේ අකුසල විපාකයි. එච්චරයි. මෙතන ඉන්න කාගේ හරි ජීවිතේට අකමැති දෙයක් වෙනවා නම් ඒක අකුසල විපාකයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොට උපදී කියලා. කර්මය ඥාතියා කොට උපදී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් පොහොසත් භාවයට පත් වෙලා ඉපදින්නේ එයා පෙර ජීවිතේ සංඝයා අරමුණු කරගෙන දන් පූජා කරපු නිසාමයි කියලා. කෙනෙක් මේ ජීවිතේ දුප්පත් භාවයට පත් වෙලා ඉපදින්නේ එයා පෙර ජීවිතේ දානෙන් දුර්වල භාවයට පත් වුණ නිසාමයි කියලා. හේතුඵල ධර්මය. එහෙම නැතුව මෙතන මේ සමාජ අසාධාරණ බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් ගැන දේශනා කරන්නේ නැහැ. සමාජ අසාධාරණයක් තියෙනවා. නමුත් කෙනෙක්ගේ පොහොසත් භාවයේ දුප්පත් භාවයේ කියන්නේ තම තමන් සාංශාරිකව ගොඩනගාගත්ත දෙයමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ මොහොතේ මේ ලෝකේ යම් දෙයක් අපි දකිනවා නම් ඒ දකින කොතැනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. රජමැදුරේ ඉන්න රජතුමාටත් අසාධාරණයක් වෙලා නැහැ. අර හන්දියේ ඉන්න යාචක මහත්තයාටත් අසාධාරණයක් වෙලා නැහැ. ඒ දෙන්නා ලබන්නේ ඒ දෙන්නා පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. අර යාචක මහත්තයා ලබන්නේ දන් නොදීමේ ආනිසංස. ඒ වගේම කෙනෙක් නූගත් භාවයට පත් වෙනවා නම් උගත් භාවයට පත් වෙනවා නම් ඒක රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වරද්දක් නෙමෙයි. කෙනෙක් උගත් භාවයට පත් වෙන්නේ පෙර ජීවිතේ ආ මහන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අසා දැනගෙන තියෙනවා. සීලය දුස්සීල භාවය ගැන අසා දැනගෙන තියෙනවා.
කුසලයේ අකුසලයේ ගැන අසා දැනගෙන තියෙනවා. හොඳ නරක අසා දැනගෙන තියෙනවා. දැනගෙන ඊට අදාළව යා ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා යා උගතෙක් බවට පත් වුණා. හොඳ වෘතියක් වෘතිමේ ජීවිතයක් ලබන කෙනෙක් බවට පත් වුණා. කෙනෙක් නූගත් භාවයට පත් වෙනවා නම් ඒ කියන්නේ එයා පෙර ජීවිතේ මහන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහලා නැහැ. කුසලයේ අකුසලයේ අහලා නැහැ. සීලයේ දුස්සීල භාවය ගැන අහලා නැහැ. ඇහුවත් ඊට අදාළව යා ජීවත් වෙලා නැහැ. හේතුඵල ධර්ම. එහෙනම් මෙතන කොතනකවත් අපිට වැරදි කියලා කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ සංසාරේ අපි කළා වූ දෙයයි අපිට නිරතුරුවම ලැබිලා තියෙන්නේ. තේන්න. ඒ නිසා ලැබුණ දෙයට අනිවාර්යෙන්ම කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබට ලැබිලා දේ ලැබිලා තියෙන දෙයට ඔබ අකමැති නම් ඔබ මොකද කරන්න ඕනේ? පොල් ගහලා වැඩක් නැහැ. පඳුරු බැඳලා වැඩක් නැහැ. දෙවියන්ට පූජා වට්ටි දීලා නැහැ. මොකද දෙවියා කියන්නේ සංස්කාරයක්. දෙවියා කියන්නේ සංස්කාරයක්. දැන් කතරගම දෙවියෝ කියන්නේ කතරගම දෙවියෝ එතෙන්ට ආවේ පින නිසා. කතරගම දෙවියෝ එතෙන්ට ආවේ පූජා වට්ටි දීලා පොල් ගහලා නෙමෙයි. කතරගම දෙවියෝ කතරගම දෙවියා බවට පත් උනේ පෙර පින නිසා. ඒතර බලන්න කතරගම දෙවියෝ මේ මොහොතේ හිටියොත් මම හෙට සක්‍රියා වෙනවා කියලා කතරගම දෙවියන්ට සක්‍රියා වෙන්න පුළුවන්ද? පුළුවන්ද? කතා කරන්න පුළුවන්ද? බැහැ. එතකොට දැන් දිව්‍යතලයේ ප්‍රධානියා කවුද? සක්‍රියා. දෙවණියට ඉන්නේ කවුද? සතරවරම් දෙවියෝ. සතරවරම් දෙවියෝ හිටුවොත් මං හෙට සක්‍රියා වෙනවා කියලා යාර සක්‍ර දෙවියන් වෙන්න පුළුවන්ද සතරවරම් දෙවියන්ට? බැහැ. ඇයි ඊට අදාළ සංස්කාර සතරවරම් දෙවියන්ට? නැහැ. එතකොට කතරගම දෙවියන් හිටුවොත් මං හෙට සශ්‍රීක දිව්‍යතලයකට යනවා කියලා කතරගම දෙවියන් සශ්‍රීක දිව්‍යතලයකට යන්න පුළුවන්ද? ඊට අදාළ සංස්කාර කතරගම දෙවියන්ට? එහෙනම් බලන්නකෝ කතරගම දෙවියන්ටත් උසස් වීමක් ගන්න පුළුවන්කම නැහැ. සතරවරම් දෙවියන්ටත් උසස් වීමක් ගන්න පුළුවන්කම ගත්තොත් ගන්න පුළුවන් කුමකින්ද? පින තුලින්මයි. ඒක තේරුම් ගන්න. තේරුණාද? කතරගම දෙවියන් සශ්‍රීක දිව්‍යතලයකට යනවා නම් කවදා හරියන්නේ පින තුලින්, පූජා වට්ටි තුලින් නෙමෙයි. තේරුණාද? කතරගම දෙවියෝ කතරගම දෙවියන් බවට පත් උනේ පින තුලින්, පූජා වට්ටි පොල් ගහලා නෙමෙයි. තේරුණාද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම පින්කමක් කරලා දෙවියන්ට පින් දෙන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක්. කොතැනකදීවත් පින්කමක් කරලා දෙවියන්ට පින් නොදී ඉන්න එපා. ඒක අසත්පුරුෂ ධර්ම. නිරතුරුවම දෙවියන්ට පින් දෙන්න. දෙවියන්ට පින් දීම තුල මොකද්ද වෙන්නේ? දෙවියන්ගේ ආශිර්වාද වන්නේ සැපේ බලය වැඩි වෙනවා. දෙවියන්ගේ ආශිර්වාද වන්නේ සැපේ බලය වැඩි වුණාම මොකද්ද වෙන්නේ? දැන් මනුස්ස ලෝකේ දැන් අපි ජීවත් වෙනකොට අපිත් එක්ක තරහ කට්ටිය ඉන්නවනේ. තේන්නාද? අපිට පීඩා කරන කට්ටිය ඉන්නවනේ. එතකොට එහෙම පීඩා කරනකොට තරහ කට්ටිය ඉන්නකොට අපිට ගහන්න බයින් එනකොට අපි මොකද කරන්නේ? පොලිසියට ගිහිල්ලා රැකවරණේ පතනවා. තේන්නාද? දැන් ඒ වගේ මේ අපිට නොපෙනෙන ලෝකේ අපිට විරුද්ධ මිනිස්සුයි ඉන්නවා. තේන්නාද? අපේ පරණ තරහ වෙලා හිටපු අය අපිත් එක්ක ද්වේෂයෙන් මැරුණේ ඔය වගේ අපිට නොපෙනෙන අමනුෂ්‍ය ලෝකයේ තුන අපිට විරුද්ධයි ඉන්නවා. තේන්නාද? එතකොට දෙවියන්ට පින් දීම තුලින් අපිට වෙන්නේ ඔච්චරයි. වෙන දෙයක් නෑ. මොකද්ද වෙන්නේ? දෙවියන් ශක්තිමත් කිරීම තුල අර ශක්තිමත් දෙවියන් අර අමනුෂ්‍යයෙන් අපිට වෙන්න තියෙන පීඩා වලින් අපි වළක්වනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට සතරවරම් දෙවියන් ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් අකීකරු යක්ෂයෝ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේටත් අකීකරුයි. බුදුරජාණන් වහන්සේ කියන දේ කියන්නේ තහන්නෙත් නෑ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේටත් අකීකරු යක්ෂයෝ ඉන්නවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඩොක්කක් කෙනෙකු යක්ෂයෝ ඉන්නවා නම් අපිට අකමැති අමනුෂ්‍යයෝ නැද්ද? අන්න මේ දෙවියන්ට පින් දීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන් ආශ වර්ණයෙන් සැපේ බලය වැඩි කරලා ඒ දෙවියන්ගේ ශක්තියෙන් අර අමනුෂ්‍ය පීඩාවන් අපි වළක්වමු. තේරෙනාද? ඒක තමයි දෙවියන්ට පින් දීමෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව කවදාක්වත් දෙවියන්ට අපිට රස්සාවක් අරන් දෙන්න, උසස් වීමක් අරන් දෙන්න, එහෙම නැත්නම් අපේ විවාහය සිද්ධ කරලා දෙන්න පුළුවන්කම නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි කවදාවත් පූජා වට්ටියක් තිබ්බාය කියන කාරණයෙන් අපේ විභාගේ පාස් වෙයිද? නැහැ. නමුත් පූජා වට්ටියක් තිබ්බාට පස්සේ මොකද්ද වෙන්නේ? එයා තුළ විශ්වාසයක් සකස් වෙනවා. දෙවියන් නිසා මට විභාගේ පාස් වෙන්න. ඒ විශ්වාසය තුළ ඉඳන් එයා වීරයෙන් පාඩම් කරනවා. පාඩම් කළා එයා විභාගය. එතකොට එයා පාස් වුණේ පූජා වට්ටිය නිසාද? එයාගේ වී නමුත් ඒ වීරයෙන් මතු කරගන්න එයාට අර අන්නේ සීල පුත්‍යක් උපයෝගී කරගන්න වුණා. එයා තුළ ශක්තියක් තිබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ සරණින් මට මගේ විභාගේ පාස් වෙන්න ලැබේවා කියන තැන ඉඳලා
එයා අධ්‍යාපනය හොඳින් හදාල විභාගය පාස් වුණා නම් සද්ධාවත් වැඩෙනවා විභාගය පාස් වෙනවා. නමුත් දැන් එයා විභාගය පාස් වුණේ අන්න සීල වෘතයක් තුලින් බලන්න සද්ධාවත් දුර්වල. තේරෙනවද? ඒ නිසා අනිවාර්යෙන්ම දෙවියන්ට පින්පෙද්දෙන්න ඕනේ. දෙවියන්ට පින්පෙද්දීම නිසා මොකද වෙන්නේ? නිරේතුරුවම අපි ගෙවල් වල බුද්ධ වන්දනාව කරද්දී, ගෙවල් වල පින්කම් කරද්දී මොකද වෙන්නේ? පිනට කැමැති අය අපේ ළඟට එනවා. තේරෙනවද? මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙයින්ට වඩා අමනුෂ්‍ය ජීවත් වෙනවා. මේ අමනුෂ්‍යයින් අතර පරදත්ත රූප ජීවීන්, ඒ වගේම පිනට අකමැති මේ අමනුෂ්‍යෝ, ඒ වගේම සම්මියද්දෘෂ්ටික යක්ෂීන්, මිත්‍යාදෘෂ්ටික යක්ෂීන් මේ සෑම කෙනෙක්ම ඉන්නවා. එතකොට ඔබේ ගෙදර ඔබ පින්කම් කරන්නේ නැත්තම්, ඔබේ ගෙදර ඔබ බුදු පහනක් දල්වල මල් පහන් පූජා කරන්නේ නැත්තම්, ඔබේ ගෙදර ඔබ මත්පැන් බොමින් ඒ වගේ සිල්පද බිඳිනවා නම් මොකද වෙන්නේ? පිනට අකමැති අමනුෂ්‍යෝ ඔබේ ගෙදරට එනවා. තේරෙනවද? දැන් අරක්කු බොන ගෙදරකට කවදාකවත් සිල් සමාදම් වෙන්නේ නැහැ එනවද? අරක්කු බොන අයමයි එන්නේ. ඒ වගේ ඔබේ ගෙදර ඔබ පින්කම් කරන්නේ නැත්තම්, අවම වශයෙන් බුදු පහන පත්තු කරලා බුදුරජාන් වහන්සේට මලක් පහන පූජා කරන්නේ නැත්තම් පිනට අකමැති අමනුෂ්‍යෝ ඔක්කොම ඔබේ ගෙදරට එනවා. එතකොට පිනට අකමැති අමනුෂ්‍යෝ ගෙදරට ආවට පස්සේ ඒ පිනට අකමැති අමනුෂ්‍යයන්ගේ මනෝභාවයන්ට අදාළවමයි ඔබේ මනෝභාවයෙන් සකස් වෙන්නේ. තේරෙනවද? එතකොට ඒ මනෝභාවයන් සකස් වෙනකොට ඔබ ගෙදර අතු ගන්නේ නැහැ, වත්ත පිටිය අතු ගන්නේ නැහැ, ඇඳුම් ටික පිරිසිදු කරන්නේ නැහැ, තැන් තැන් වල කිලිටු ඇඳුම්, මුළු ගෙදරම තව අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වෙන්න වෙන්න ඒ අපිරිසිදු භාවයන්ට අදාළ අමනුෂ්‍යෝ තව තව ගෙදරට ළඟ. තේරෙනවද? දැන් ඔබ ගෙදර පින්කම් කරනකොට මොකද වෙන්නේ? හැමදාම බුදුන් වන්දනා කරනකොට, මල් පහන් පූජා කරනකොට, දෙවියන්ට පින් දෙනකොට පිනට කැමැති අය ඔබේ ළඟට එන්නේ. තේරෙනවද? පිනට කැමැති සම්මියද්දෘෂ්ටික යක්ෂයෝ මේ මනුස්ස ලෝකේ ගොඩාක් ජීවත් වෙනවා. ඒගොල්ලෝ හරියට අර මයික් ටයිසන්ලා වගේ බොහොම ශක්තිමත් ශරීර තියෙන සම්මියද්දෘෂ්ටික. ඒක මිත්‍යාදෘෂ්ටික යක්ෂයා කියන්නේ මේ දල් දෙකක් එළියට පැනලා ඇස් රතු වෙලා කොණ්ඩේ කඩාගෙන බඩ එළියට පැනලා ඒගොල්ලෝ කවුද? මිත්‍යාදෘෂ්ටික යක්ෂයෝ. සම්මියද්දෘෂ්ටික යක්ෂයෝ කියන්නේ එහෙමයි නෙමෙයි. ඒගොල්ලෝ මයික් ටයිසන්ලා වගේ බොහොම ශක්තිමත් දේහ තියෙන මේ ආභරණ පැලඳගෙන ඉන්න ධර්මයට කැමති අය. දාස් ගණන් පිරිවර සහිතවයි ඒගොල්ලෝ ඉන්නේ. ඔබලා පින්පෙත් දෙනකොට, පින් අනුමෝදන් කරනකොට ඒ පිනට කැමති සම්මියද්දෘෂ්ටික බලවේග ඔබේ ළඟට. එතකොට ඒ පිනට කැමති අර ශක්තිමත් බලවේග එද්දී අර දුර්වල බලවේග වලට ඉන්න පුළුවන්ද? පොලිසිය OIC මාතේ එද්දි කසිපුයිකන මංසර ඉන්න පුළුවන්ද? එයා පැනලා යනවා. ඒ වගේ පින් කරනකොට ඔබට තියෙන වාසිය මොකද්ද? සම්මියද්දෘෂ්ටික බලවේග ඔබේ ළඟට එනවා. සම්මියද්දෘෂ්ටික බලවේග එනකොට අර පිනට අකමැති අර මිත්‍යාදෘෂ්ටික බලවේග පලායන. තේරෙනවද? එතකොට ඔබ තව පින් කරන්න පින් කරන්න පින් කරන්න අර මිත්‍යාදු සම්මියද්දෘෂ්ටික බලවේග ඔබට උපකාර කරනවා. තේරෙනවද? ඔබ වාහනයක යනකොට ඒගොල්ලෝ වාහනේ යන ඔබ දකින්නේ නැහැ. ඔබ වාහනේට යපලා ඔබට අනතුරක් වෙන්න යනකොට ඒගොල්ලන්ට පුළුවන් මේ ඇක්සලරේටරේ බර වැඩි කළ ඔබ අනතුරෙන් බේරන. තේරෙනවද? ඔබට ගමනක් යන්න තියෙනවා, ඔබ අනිවාර්යෙන් ගමනේදී යද්දී අනතුරකට පත් වෙනවා. ඒගොල්ලන්ට පුළුවන් ඔබේ හිත වෙනස් කළ ඒ ගමන නවත්තන්න. තේරෙනවද? ඒ වගේ මේ සම්මියද්දෘෂ්ටික බලවේගයන්ට එවැනි හැකියාවන් තියෙනවා. එතකොට එවැනි හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ගෙදර පින්කම් කරලා, ගෙදර බුදුන් වන්දනා කරලා, ගෙදර සිල් සමාදන් වෙලා, ගෙදර මත්පැන් බොන්නේ නැතුව මේ වාතුලින් සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට ගත්තට පස්සේ අන්න ඒගොල්ලන්ගේ ආරක්ෂාව අපිට ලැබෙනවා. තේරෙනවද? ඒ ආරක්ෂාව ලැබෙනවා වගේම අපේ කුසල් ශක්තියත් තව තව ශක්තිමත්. කුසල් ශක්තිය ශක්තිමත් වෙනකොට අතීතේ විපාකට එන අකුසල් යටපත්, අතීතේ විපාකට එන අකුසල් යටපත් වෙද්දී ඔන්න අපේ ප්‍රශ්න කෙලින් ටිකෙන් ටික අඩුභාවයට පත් වෙනවා. ඒක තේරුම් ගන්න. කොයිම මොහොතකවත් ඔබේ ජීවිතයේ ඉස්සරහට ප්‍රශ්නයක් එනවනම් ඔය අපල කියලා කියනවනේ. අපල කියන්නේ වෙන මොකුත් නෙමෙයි, පෙර අපේ අකුසල් සංස්කාර. තේරෙනවද? එතකොට මේ අපල හැටියට අපේ පෙර අකුසල් සංස්කාර එනකොට ඔබ දේවාල වලට ගිහිල්ලා පොල් ගහලා වැඩක් නැහැ, පඳුරු මැනලා වැඩක් නැහැ. ඔබේ ජීවිතයට අකුසල් සංස්කාරයක් එනවනම් ඔබ සිල්පද පහ සමාදන් වෙලා ඔබ යන්න ඕනේ පන්සලේ බෝධිනාංශවලට. බෝධිනාංශේ ළඟට ගිහිල්ලා ඒ වත් පිළිවෙත් කරලා දෙවියන්ට පින් දීලා, ඒ ඥාතීන්ට පින් දීලා, නිරේතුරුව ධර්මයේ තුල ශක්තිමත් වෙන්න. ධර්මයේ තුල ශක්තිමත් වෙද්දී ඔබේ කුසල් පක්ෂය වැඩෙනවා. කුසල් පක්ෂය වැඩෙද්දී අතීත අකුසල් යටපත් වෙලා ඔබේ තියෙන ප්‍රශ්න තියෙනවා යටපත් වේවි. ඒ ප්‍රශ්න යටපත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒවා බලවත් අකුසල් සංස්කාර. තේරෙනවද? ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ජීවිතයට එන ප්‍රශ්න ඉදිරියේ අන්න සීලවුත වලට ගිහිල්ලා සද්ධාව නම් දුර්වල කරගන්න එපා. තේරෙනවද?
අනිත් එක අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන කතරගම දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා, මහසෙන් දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා, කඩවර දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒවා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන ජීවමාන දිව්‍ය චරිත. ඒ නිසා අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන්න කිසිම දෙවි කෙනෙක් ඔබ පූජාවට්ටි අරගෙන එනවාට නම් කැමති නැහැ. මුදේ ඔබලා පූජාවට්ටි අරන් යද්දි කතරගම දෙවියෝ ඔබලාට හිනා වෙනවා. මොකද හිනා වෙන්නේ? කතරගම දෙවියෝ දන්නවා මන් දෙවියෙක් බවට පත් උනේ පූජාවට්ටි දීලා නෙමෙයි පිනතුලින්. තේරුණාද? ඒ නිසා දෙවියන් කැමති පින් කරලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කිරීම තුල. තේරුණාද? පින් කරලා දෙවියන්ට ඒ පින අනුමෝදන් කරද්දී අනිවාර්යයෙන්ම ඔබ තුර තෙරුවන් කෙරෙහි වූ සද්ධාවත් වැඩෙනවා. තේරුණාද? එතන තමයි මාත්‍යෝ ධර්මානුකූලව අන්න සීලවුත ගැන සඳහන් කරන්නේ. අන්න සීලවුත මිදුන කෙනා සෝවාන් ඵලයට පත් වුණ කෙනා කවදාකවත් හඳහනක් ගෙනිලා බලන්න යන්නේ ඒක තේරුම් ගන්න. තේරුණාද? කවදාකවත් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන්න යන්නේ එයා දන්නවා එයාගේ ජීවිතයේ ඉස්සරහට එන සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම තමන් සංසාරයේ කළා වූ සංස්කාරක ඵලයක්. ප්‍රමාණවත්. ඒ වගේම ඊටමත්ම සුපහැදිලි දාර්ශනික පිළිතුරු අපිට ගොඩනක්ම ලැබුණා. අපිට යොමු කරපු ප්‍රශ්න එකක් අපි අපේ ස්වාමීන් වහන්සේට යොමු කරනකොට යොමු කරන ප්‍රශ්න 10ක පිළිතුරු එක ප්‍රශ්නයක් තුල තියෙනවා. ඒ නිසාම මම හිතන්නේ ඔබෙන් ලැබුණු පැනයන් අපි ඉදිරිපත් නොකළාට ඔබම තීරණය කරයි මගේ පැනයටත් පිළිතුරු ඒ තුනම තිබුණා කියලා. එහෙම පිළිතුරු ගණනාවක් තිබුණ නිසායි මම ඔබට ඒක ධාරණය කරන්නට උත්සාහ කරේ. අපේ හැමතුරනේ පැය 2යි මිනිත්තු 45ක කාලයක් අපි මේ වෙනකොට නොදැනීම ගත කරලා තියෙනවා ධර්ම සාකච්ඡාවේ. ඔබ වහන්සේගෙන් කොපමණ ඉඩ හසර අපට ලැබෙයිද දන්නේ නැහැ. සංවිධායක මණ්ඩලයේ විදිහට ලැබුණු පැනයන් තව කිහිපයකුත් තියෙනවා. අපි ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා පහළ වේලාව පිළිබඳව පොඩි දැනුමක්. ගොඩක් පින් අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි මීට පෙර ප්‍රකාශ කළා දෙවියන්ට පින් දීම පිළිබඳව. ඒ හා සම්බන්ධවම ලැබුණු තවත් පැනයක් තමයි මියගිය ඥාතීන් සම්බන්ධව. අපි නොයෙක් දානමාන වර්තමානයේ මිනිසත් බව ලබාගෙන මියගිය ඥාතීන්ටත් අපි සිද්ධ කරනවා. අපි ඉතාමත්ම ධාර්මික පුද්ගලින් විදිහට වර්තමානයේ කාලය ගත කරනවා. හැබැයි අපේ හාමුදුරනේ අපේ මියගිය ඥාති හිත මිත්‍රාදී මියගියාට පස්සේ අපේ පසුපස ඇවිල්ලා අපිට විවිධ කරදර හිරිහැර කරනවා. මේ කරදර හිරිහැර ඇයි ඔවුන් අපිට සිද්ධ කරන්නේ? අපි ධාර්මිකව දිවිපෙවතක් ගත කරමින් ඔවුන්ට පින් දුන්නක් කියන ප්‍රශ්නේ අපි වෙත යොමු වෙලා තියෙනවා. ඔබ වහන්සේගෙන් අපි සුපැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමු. මෙහෙම යම් අමනුෂ්‍යයෙක්ගෙන් කෙනෙක්ගේ ජීවිතයට පීඩාවක් තියෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ පීඩාවට පත් වෙන පින්වතා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් සහ සීලෙන් දුර්වලයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පරිපූර්ණ සීලෙන් පරිපූර්ණ කිසිම කෙනෙකුට අමනුෂ්‍යයෙක්ගෙන් වෙන්න තියෙන බලවත් හානි නම් සිද්ධ වෙන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. තේරෙනවද? සම්පූර්ණයෙන්ම නැහැ කියලා කියන්න බෑ. නමුත් අඩුයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අමනුෂ්‍යයෙන් පීඩා වෙනවා කියන කාරණේ කොයි වෙලාවකවත් හිතන්න යන්න එපා. තේරෙනවද? කෙනෙකුට හිතෙනවා නම් මට අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා කියලා එතන අමනුෂ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒක තමන්ගේ අකුසල් සංස්කාරය. ඒ අකුසල් සංස්කාරය නිසා තමන්ට සිතුවිල්ලක් සකස් වෙනවා මට අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා කියලා. එතකොට ඒ සිතුවිල්ල නිසා එයා ගැටීමටපත් වෙලා නිරේතුරුවම යා සද්ධාවත් දුර්වල කරගන්නවා, සීලයත් දුර්වල කරගන්නවා, කුසල් මූලයනුත් දුර්වල කරගන්නවා, යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩි වින තොල් වලට ගිහිල්ලා තව තව අන්‍ය සීලවෘතයන්ට තයා තව කොටු වෙනවා. තේරෙනවද? ඒතර බලන්නේ කුමක් නිසාද යාට ඒ සිතුවිල්ල සකස් වුනේ? පෙර අකුසල් සංස්කාරයක් නිසා. ඒ නිසා කාට හරි සිතුවිල්ලක් සකස් වෙනවා නම් මට අමනුෂ්‍යයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ හිතෙන මොහොතේ මේ හිත අනිත්‍යයි කියලා දකින්න. තේරෙනවද? ඒ හිත ගන්න යන්න එපා. ඒ හිත ඉතන මොහොතේම අතීත පංච උපාදානස්කන්ධයක් ඇතුළේ අනිත්‍යයි කියලා දකින්න. ඒ අනිත්‍යයි කියලා දකින තැන සකස් වෙන කුසල් හිත තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලයේ බවට පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. තේරෙනවද? එහෙනම් මොනම හේතුවක් නිසාවත් අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා කියන හිත නිත්‍ය වශයෙන් ගත්තොත් නම් ඒක විනාශයට මුලක්මයි. තේරෙනවද? විනාශයට මුලක්මයි.
කොයිම වෙලාවකවත් අමනුෂ්‍ය බියක් තියෙනවා කියලා දේවාල පස්සේ නම් යන්න එපා. ගියොත් ඒ ඔක්කොම නොවන, ඒ ඔක්කොම සියල්ලම අකුසල් සංස්කාරයන් නිසා සිද්ධ වෙන දේවල්. තියෙන ධනයත් විනාශ කරගෙන, සද්ධාවත් විනාශ කරගෙන විනාශය කරා යන දේවල්මයි තියෙන්නේ. ඔබට අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා කියලා හිතනවා නම් ඔබ සද්ධාව තුල ශක්තිමත් වෙන්න, gedara pirima wahanse namak budurajanan wahansege pirima wahanse namak pirisindu aakarein tiyala e mal pahan wat piliwes siddha karanna silpada pa hudin samadan wenna karaniya metta sutre kiyan deshana satchayane karanna deviyan ta amanushyinta pinne ten obatuna viswasayak tiyennone me karana tulin amanushya peedawan mata peeda karanna ba kiyala ඒ විශ්වාසය තමයි ඔබට තියෙන එකම රැකවරණේ ආරක්ෂක. ඔබ තුලේ විශ්වාසය නැත්තම් නැති අමනුෂ්‍යෙක් නිසා ඔබ බලවත් වූ නැවත නැවත අකුසල් රැස් කර ගන්න කෙනෙක් බවටයි පත් වෙන්නේ. තේනාද? ඒ නිසා යම් කෙනෙක් මැරිලා പ്രേත ලෝකෙට වැටුණොත්, ඒ කියන්නේ දැන් අපි පින් දෙනවා නම් පින් ගන්න පුළුවන් කොටස් කීපයක් ඉන්නවා. කවුද මේ කොටස් කීපය? පරදත්ත රූප ජීවී പ്രേත කියන කොටසට පින් ගන්න පුළුවන්. පරදත්ත රූප ජීවී പ്രേත කියන්නේ කවුද? මේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම പ്രേතයා. මේ പ്രേත ලෝකය කියන්නේ හරිම විකෘති වූ තැනක්. പ്രേතයාගේ අකුසල් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘති වැඩි. මේ විකෘතියින්ගෙන් වැඩි പ്രേත ලෝකයේ තුල ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවී പ്രേතයා කියන්නේ. පරදත්ත රූප ජීවී പ്രേතියක් කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා එහෙම නැත්නම් මේ සුදු සායක් හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන ඉන්න දුක්ත මුහුණක් තියෙන කාන්තාවක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතියකගේ ස්වභාවය. අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා පිරිසිදු භාවයෙන් දුක්ත මුහුණක් තියෙන පිරිමි කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතයකගේ ස්වභාවය. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. ආහාර ලැබෙනවා. ලැබුණත් උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල එයා සතර ප්‍රේත ලෝකෙටයි තේනාද? දැන් එක මහත්යෙක් ඉන්නවා. ඒ මහත්යා මුළු ජීවිත කාලෙම අප්‍රමාණ දන් දෙනවා, පින් කරනවා. පින් කළත් එයාට කෝටිපති ව්‍යාපාරිකයෙක් අප්‍රමාණ දේපල තියෙනවා එයාට. නමුත් එයා මැරෙන වෙලාවේ එක පාට එයාට උපාදානය වෙන දේපල පින උපාදානය වුණේ නැහැ. මොකද දේපල කෙරෙහි තෘෂ්ණාව වැඩි. මැරෙන වෙලාවෙම දේපල කෙරෙහි තෘෂ්ණාවයි උපාදානය වුණේ, උපාදානයට අදාළ භවය සකස් වුණා. අර මහා ධනවත් දේපලක මෙයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වුණා. එතකොට දැන් පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වෙද්දි දැන් එයාට හොඳට ආහාර ලැබිලා තියෙනවා, ඇඳුම් පැළඳුම් ලැබිලා තියෙනවා. ඒවා කොහෙන්ද ලැබුණේ? පින නිසා, පින විපාකයට ආවා. උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුළ පරදත්ත රූප ජීවී ප්‍රේත ලෝකෙට වැටුණාත් පෙර පින නිසා අන්නයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් බවට පත් වුණා. එතකොට මෙන්න මේ පරදත්ත රූප ජීවී ප්‍රේතෙන්ට පින් ගන්න පුළුවන්. තව මේ රුක් දෙවියන්, බුම්මාටු දෙවියන්, ඔය සම්මියත් දෘෂ්ටික යක්ෂයින්ට වගේ අයට පින් ගන්න පුළුවන්. අර සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය නැහැ. නමුත් දෙවියෝ අපි මේ කියන මේ ධර්ම දේශනාව අහලා සමහර විට දෙවියෝ ආවිෂ වර්ණේ සැපේ බලය වැඩි කර ගන්නවා. ඒගොල්ලෝ දැකලා සතුරු වෙනවා. නමුත් ඒගොල්ලන්ට අපේ පින අවශ්‍ය නැහැ. එහෙනම් අපි පින් දෙනවා නම් මැරිච්ච කෙනෙකුට අනිවාර්යයෙන්ම එක්ක පරදත්ත රූප ජීවී പ്രേත කොට්ටාසෙට වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය සම්මියද්දෘෂ්ටික යක්ෂ කොට්ටාසයකට වැටෙන්න ඕනේ. තේරෙනාද? එහෙම වැටුණත් කවදාකවත් പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ පින් අරගෙන අපිට නිදහස් වෙන්න තියෙන අවස්ථා අඩුයි. තේරෙනාද? ඇයි පින් අරගෙන නිදහස් වෙන්න තියෙන අවස්ථා අඩු? මනුස්ස ලෝකේ මිනිස්සෙක් වෙලා ජීවත් වෙද්දී පින් කරපු පින උපාදානය කරගෙන මැරෙන්න බැරි වුණා නම් එයා പ്രേත ලෝකෙට වැටලා පින උපාදානය කරයිද? කරයිද? නැහැ. මිනිස්සෙක් වෙලා ඉපදිච්ච වෙලාවේ මැරෙන වෙලාවේ පින උපාදානය කරගන්න බැරි වුණා නම් പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ පින උපාදානය කරගන්න පුළුවන්ද? උපාදානය කරගන්න බැහැ. තේන්න. මොකද එයා තෘෂ්ණා පච්චය උපාදානං, තෘෂ්ණාව තුලයි ආයතන ඉන්නේ. දැන් කෙනෙක් ඉන්නවා අපේ ගෙදරක, අම්මයි තාත්තයි ඉන්නවා. තාත්තා මැරෙනවා. මැරුණාට පස්සේ තාත්තා මැරෙන්නේ අර දේපල කෙරෙහි ලොකු තෘෂ්ණාවකින්. දේපල කෙරෙහි තෘෂ්ණාවෙන් මැරිලා ඒ තාත්තා ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී പ്രേතෙක් වෙලා ඉපදෙනවා. තේරෙනාද? නමුත් අපි කවුරුත් දන්නේ නැහැ එයා පරදත්ත රූප ජීවී പ്രേතෙක් හැටියට මේක ඇතුලේ ඉන්නවා කියලා. දැන් ඔන්න හත් දවසේ තා බණයි දාන්නේ.
දැන් ඔන්න 7 දවසේ බණ දවසේ දැන් ගමේ මෑයට බණ කියලා දැන් 50ක් 100ක් ගෙදර පිරිලා වත්තේත් මේ මිනිස්සු කාමරෙත් මිනිස්සු කුස්සියේ උයනවා කෑම මේස හදනවා මේ වෙලාවට මේ ප්‍රේතයා ගැටිලා ඉන්නේ තේන ප්‍රේතයා කැමති නැහැ දන් දෙනවට ප්‍රේතයා කැමති නැහැ එයාගේ සල්ලි වියදම් කරනවා ප්‍රේතයා කැමති නැහැ අර කාමර ඇතුලේ මිනිස්සු පිරිලා මේ ගෙවල් ඇතුලේ මිනිස්සු පිරිලා එයා ඒකට කැමති නැහැ මොකද එයා තෘෂ්ණාව නිසායි ප්‍රේතේ උනේ එයා දන් දෙනවට කියන්නේ අපි දැන් දන් දීලා බණ කිව්වට එයා එතන කැමති නැහැ එතකොට මේ අපි දැන් 7 දවසේ දානි බණස් කියන සූදානම් වුණා හවස පටන්ම ගෙවල් ඇතුලේ සෙනඟ පිරිලා කෑම හදනවා මේවා කරනකොට ප්‍රේතයා ගැටෙන සිතෙන් දුවදුව තමයි ඉන්නේ තේන සමහර ප්‍රේතයෝ ඉන්නවා හාමුදුරුවන් ස්වාමීන් වහන්සේ මෙතන බණ කියනවා ප්‍රේතයා ගෙදර අල්මාරිය මුර කරනවා එයා මුර කරගෙන ඉන්නේ මොකද එයා බයයි කවුරුරි ඇරලා සල්ලි ගනී කියලා සමහර ප්‍රේතයෝ ඉන්නවා මුළු හවස පින්කම කරන පුරාවට එයා වත්තේ පිටියේ දුවනවා මොකද පොල් කඩයි කොස් කඩයි මෙයා පොල් ගස් මුර කරන ප්‍රේතයෝ ඉන්නවා තේන මොකද ඒ වහා කෙරෙහි තෘෂ්ණාවෙන් තමයි යා මැරුනේ ඒ තෘෂ්ණාවෙන් මැරුණ නිසායි එයා එතන ප්‍රේතෙක් බවට පත් වුණා එතකොට දැන් වර්තමානයේ අපි බණ ගෙදරක් කරද්දි මොකද්ද කරන්නේ මහා සෙනඟ ගෙදෙට්ට ගෙන්නගෙන මේ ඔක්කොම එක පැත්තක කැරම් ගහනවා අනිත් පැත්තේ කාඩ් ගහනවා කාමර ඇතුලේ සෙනඟ කෑම හදනවා මේ වෙලාවට අර ප්‍රේතයා සම්පූර්ණයෙන්ම ගැටිලා පිස්සු වැටිලා ගේ ඇතුලේ ඉන්නේ එතකොට අවසානයේ දැන් ස්වාමින් වහන්සේ බණ කියලා ඉවර වෙලා පින් දුන්න ප්‍රේතයා පින් ගත්තද නැහැ පින් ගන්න සාමකාමීයාට මනෝභාවයක් නැහැ මොකද යා තෘෂ්ණාවෙන් වෙලිලා යා බයේ ඉන්නේ මේ ගෙදර බඩු අරන් ඇයිද අල්මාරිය කඩයිද මගේ බිරිඳ එක්ක වෙන කවුරු හරි කතා කරයිද මේ මගේ පවුල මේ සල්ලි විනාශ කරනවා මං මේ වගේ ගැටිලා ඉන්නේ එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ මැරිච්ච කෙනෙකුට පින් දෙද්දී නිරේතුරුවම හවස පහෙන් පස්සේ ගේ ඇතුලේ සාමකාමී පරිසරයක් ඇති කරගන්න තේන ඒ කියන්නේ අවශ්‍යම පිරිසට වාඩි වෙලා සංගමයෙන් හිටුව බණ අහන්න දක්ෂ පිරිසට බණ ටික කියන්නේ මොකද අපි මැරිච්ච කෙනෙකුට පින් දෙන්න යා කෙනේ අනුකම්පාවෙන් මේක කරන්නේ තේරෙනවද ගෙදර මේ ගමේ ඇයිට කෑමක් දෙන්න ඕනේ නම් වෙනම දවසක දෙනලා කෑමක් දෙන්න සතුටු වෙන්න ඒක වෙනයි සතුටු වීම වෙනයි පින් දෙනවා කියන කාරණේ වෙනයි ඔබ පින් දෙනවා නම් අත්‍යවශ්‍ය ඇවිල්ලා තැම්පත්ව බණ ටික අහන්න සුදු ඇඳුමක් ඇඳගෙන තැම්පත්ව බණ ටික අහන්න පුළුවන් අයට ධර්ම බණ කියන්නේ කියලා නිරේතුරුවම හවස පහ වෙනකොට ওই කුස්සියවල තියෙන වැඩ ඔක්කොම අහවර කරලා ස්වාමින් වහන්සේ බණ කියනකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ ප්‍රේතයා ඔබ ළඟ වාඩි කරගන්න. තේරෙනවද? අර වටේ පිටේ දුවන හිතෙන් කඩලා අර තීන කලබලකාරී පරිසරය අයින් කරලා ඔබ බණ කියන වෙලාවේ ප්‍රේතයා ඔබ ළඟ වාඩි කරගන්න ඔබ දක්ෂ වුණොත් සමහර විට එයා එයාගේ ජීවිතයට අවශ්‍ය වන්නේ සැපේ බලය වැඩි කරගන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැතුව කවදාකවත් ප්‍රේතේ පින් අරගෙන ආත්මීය වෙනසකට යන්නේ නැහැ. ඒක බොහොම දුෂ්කර දෙයක්. මොකද උපාදාන පත්‍ය භව තෘෂ්ණාව යාතුල තියෙන නිසා ආත්මීය වෙනසකට යන්නේ නැහැ. එයා පින දැකලා සතුටු වෙලා ඒ සතුට තුලින් ආවිෂ වර්ණේ සැපේ බලය වැඩි කරගන්නවා. තේරෙනවද? ඒ නිසා මැරිච්ච කෙනෙකුට පින් දෙන්න ඔබ යනවා නම් ඒ ඔබේ අම්මා නම් තාත්තා නම් ඒ අම්මා තාත්තා කෙරේ ඔබ තුල කරුණාවක් තියෙනවා නම් ඒගොල්ල මේ පින් දකීවා කියලා ඔබ තුල අවංක චිත්තයක් තියෙනවා නම් කරුණා කරලා බණ ගෙදර මගුල් ගෙදරක් කරගන්න එපා. එහෙම කළොත් ප්‍රේතයා ගැටිලා නැති අකුසල් සිද්ධ කරගෙන ඒ ප්‍රේතයාට තවත් දුකකට යන පාරක් අපි සකස් කළා වෙන්නේ. තේරෙනවද? ඒ නිසා පින්කමක් කරද්දි පින්කමක් හැටියට කරන්න, සාදයක් පවද්දි සාදයක් හැටියට කරන්න. එහෙම නැත්නම් වර්තමානයේ අපේ සමාජයේ පින්කම් කරන දිහා දැක්කහම ගෙවල් වල ඉන්න ප්‍රේත කොටස් තව තව අකුසල් කරගන්න දිශාවට තමයි අපි aran යන්නේ. තේරෙනවද? ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා කියලා. තේරෙනවද? මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා. මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙනවා කියන කාරණේ නම් කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මොකද අපි ප්‍රේත ලෝකෙට වැටුනොත් ඒ ප්‍රේත ලෝකෙදි නිරේතුරුව අපි තුල සකස් වෙන්නේ ලෝභ දේශ මෝහයන්මයි. තේරෙනවද? ඒ ලෝභ දේශ මෝහයන් නිසා තව තව අකුසල් රැස් වෙලා අපි කවදා හරි නිරයට වැටිලා තමයි අපි අපේ සතර අපා ගමන අවසන් කරගන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මැරිලා පින් ගන්න බලාපොරොත්තු මැරෙන්න එපා. මැරෙන්න පෙර අතුව අනුන්ගේ පිනෙන් යැපෙන්නේ නැති ඊළඟ ජීවිතයක් බලාපොරොත්තු කටයුතු කරන්න කියලා. තේරෙනවද? එතකොට අනුන්ගේ පින් ගන්න නැති ඊළඟ ජීවිතේ මොකද්ද? එක සස්ත්‍රීක දිව්‍ය ජීවිතයක් එහෙම නැත්නම් අර රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ජීවිතයක්
ඒ දෙකත් අනිත්‍යයි කවදාාරයායිම සතරාපායට වැටෙනවා. එනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත්වීමෙන් පමණක්මයි අපිට අනුන්ගේ පිනෙන් යැපෙන්නේ නැති උතුම් ඊළඟ ජීවිතයකට පාරතිය. මම මුලින්ම වේලාව සටහන් කරා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහෝ වේලාවක් ධර්ම සාකච්ඡාවේ අදාළ ගැටලුවට පිළිතුරු සැපයුවා. අපිට දුර්ලභ අවස්ථාවක් ලැබුණේ අපේ හාමුදුරුවෝ සටහන් කරා වගේම අපි සංසාර ගමනේ මේ ස්ථානයේ අද නතර වෙලා ඉන්නවා. එවන් අවස්ථාවක එවන් වූ ආකාරයේ ඒ ස්වාමීන් වහන්සේ සමග ඔබත් අපත් මුණ ගැහිම දෛවෝපගත සිදුවීමක් විදිහට අපි දකින්නේ. අපි ඒක නිසා ඔබ සැමගේ ඉල්ලා සිටිනවා විනාඩි දෙකක කාලයක් අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ දැඩි වෙහෙසට පත් වුණා. අපි පොඩි විරාම කාලයක් දෙමු. නෑ නෑ අවශ්‍ය තමවා තියෙනවද ප්‍රශ්නයක්? ප්‍රශ්නයක් වඩා තියෙන අපේ හැමෝටම අපි දැනෙවි. නෑ ප්‍රශ්නේ නෑවි. සවිනාස වංශලට තමයි නෑ. සවිනාස වංශලට මොනක් දෙයක් තියෙනවද? සමා වෙන්න මම යනවා. හදනක? අපෝ දුවේ. හරි දැන් අවශ්‍ය නෑ. හරි දැන් මේ සවිනාසට අවශ්‍ය නම් පූජා කරන්න. එහෙනම් හොඳයි අපි නැවතත් ධර්ම සාකච්ඡාව සමග යොමු වෙමු. අපි හාමුදුරුවනේ අපි මෙතන ඉන්න එක් මහත්මේ සමහර වෙලාවට අපි මේක දකිනවා මේක ප්‍රායෝගික අපි කාටත් යැලපෙන අපි කාටත් පොදු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි එතුමා මේ ප්‍රශ්නේ වසර 18 ඉඳලම දැඩි දැඩි කර කර ඉන්නවා කියන ගැටලුව තමයි කිව්වේ. ප්‍රශ්නේ මේකයි. එතුමා ගවගිනි. එතුමා ඉතාමත්ම ආදරෙන් යුතුව මේ ගව සම්පත බලා හොයා ගනි. තමන්ගේ ජීවිතාව කරගෙන යනවා ගවීනෙක් ලෙස. එතුමන් මේ ගවයින්ට ආදරේ කොපමණද කිව්වොත් හැම අවුරුද්දකම තමන්ගේ ආදරණීය සතු වෙනුවෙන් මහා දානයක් ඉෂ්ට සිද්ධක. මේ අවුරුද්දේ තවම කරේ නැහැ කිව්වා. බොහෝ අය මේක ඉතාමත්ම සැහැල්ලුවෙන් සරලව ආශයෙන් දකිනවලු. සතුට මොනවද ඔය කරන්නේ? සතුට දෙන දාන මොනවද? අපේ හැමදෙරේ මේ අවුරුද්දේ ඒක සිදු කරන්න තවමත් ඔහු තැවි තැවි ඉන්නවා. සතුන් වෙනුවෙන් තමන්ට උදව් කරන, තමන්ගේ ජීවිකාව, තමන්ගේ දරුපවුල නඩත්තු කරන ඒ වගේ සතුන් වෙනුවෙන් එවන්නෝ දානමාන සිදු කිරීම මොන වගේ ආකාරයකින් බුදුදහම හා සම්බන්ධද කියන ගැටලුව ඔහුට ඒක අහපු මටත් තියෙනවා. ඔබ වහන්සේගෙන් ධර්ම කාරණා පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස පක්ෂය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංඝරත්නය අරමුණු කරගෙන දෙන්නා වූ දානීය ආනිසංස වැඩි කියලා. තේරුණාද? මහා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානීය ආනිසංස පක්ෂය. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ යම්ත අපිට මේ මොහොතේ එහෙම දානයක් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් සංගයා අරමුණු කරගෙන දෙන්නා වූ දානේ තමයි මහත්ඵල මහානිසංස දානය. තේරුණාද? නමුත් අද කවදාකවත් ඒ වගේ මහත්ඵල මහානිසංස දානයක් දෙන්න බෑ. දෙවෙනුව එතන රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒ රහතන් වහන්සේලාට සංගයා අරමුණු කරගෙන දෙන්නා වූ දානේ තමයි දෙවෙනි මහත්ඵල මහානිසංස දානය. තුන්වෙනි දානේ තමයි අනාගාමී ඵලයට පත්වෙච්ච ඒ වගේ සකෘදාගාමි සෝවාන් ඵලයට පත්වෙච්ච උපසම්පදා ස්වාමීන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා වශයෙන් දානේ ආනිසංස පක්ෂයේ අඩු වැඩි වෙනවා. නමුත් වර්තමානයේ කොතනකවත් කවුද මේ සෝවාන් ඵලයට පත්ුනේ සකෘදාගාමි ඵලයට පත්ුනේ කියලා අපිට හොයන්න යන්න බැහැ. ඒවා හොයන්න ගියොත් තව තව නැති බලවත් අකුසල් ආර්ය උපවාදයන් පවා ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ සෑම ස්වාමින් වහන්සේ නමක්ම සංඝයා හැටියට දකිමින් සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානේ ආනිසංස පක්ෂය තමයි ශ්‍රේෂ්ඨම දානේ ආනිසංස පක්ෂය බවට පත් වෙන්නේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොතනකවත් පන්සල කියලා ආරණ්‍ය කියලා කුටිය කියලා ස්වාමින් වහන්සේලා බෙදන්න යන්න එපා කියලා. තේරුණාද? අපි සංඝයා කියලා දකිද්දී පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා සෑම ස්වාමින් වහන්සේ නමක්ම සංඝයා හැටියටයි දකින්නේ. තේරුණාද? සංඝයා හැටියටයි අපි දකින්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
අනාගතයේ යම් දවසක කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා. ඒ කාසාය කණ්ඩකටත් සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. ඒ කාසාය කණ්ඩකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් කරන්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයෙන් තොරව අපි කටයුතු කරන්නේ අනමා මොහොතක් පාසා සද්ධාව අපේ දුර්වල වෙනවා. තේරෙනවද? දැන් කෙනෙක් හිතන්න පුළුවන් නෑ මං සිල්වත් සාමින් වහන්සේලා සොය සොයා කියලා දන් දෙනවා කියලා. එතකොට එයාගේ පින අඩුද වැඩිද? වැඩි. පින වැඩි. පින වැඩි වුණා සද්ධාව දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙය නෙමෙයි කරන්නේ. මොකද අපි සිල්වත් සාමින් වහන්සේලා හොයාගෙන ගියොත් සමහර විට අනිස්සවත් සීලෙන් යම් දුර්වලතාවයක් තිබෙ ස්වාමින් වහන්සේලා වෙන අසරණ භාවය තුළ අප්‍රමාණ සාසන බිඳවැටීමක් සිද්ධ වෙනවා. තේරෙනවද? එතන පින වැඩි. නමුත් පින වැඩි වුණත් පින වැඩි වෙන ප්‍රමාණයට මේ පැත්තෙන් අපි ශ්‍රද්ධාව දුර්වල කරගන්නවා. එනිසා කොයි වෙලාවකවත් සාමින් වහන්සේ කවුද කියන කාරණේ ඔබ හොයන්න යන්න එපා. මොකද අපිට වැදගත් ශ්‍රද්ධාව. තේරෙනවද? මේ ශ්‍රද්ධාව තුළින් තමයි අපි ඊළඟ සියලුම ධර්මතාවයන් වැඩි කරගන්නේ. තේරෙනවද? පින කියන කාරණේ ක්‍රිස්තියානි මහත්ය සිද්ධ කරනවා. පින කියන කාරණේ මුස්ලිම් මහත්ය සිද්ධ කරගන්නවා. නමුත් ශ්‍රද්ධාවයි අපිට මුල් වෙන්නේ. සද්ධාව මතු කරගන්න නම් බුදුරජාණන් වහන්සේ කිව්ව දේම අපි කරන්න ඕන. අපිට ඕන දේ නෙමෙයි. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම සංඝයා අරමුණු කරගෙන සංඝයාද ස්වාමින් වහන්සේලාට දෙන දාණය තමයි මහත්ඵල මහානිසංස දාණය බවට පත් වෙන්නේ. තේරුණාද? දෙවෙනුව සිල් සමාදන් වෙලා, ඒ කියන්නේ දස සිල් සමාදන් වෙලා ඉන්නා උපාසක උපාසිකාවන්ට, ඊළඟට අට සිල් සමාදන් වෙලා ඉන්නා උපාසක උපාසිකාවන්ට, ඊළඟට පන්සිල් සමාදන් වෙලා ඉන්නා කෙනෙකුට, ඊළඟට තෙරුවන් තෙරුවන් සරණ පිහිටි කෙනෙකුට, ඉනිත් පස්සේ තමයි ඔය පුතග්ජන භාවයට පත් වෙච්ච කෙනෙකුට දෙන්නා වූ දාන. ඉනුත් පස්සේ තමයි ඔය මේ අපි කියමු දැන් ළමා නිවාසයකට, එහෙම නැත්නම් මහලු නිවාසයකට දෙන දානයක් තියෙනවනේ. එතකොට ඒ දාන ආනිසංස ඊටත් වඩා පල්ලෙහාටයි වැටෙන්නේ. නමුත් ඒ ළමා නිවාසේ දරුවන් පන්සිල් සමාදන් වෙලා හිටියානම්, වැඩිහිටි නිවාසේ දරුවන් අම්මල පන්සිල් සමාදන් වෙලා හිටියානම්, ඒ පන්සිල් සමාදන් වෙච්ච කෙනාට අදාළ ආනිසංසය ලැබෙනවා. තේරෙනවද? එතකොට මේ ඔක්කොමටම පස්සේ තමයි ඔය බලු කපුටන්ට තිරිසන් සතුන්ට දෙන දාන. බුදුරජාණන් වහන්සේ කියනවා බලු කපුටන්ට තිරිසන් සතුන්ට දෙන දානය ආනිසංසයි කියලා. ඒකත් කවදාකවත් අහක යන්නේ නැහැ. නමුත් දානයේ ආනිසංස පක්ෂයේ වැඩි වෙන්නේ ඒ ලබන පුද්ගලයාගේ ගුණාත්මක භාවයේ මත. ඒ නිසා ඔය කියන මහත්මයා ඒ හරක් උදෙසා, තමන්ගේ තියෙන සතුන් උදෙසා දානයක් පූජා කරගනිති. ඒ දානෙන් ලැබෙනා වූ ආනිසංස අර සියල්ලම පහු කරලා තියෙන පල්ලේ ආනිසංසය තමයි ලැබෙන්නේ. නමුත් ඒකෙත් ආනිසංස තියෙනවා. තේරෙනවද? ඒකෙත් ආනිසංස තියෙනවා. ඒ නිසා සතුන් හදන්න, සතුන්ට ආදරය කරන්න, සතුන්ට කන්න බොන්න දෙන්න, නමුත් සීමාව ඉක්මවලා සතුන්ව උපාදානය කරගන්න යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. සීමාව ඉක්මවලා සතුන්ව උපාදානය කරගන්න ගියොත් එහි තියෙන නරක ප්‍රතිඵලවල් දෙකක් තියෙනවා. එකක් ඒ සතුන් අපි කෙරෙහි ඇති කරගන්නා වූ ආදරය නිසා ඒ සත්තු මැරිලා භූත සත්තු වෙලා ඒ අපේ ඉඩම් වලම උප්පත්තිය ලබන්න පුළුවන්. තේරෙනවද? දැන් ඔය ආදරයෙන් හදන බල්ලෝ ඉන්නවා, ආදරයෙන් හදන කූසෝ ඉන්නවානේ. දැන් තිරිසන් සතෙක් ඒ වගේ බල්ලෙක් කූසෙක් ආදරයෙන් ඔඩොක්කුවේ තියාගෙන ඇඳේ තියාගෙන කන්න බොන්න දීලා හදද්දී දැන් එයාගේ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ ස්වාමිය. තේරෙනවද? එයා මැරෙන වෙලාවේ එකපාර්තේ ස්වාමියා උපාදානය කරගෙන ගෙදර නෝනමාත්‍යා උපාදානය කර ඒ ගෙදරේම භූත බල්ලෙක් භූත කූසෙක් වෙලා උපත්තිය. තේන මේ භූත සත්තුන්ගේ තිරිසන් ලෝකයක් තියෙනවා. මිනිස්සයා මැරිලා ප්‍රේතෙක් වෙනවා වගේ තිරිසන් සත්තු මැරිලා භූත සත්තු වෙලා ඉපදෙනවා. එතකොට අපි ආදරය කරන බල්ලා පූසා මැරිලා අපිව උපාදානය කරගෙන භූත සත්වෙක් වෙලා ඉපදුනොත් අපි දන්නේ නැහැ. ඒ භූත සත්වයන් අපේ ඔඩොක්කුවේ ඉන්නව, ඇඳ උඩ ඉන්නව, කෑම මේස කෑම ලේව කනවා. නමුත් අපි ආ දකින්නේ. ඒ නිසා එතන බලවත් අනතුරක් කියලා. එතකොට මේ බලවත් අනතුර කියන්නේ දැන් අපි මේ භූත සතා භූත සතෙක් හැටියට ඉපදුණේයි ඒ සතාට අපි ආදරය කරපු නිසා. දැන් මේ ආදරය කරපු මහත්යා නැත්තන් නොනා එයක් වයෝවෘද්ධ භාවයට පත් වෙලා අසරණ වෙලා මැරෙනවා. ඒ අසරණ වෙලා මැරෙන වෙලාවේ එක පාටර භූත සත්වයා තමන් ඉස්සරහට එද්දි මෙයා ඒ භූත සත්වයා උපාදානය කරගත්තොත් එයා ඒගොඩටම යන්න පුළුවන්. මොකද එයා අඳුනන සතෙක්නේ. තේරෙනවද? ඔය අනතුර එකක්. ඒ කියන්නේ තිරිසන් සත්තුන්ට ඕනෑමට වැඩිය ආදරය කළොත් ඒ තිරිසන් සත්තු මැරෙන වෙලාවේ අපිව උපාදානය කරගෙන
භූත තිරිසන් සත්තු හැටියට අපේ ඉඩමේම අපේ ගෙවල්වලම උපදිලා ඒක අපිට බලවත් අනතුරක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි තිරිසන් සත්තුන්ට ඕනෑවට වැඩිය ආදරය කළොත් මැරෙන වෙලාවේ තමන් සද්ධාව තුළ පරිපූර්ණ නැත්තන් සීලයෙන් දුර්වල නම් මැරෙන වෙලාවේ තිරිසන් සතුන් උපාදානය වෙලා තිරිසන් සතෙක්ගේ මව්කුසේම අපි උපදින්න ඒකත් දෙයක බලවත් මනතුර තේනවද? මොකද සිරිසන් සත්තු කෙරේ උපාදානය වැඩි තේන. එනිසා මේ අනතුරු දෙකම උතන තියෙනවා තේනවද? එනිසා සතුන් හදන්න සතුන්ට කන්න දෙන ඒවා කරන්න නමුත් සීමාව ඉක්මවා ගියා වූ උපාදානය නැති කරගන්න එපා. ඇති කරගන්න එපා වගේම දානෙන් ශ්‍රේෂ්ඨ දානය කියන්නේ සිල්වතුන් උදෙසා දෙන අර සංඝයා උදෙසා ඊළඟට ගිහි සිල්වතුන් උදෙසා දෙන දානයන්මයි. එනිසා ඔබ දානයේ උදෙසා යම් මුදලක් වැය කරනවා නම් ඒ වැය කරන මුදලේ සැබෑ ප්‍රතිලාභය ලබන්න ඔබ දක්ෂ වෙන්න ඕන. තේරුණාද? සැබෑ ප්‍රතිලාභය ලබන්න දක්ෂ වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ බල්ලන්ට පූසන්ට කන්න දෙන්න එපායි කියන කාරණය. තේරුණාද? එතන වෙන්නේ මොකද්ද? ඔබ සද්ධාවෙන් සංඝයාට දන් දෙන කෙනා කවදාකවත් බල්ලෙක්ව පූසෙක්ව බඩගින්නේ තියන්නේ නැහැ. ඒ හින්දා ඒ ගැන අපිට කියන්න ඕනේ නැහැ. අතන සද්ධාවෙන් යා දන් දෙනවා නම් අපිට විශ්වාසය යා පූසටත් බල්ලටත් කන්න දෙන කෙනෙක් කියලා. තේරුණාද? එනිසා සතුන්ට කන්න දෙන නමුත් සීමාව ඉක්මවා සත්තු උපාදානය කරගන්න එපා. සීමාව ඉක්මවා සත්තු ඔඩොක්කුවට ගන්න එපා. ආදරය කරන්න එපා. එහෙම කළොත් මැරිලා ඒගොල්ල භූත සත්තු වෙන ස්වභාවයක්, අපි මැරිලා එතෙන්ට යන ස්වභාවය. දැන් මම එක්තරා ගෙදරක ගිහිලා ධර්ම දේශනාවක් කළා. ඒක ඉහළ පෙළේ ගෙදරක්. ධර්ම දේශනාව ඉවර වුණාට පස්සේ ඒ ගෙදර ඉන්න නෝනා මම දැක්ක ඒ ගෙදර ලස්සන ඇල්සේෂන් බල්ලෙක් ඉන්නවා, තරුණ බල්ලෙක් ලොකු. නෝනා මෙහෙම මගේ ළඟට ඇවිල්ලා වාඩි වෙලා කිව්වා, ස්වාමීන් වහන්සේ මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වා මොකද්ද පුතේ කියලා. මං කිව්වා ධර්මයට අදාළ ප්‍රශ්නයක් කියලා. එතකොට මේ නෝනා මොකක්ද අහන ප්‍රශ්නේ? ස්වාමීන් වහන්සේ මේ මගේ ඇල්සේෂන් බල්ලා ඊළඟ ජීවිතේ මගේ දරුවෙක් කරගන්න පුළුවන්ද කියලා. මොකක්ද අහන්නේ? මේ ඇල්සේෂන් බල්ලා ඊළඟ ජීවිතේ මගේ දරුවෙක් කරගන්න. එතකොට බලන්න මෙච්චර ධර්මයේ දන්න නෝනා බල්ලාව ඔච්චර උපාදානය කරගෙන තියෙනවා නම් ධර්මයේ නොදන්න බල්ලා නෝනාව කොච්චර උපාදානය කරගෙන නැද්ද නේද? මං කිව්වා නෝනා කවදාක්වත් ඔබට මේ ඇල්සේෂන් බල්ලා මේ සතර අපායේ තුන ඉන්න නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව නැති මේ බල්ලා කවදාක්වත් ඔබේ දරුවෙක් කරගන්න බැහැ. ඔබ ඔය දෘෂ්ටි අත්හැරියේ නැත්තම්, ඔය බල්ලා කෙරේ තියෙන තෘෂ්ණාව අත්හැරියේ නැත්තම් ඔබ ඊළඟ ජීවිතයේ බැල්ලියකගේ කුසේ බලු පැටියෙක් වෙලා ඉපදෙන්න ඒක තමයි යන්නේ. තේරුණාද? එනිසා සත්තුන්ට කන්න දෙන්න ඒකත් පිනක්. සද්දුම කන්න දෙන්න නැතුව ඉන්න එපා. සීමාව ඉක්මෝලා සත්තුන් ගන්න එපා. මොකද තිරිසන් සතා කියන්නේ සතර අපාය කෙනෙක්. තේරුණාද? මොකද ප්‍රේ බුදුරයන් වහන්සේ සතර අපාය පෙළ ගස්සනකොට මුලින්ම තියන්නේ ප්‍රේතයා. ප්‍රේත ලෝකේ මුලින් තියන්නේ. මොකද ප්‍රේතයාට පුළුවන් පින් අරගෙන නිදහස් වෙන්න. නමුත් කවදාකවත් තිරිසන් සතාට ඒ කියන්නේ තිරිසන් සතා කියන්නේ ප්‍රේතයාටත් වඩා පල්ලෙහා ඉන්න කෙනෙක්. තේරෙනවද? එහෙනම් ඔබ කැමතිද ප්‍රේතෙක් ගෙදර ඉන්නවට? ඔබ කැමතිද ප්‍රේතෙක් ඔබේ ඇඳ උඩ ඉන්නවට? ඔබ ප්‍රේතෙක් ඉන්නව අකමැති නම් ප්‍රේතයාට වඩා පල්ලෙහා ඉන්න තිරිසන් සතා ඉන්නවා කියන කොච්චර දුර්වලකමක් නේද? කොච්චර අනතුරක්ද නේද? ඒ අනතුර තමයි ධර්මයෙන් මතු කරගන්නේ. තේරෙනවද? බුදුරජාන් වහන්සේ අපිට පාත්‍රයේ දාන ටික වළඳලා ඉතුරු බත් ටික සතෙකුට දෙන්න කියලා කියන්නේ. සතෙකුට දෙන්න කියලා අපිට කියන්නේ. ඔබලාට ඒක තියෙන අපිට කියන්නේ. අපි ඒක තනකොළ නැති පොළවකට දාන්න ඕනේ, නැත්නම් ගසාගෙන යන වතුරකට දාන්න ඕනේ. සතෙකුට දෙන්න අපිට බෑ. තේරෙනවද? අපි කොහාට හරි දැම්මට පස්සේ සතෙක් කන්න පුළුවන්, ඒක වෙන ප්‍රශ්නයක්. සතෙක් ඉලක්ක කරලා දෙන්න බෑ. මොකද දුන්නොත් මොකද වෙන්නේ? ඒ සතා හෙටත් වෙනවා. අනිත් අයනේ තව සතෙක් එක්ක. අවසානයේ මේ මැවිලා කාමයන් සකස් වීම නිසා මුළු භික්ෂුව ජීවිතය විනාශ කරගත්ත ස්වාමීන් වහන්සේලා අතීතයේ හිටියා. එනිසා විනය කාරණා පනෝපව අවස්ථාව බුදුරයන් වහන්සේ කිව්වා. එනිසා බුදුරයන් වහන්සේ භික්ෂූන් හැටියට අපිව තිරිසන් සතුන්ගෙන් එච්චරට මෑත් කරලා තියන්නේ. මොකද තිරිසන් සතා කියන්නේ පලි බෝධයක්මයි. එනිසා තිරිසන් සතුන්ට කන්න බොන්න දෙන්න සීමා වික්මව උපාදානය කරගන්න එපා. අපි සරලව ආසෙන් යුතුව කරුණු කාරණා කිව්වට ලැබෙන දහම් පණිවිඩය අපි කාටත් බෞද්ධයෙන් ලෙස ප්‍රායෝගික ලෝකයේ ඉතාමත්ම වටිනා දහම් කරුණු බවට අද දවසේ පත් වෙනවා. අපි හාමුදුරනේ සරල ගැටලුවක් චූටි කොලේක ලියලා ඉතාමත්ම කෙටියෙන් ඒවල තියෙනවා බෝධි පූජාව ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. අවසරයි.
බෝධි වන්දනා බෝධිය කියලා කියන්නේ මාත්‍ර සම්මා සම්බුද්ධ ඥානිනේ තේරුණාද? බෝධිය කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ඥානි තේරෙන්නේ. එතකොට අපේ සංගමිත්තා මහරහත් මේ උත්තමාවිය ජයශ්‍රී මහා බෝධිය නාමයෙන් අරන් එන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධියේ මේ අනුරුව තේරුණාද? ඒ සම්බුද්ධ බෝධිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ කියන අර්ථයමයි. තේරුණාද? ඒ නිසා අපි බෝධින් වහන්සේ ළම ළඟක් ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් තියන්නේ යද්දී අපි ඊට පිරිසිදු ආකාරයෙන් නාල කරලා පිරිසිදු වෙනා පිරිසිදු සුදුසු ඇඳුමක් ඇඳලා අපි දක්ෂ වෙන්න ඕනේ කටයුත්ත සිදු කරන්න. ඒතර බෝධි පූජාවක් තියන්නේ දැන් බෝධිය කියන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තුල ඉඳන් අපි බෝධි පූජාවක් තියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තුල ඉඳන් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසායි මේ බෝධි වන්දනාව කරන්න කියනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ මාත්‍රය බුදුරජාණන් වහන්සේ උදෙසා ගෙනියන පෑන් කලය. ගෙදර ළින්දකින් අරගෙන පෙරලා පිරිසිදු කරලා ඊට අදාළ සුවඳ කුඹ ටිකක් දාගෙන අරන් යන්න. තේරුණාද? එහෙම නැත්නම් පන්සලේ පයිප්පේ තියෙනවා පන්සලේ ළින්ද තියෙනවා කියලා එතනින් අරගෙන බෝධින් වහන්සේට වතුර වැක්කරුවා කියන කාරණේ තුලින් ඊට අදාළ ගෞරවයන් සකස් වෙන්නේ නෑ. තේරෙනවද? බෝධි පූජාව කියන්නේ අද්දිම අපි දක්ෂ වෙන්න ඕනේ ඊට සුදුසු කලයක් ලෑස්ති කරගෙන පිරිසිදු කරලා පෑන් එකක් පෙරලා ඊට අවශ්‍ය සුවඳ කුඩු ටිකක් දාලා ඒ ගෞරවයෙන් යුතුව අපි බෝධින් වහන්සේ ළඟට යනවා. ඊට අදාළ මල් පහන්නේ ගිලම්පස ඒවා සිද්ධ කරලා මම මේ පූජාව පූජ කරන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයට කියන හැඟීම තුලින්දයි අපි ඒක කරන්නේ. තේරෙනවද? එහෙම සිද්ධ කරලා තමන් දන්න ආකාරයෙන් ඒ බෝධි වන්දනා කරලා ඒ මල් පහන් පූජා කරලා නිරේතුරුවම බෝධි වන්දනාවකදී කරණීය මෙත්ත සූත්‍රය අනිවාර්යෙන්ම සත්‍යයි. දෙවියන් සතුරු කරන බෝධියට අධිගෘහිත දෙවිවරු ඉන්නේ දෙවියන් සතුරු කරන්නේ අනිවාර්යෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යයන් සත්‍යායනය කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න. තේරෙනවද? පින් දීලා ඔබේ හිතෙන් චේතනාවක් සකස් කරගන්න මගේ ජීවිතයේ අතීත අකුසල් සංස්කාර නිසා සකස් වෙන රෝගී භාවයක් තියෙනවා නම් වෙනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරගත්තා වූ කුසල් ශක්තියෙන් මේ අතීත අකුසල් සංස්කාරයන් යටපත් වෙලා නිදුක් නිරෝගී ඔබ බලාපොරොත්තු වෙ ඉටු කරන්න කියලා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම යන්නන් වාලේ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා පන්සලේ පයිප් පෙරලා වතුර ටික පූජා කරලා මල් පහන් පූජා කරලා මේ පහන පත්තු කරලා දැලි ටික ගිහිල්ලා පිටියට ගාලා ගෙනිච්ච හඳුන් කුරුපැකට ඒ වැකළු නැති අකුසල් කරගෙන තමයි ගෙදර ඉන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම බෝධින් වහන්සේ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන තැන දකිමින් බුදුරජාණන් වහන්සේට දක්වන්න තියෙන ගෞරව දක්වලා ඔබේ කටයුත්ත කරොත් බෝධි වන්දනාව තුළින් සකස් කරගන්නා වූ ශ්‍රේෂ්ඨම කුසල් ශක්තිය ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඉතින් එකතු කරලා ඔබ දක්ෂයි කියන්නේ බෝධි වන්දනාව අවසානයේදී මේ බෝධි වන්දනාව තුළින් රැස් කළා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ වෙනවා. මොහොතක් බෝධින් වහන්සේ දෙස බලලා මේ බෝධින් වහන්සේ කවදා හරි දවසක පිරිනිවි යනවා අපවත් වෙනවා කියන කාරණේ දකින්න මේ බෝධින් වහන්සේගේ මේ මොහොතේ මේ ලස්සනට ලෙල දෙන මේ බෝපත් තව දවසක් දෙකක් තුනක් යද්දී මැලවිලා බිමට වැටෙනවා කියන කාරණේ දකින්න මේ බෝධින් වහන්සේගේ අනිත්‍යභාවය මොහොතක් නඩලා ඒ බෝධි වන්දනාව තුළ රැස්ුණා වූ ඒ කුසල් ශක්තියේ සංස්කාරයන් අනිත්‍යභාවය දක්කතන ඔබ බෝධි වන්දනාව අවසානයේදී සද්ධාව සීලය පමණක් නෙමේ ආර්ය සද්ධාව ආර්ය සීලයක් ප්‍රඥාවට අදාළ ධර්මතාවයෙන් වඩාගෙන තමයි ඔබ ගෙදෙට එන්නේ. එහෙම තමයි බෝධි වන්දනාව කරන්නේ. ස්වාමීන් වහන්සේ අන්නේක පොඩ්ඩක් වචනේ අර්ථේ යන අපගබ්බෝ කියන කාරණේ මෙත සූත්‍රය. ඔකේ. ඒක අර්ථේ මොකද කියන්නේ? අකුලයන් යන්නේ නැපා. තේන්න මෙහෙමයි දැන් කර්මීය මෙත සූත්‍රය දන්නේ නැති අය ඉන්නවද මෙතන? කවුරු හරි කර්මීය මෙත සූත්‍රය දන්නේ නැති අය ඉන්නවද? ඈ? ඔක්කොම දන්නවද? දන්නා? හොඳයි. අයියෙන් සත්‍යයනය කරන්නකෝ. ඈ? අයි පස්සේ අපි කියමු හොඳේ. දැන් කර්ණීය මෙත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම කර්ණීය මෙත සූත්‍රයේ දැන් අපි නිරේතුරු හැමෝම සත්‍යයනය කරනවානේ.
එතකොට දැන් කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන්නේ අපි මොකටද? දෙවියන්ට ප්‍රිය වෙන්න නේද? ඒකට සත්‍යායනය කරන්නේ. ඉන් එහා දෙයක සත්‍යායනය දකින්නවාද කර්ණීය මෙත්ත සූත්‍රය තුලින්? දෙවියන්ට ප්‍රිය වීම උදා නේද? දෙවියන් කැමති වෙන්න. නමුත් දෙවියන් කැමති වීම කියන කාරණය විතරක් නෙමෙයි කර්ණීය මෙත්ත සූත්‍රය තුල තියෙන්නේ. තේරෙනවද? දැන් කර්ණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සාරා සංක කල්ප ලක්ෂ දාන දසපාරමී ධර්මයන් පුරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. තේරුණාද? මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න. එතකොට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා මේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය තුලින් යම් කෙනෙක් ජීවිතේට ඒ උතුම් ධර්මයේ එකතු කරගන්නවා නම් එයා මොකද්ද මුලින්ම කරන්න ඕනේ? එයා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නිය උදෙසා සංඝ රත්නිය උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තේරෙනවද? පළවෙනි කාරණේ ඒකයි. බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නිය උදෙසා සංඝ රත්නිය උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා. තේරෙනවද? එතකොට දෙවෙනි කාරණේ මොකද්ද? තමා තමාගේ සැපයට අදාළ වත්පිළිවෙත් අකුරට කරනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් කියන්නේ මොකද්ද? අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. තේරෙනවද? එතකොට තමා කරේ කළ යුතු වත්පිළිවෙත් කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරමින් ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. තේරෙනවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් දකින්න නම් අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? තෙරුවන් කෙරෙහි කළ යුතු වත්පිළිවෙත් සිද්ධ කරනවා. දෙවෙනුව මොකද්ද? තමාගේ සැපයට අදාළ වත්පිළිවෙත්. දැන් අපි උදේ ඉඳන් රෑ වෙනකන් අපේ සැපයට අදාළ වත්පිළිවෙත්ද කරන්නේ? අපේ සැපයට අදාළවද? මොකද්ද උදේ ඉඳන් කරන්නේ? දරුව පෝෂණය කරනවා, මුරුගුර පෝෂණය කරනවා, රැකී රක්ෂා කරනවා, ව්‍යාපාර රෝවික මේ කිසිම දෙයක් අපිව පෝෂණය කරන අපේ මේ සැපේ පෝෂණය කරන දේවල්ද? මේ සියල්ලම අපි කවදා හරි දාලා යන දේවල්, කියලා යන දේවල්මයි. තේරෙනවද? අපේ සැපේ උදෙසා හේතු වෙන දේවල් නෙමෙයි. අපේ සැපේ උදෙසා හේතු වෙන එකම එක දේ තමයි අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ලබා ගන්නා වූ කුසල ශක්තිය. එතකොට අපි අපේ දවසේ පැය 24න් මං හිතන්නේ අවම වශයෙන් පැය භාගයක්වත් අපේ සැපේ උදෙසා කරගන්නා වූ දේවල් අපි කරගන්නේ නැහැ. තේරෙනවද? අපේ සැපේ උදෙසා අපි කරගන්නා වූ දේවල් කරගන්නේ නැහැ. නමුත් මේ නිවන් මාර්ගය තුල ගමන් කරන්න කැමති පින්වතා මොකද්ද කරන්නේ? තෙරුවන් කෙරෙහි කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා. ඒ වගේම තමා තමාගේ සැපයට අදාළ වත්පිළිවෙත් අකුරට කරනවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට එයා නිහතමානී කෙනෙක් බවට පත් වෙනවා. කීකරු කෙනෙක් බවට පත් වෙනවා. ඍජු කෙනෙක් මේ නිරේතුරම සුවච කීකරු කෙනෙක් බවට පත් වෙනවා. ඒ සුවච කීකරු භාවය තුල ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුකෙන් මිදුණා වූ සත්වෙන් ජීවත් වෙනවා. කවුද දුකෙන් මිදුණා වූ සත්වයෝ කියන්නේ? රහතන් වහන්සේලා. තේරෙනවද? දිව්‍ය තලවල, මනුස්ස තලවල දුකෙන් මිදුණා වූ රහතන් වහන්සේලා ජීවත් වෙනවා. මේ දුකෙන් මිදුණා වූ සියලුම සත්වයින් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුකෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සත්වයෝ ජීවත් වෙනවා. කවුද දුකෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නේ? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් පින්. මේ දුකෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ తాවකාලිකව දුකෙන් මිදුණා වූ සත්වයෝ ජීවත් වෙනවා. කවුද මේ తాවකාලිකව දුකෙන් මිදුනේ? අර රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයින් පංච නීවරණ යටපත් වූ සමාධියෙන් ගත කරන නිසා తాවකාලිකව දුකෙන් මිදිලා ජීවත් වෙන්නේ. తాවකාලිකව කවදා හරි ආයම සතර පාඩ වැටෙන මේ తాවකාලිකව දුකෙන් මිදී ජීවත් වෙන සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දිගින් වැඩි සත්‍යෝ ජීවත් වෙනවා. දැන් මේ මනුස්ස ලෝකේ දිගින් වැඩි කියන්නේ කවුද? මේ සර්පයින් දිගින් වැඩි, මහසાગරයේ ඉන්න මාළු ඉන්නවා මහා දිගින් වැඩි, මේ සෑම දිගින් වැඩි සත්වයකම. ඒ වගේම මේ പ്രേත ලෝකවල වල ජීවත් වෙනවා අප්‍රමාණ දිගින් වැඩි සත්වයෝ. මේ මහසાગරයේ ජීවත් වෙන භූත මාළු ඉන්නවා සමහර විට යොදුනක් දෙකක් ඒ භූත මාළු දිගයි. මේ ලෝකේ ජීවත් වෙන සෑම දිගින් වැඩි සත්වයකම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ උසින් වැඩි සත්වයෝ ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ උසම කෙනෙක් අඩි 6යි අඟල් 6ක් විතර ඇති. ඒ වගේ මේ අමනුෂ්‍ය ලෝකේ සමහර අමනුෂ්‍යෝ යක්ෂයෝ ඉන්නවා මේ පොල් ගහක් දෙකක් තරම් ඒගොල්ලෝ උසයි. ඒසා උස අමනුෂ්‍යෝ ඉන්නවා. මේ උසින් වැඩි සෑම සත්වයෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙස්සිත පතුරවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්ථූලභාවයෙන් යුත් සත්වයෝ, මහතින් යුත් සත්වයෝ ඉන්නවා. දැන් මහතින් යුත් සත්වයෝ කියන්නේ මේ මනුස්ස ලෝකේ මහතයි ඉන්නවා. ඒ වගේම සමහර අමනුෂ්‍යයෝ ඉන්නෝ, ඒ කැලවල් ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයෝ අලි පෙටියෙකුට වඩා විශාලයි. ඒගොල්ලෝ මේ මැරිච්ච සත්තු කුණු මස් උපාදානය කරගෙන කුණු මස් ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. මෙවැනි මේ ස්ථූල ශරීර ඇති සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ, අහිතවත් සත්වයෝ ඉන්නවා. අපිට හිතවත් අම්මලා තාත්තලා ඥාතීන්, මේ සෑම හිතවත් සත්වයෙක්ම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවන්නේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්වයෝ ඉන්නවා. විවේචනීයට කැමති, විවේචනීයට ruci, චෝදනාවට ruci, නිරතුරුව වැරදි දකින්න කැමති, අපිට අකමැති සත්වෙන් ජීවත් වෙනවා. ඒ සෑම සත්වයකම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොතනින්ද පටන් ගත්තේ? දුකින් මිදුණා වූ සත්වයෝ සුවපත් වේවා කියලා දකින්න කිව්වා. දුකින් මිදීමේ මාර්ගයේ ගමන් කරන්නා වූ සත්වයෝ සුවපත් වේවා දකින්න කිව්වා. තාවකාලිකව දුකින් මිදුණා වූ සත්වයෝ සුවපත් වේවා කියලා දකින්න කිව්වා. උසින් වැඩි සත්වයෝ, දිගින් වැඩි සත්වයෝ, මහතෙන් වැඩි සත්වයෝ, සත්පුරුෂ අසත්පුරුෂ හිසවත් අහිතවත් සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා කියලා. දැන් මේ තැනට එද්දී ඔබ දස දිසාවටම මෛත්‍රී පතුරවපු කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ දස දිසාවට මෛත්‍රී පතුරවපු කෙනෙක් බවට පත් වෙද්දී දැන් ඔබට ලැබෙන ආර්ථිකල් ඵලයක් තියෙනවා. තේරෙනවද? මොකක්ද ඒ ඵලය? ඔබට ආනිසංශ 11ක් ලැබෙනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේ දේශනා කරන්නේ කාටද? අමනුෂ්‍ය පීඩාවකට ලක්වෙච්ච ස්වාමීන් වහන්සේලාට. තේරෙනවද? වස් සමාදන් වෙන්න කැලේට යද්දී ඒ කැලේ ගස්වල හිටපු රුග්වේගුරු මේ ස්වාමීන් වහන්සේලා කෙරෙහි ගැටිලා ස්වාමීන් වහන්සේලාව බය කළා. මීට පිළියමක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේ දේශනා කරන්නේ. එතකොට කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කියන ඔබලා වෙන තැනකට යන්න එපා. ඔබලාට සුදුසුම තැන තමයි මේ කැලේ. ඒ නිසා ඔබලා මේ කැලේට ගිහිල්ලා මාසෙකට හතර වතාවක් කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන්න. කරණීය මෙත්ත සූත්‍රයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වන්න. ධර්ම සාකච්ඡා පවත්වලා ඔබ අමනුෂ්‍යයින්ට, දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ කරණීය මෙත්ත සූත්‍රය භාවනාවක් කමටහනක් කරගෙන භව නිරෝධය උදෙසා යන්න කියලා. තේරෙනවද? නමුත් අපි කොතනකදීවත් මේ කරණීය මෙත්ත සූත්‍රය කමටහනක් භාවනාවක් කරගන්නවද අපි දන්නේවත් නැහැ ඒක. නේද? නමුත් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන ප්‍රධානම අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය භාවනාවක් කමටහනක් කරගෙන භව නිරෝධය කරා යන්න කියලා. මේ ස්වාමින් වහන්සේලා වස් තුන් මාසය තුල කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් කමටහනක් කරගෙන මේ සියලුම ස්වාමින් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. තේරෙනවද? නමුත් අපි මොකද කරන්නේ? තාම දෙවියන් සතුටු කරන්න කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ. තේනද? දැන් එතකොට කරණීය මෙත්ත සූත්‍රය දැන් මම එක අදියරක් අවසන් කළා. මොකද ඒ අදියර අර සියලුම සත්වෙයින්ට මෙත් වඩලා ආනිසංශ 11ක් අයිතිකාරයක් වුණා. මොකද ඒ ආනිසංශ 11?
සුවසේ නින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ, දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, ශරීරය ප්‍රසන්න වෙනවා, සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ. දැන් ඔබ ඔය විදියට අර දස දිසාවට මෛත්‍රිය පතුරවද්දී ඔය ආනිසංස 11 ඔබට ලැබෙනවා. ඒක කරණීය මෙත්ත සූත්‍රයේ එක අදියරක අවසානය. තේරෙනවද? දෙවනුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගන්න කියලා. දැන් ඒක දෙවෙනි අදියර. මේ කරණීය මෙත්ත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගන්නේ කොහොමද? දැන් එයා කරණීය මෙත්ත සූත්‍රයේ අර්ථය තුලින් දස දිසාවටම මෛත්‍රිය පතුරවලා දැන් එයාට මොකද්ද ලැබුණේ? ආනිසංස කීයක් ලැබුණද? 11ක් ලැබිලා තියෙන්නේ. දැන් එයාගේ ආනිසංස 11 තුල සකස් වුණා වූ සප්ත බොජ්ජංග ධර්මයන් තුල ඒ සකස් වෙන සමාධිමත් හිත බුදුරයන් වහන්සේ කියනවා එයාට ආනිසංස 11 ලැබෙද්දී එයා කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පවතිනවා කියලා. තේනද? මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව. දැන් එයාට මෛත්‍රී ආනිසංස පිළිබඳ සැකයක් නැහැ. එයා මෛත්‍රී ආනිසංස තමන්ගේ ජීවිතෙන් දකිනවා. එයා කවුරුත් කියපු නිසා නෙමෙයි මෛත්‍රී ආනිසංස තමා තුලින් දැන් මෛත්‍රී ආනිසංස දකින්නවා. මොකද මානිසංස 11ක් තමන්ට ලැබිලා මෛත්‍රිය කෙරේ හිත ඍජුව පවතිනවා. සැලෙන්නේ නැහැ, සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඒ මෛත්‍රිය කෙරේ ඍජුව පවතිනා වූ හිත සංසිඳෙනවා කියන්නේ. සංසිඳෙනවා කියන්නේ මොකද? ධර්මයේ පස්සද්ධියට පත් වෙනවා. ඒ සංසිඳුණා වූ හිත සමාධිමත් භාවයට පත් වෙනවා කියනවා. දැන් මොකද්ද උනේ? කරණීය මෙත්ත සූත්‍රයේ ආනිසංස 11 ජීවිතේට ගත්තා. හිත මෛත්‍රිය කෙරෙහි ඍජුව පවතිනවා. දැන් ඒ මෛත්‍රිය කෙරෙහි ඍජුව පවතින හිත සංසිඳෙනවා. සංසිඳුණු හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන අන්න මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණ දකින්න. දැන් මෛත්‍රී ආනිසංස මොකද්ද? ශරීරයේ ප්‍රසන්නභාවයට. දැන් මෛත්‍රිය නිසා ශරීරයේ ප්‍රසන්නභාවයටපත් වුණොත් ඒ ප්‍රසන්නභාවය නිත්‍යද අනිත්‍යද? දැන් මේ සමාජයේ ජීවත් වෙන ලස්සන මිනිස්සු ඉන්නවා, ලස්සන කාන්තාවන් ඉන්නවා, ඔය රංගනයේ දෙන ලස්සන අය ඉන්නවා. ඔය ලස්සන කුමකපලයක්ද පෙර ජීවිතේ මෛත්‍රිය? නමුත් ඔය ලස්සන රූපය නිත්‍යද අනිත්‍යද? අන්‍යා මෛත්‍රී ආනිසංස ලැබලා ආනිසංසයන් විදර්ශනා නුවණින් දකිනවා. එයා දකිනවා මෛත්‍රිය නිසා කොච්චර සිහිමුලා නොවි මැරුණත් ඊළඟ ජීවිතේ නැවත සිහිමුලාවටපත් වෙන්න, මෛත්‍රිය වඩලා කොච්චර සුගතියේ ඉපදුනත් නැවත සතරපායට වැටෙන්න. එහෙනම් මෛත්‍රී ආනිසංස නිත්‍යද අනිත්‍යද? මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රියෙන් ලැබෙනා වූ සුගතියේ උපතත් සිහිමුලා නොවි මරණයක් කියන කාරණේ දකින්නේ මැරෙන වෙලාවේ නෙමෙයි. තේරුණාද? දැන් අපි සිහිමුලා නොවි මැරෙනවායි කියන කාරණේ, සුගතියේ උපදිනවායි කියන කාරණේ දකින්නේ මැරෙනකම් ඉන්න ඕනේ නේද? මැරෙන්නේ ඉස්සෙල්ලා දකින්න පුළුවන්ද? සිහිමුලානවී මරණය කියන දෙයක්, සුගතියේ උපත කියන දෙයක් මැරෙන්න ඉස්සෙල්ලා අපිට දකින්න පුළුවන්ද? බෑනේ නේද? නමුත් මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨ භාවය කියන්නේ එයා ජීවිතයේ තුලදීම දකිනවා සිහිමුලානවීයාගේ මරණය, සුගතිය, උපත. තේරෙනවද? ඒක තමයි මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨ භාවය. මැරෙනකම් ඉන්න ඕනේ නැහැ. එයා ජීවත් වෙද්දීම දකිනවා සිහිමුලානවී මරණය, සුගතිය, උපත කියන දෙක. එයා ජීවත් වෙද්දීම දකිනවා. තේරෙනවද? එහෙනම් දැන් මෛත්‍රියෙන් ලැබෙන ආනිසංස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා නුවණින් අර සමාධිමත් හිත උපයෝගී කරගෙන යා නුවණින් දකිනවා මන් සංසාරේ මෛත්‍රිය වඩලා මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන මන් සංසාරේ එර්ධියෙන් ගමන් කළා කියලා. ඒ මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන එර්ධියෙන් ගමන් කළා වූ ගමන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එයා දකිනවා මම මෛත්‍රී ධ්‍යාන සකස් කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතරවල කල්ප ගණන් ඉඳලා තිනවා. ඒ බ්‍රහ්ම ජීවිතයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අන්න එයා මෛත්‍රිය විදර්ශනා නුවණින් දැක්කේ තැන මෛත්‍රිය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන ඔයාගේ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා එයා කාමයන්ගේ නිසරුභාවය දකිනවා. කාමයන්ගේ නිසරුභාවය දකිමින්, සංසාර බය දකිමින්, සක්කාය දිට්ඨිය සිඳිමින්, මමත්වයේ දැඩිභාවයේ සිඳිමින් නැවත මෞපුසකට නොවෙන උතුම් අනාගාමී බ්‍රහ්මතලයක උපතක් ලබනවා කියලා. දැන් බලන්න මෛත්‍රී කරණීය මෙත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අවසාන ඉලක්ක කරන්නේ කොතෙන්දද? අනාගාමී බ්‍රහ්මතලයක උපතකට. නැවත මෞපුසකට නොවෙන, කාමයන්ගේ නිසරුභාවයේ දකින, සක්කාය දිට්ඨිය සිඳෙන,
අනාගාමී බ්‍රහ්ම උපතකටයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසානයේ අපි ඉලක්ක කරන්නේ. තේරුණාද? ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා සත්‍යායනය කරලා දෙවියන් සතුටු කරනවා කියන කාරණේ තුල නවතින්න යන්නේ. ඒක කරණීය මෙත්ත සූත්‍රයට කරන බලවත් අසාධාරණයක්. තේරුණාද? එසා කරණීය මෙත්ත සූත්‍රය තුලින් දස දිසාවටම මෛත්‍රිය පතුරවලා ඒ මෛත්‍රිය තුලින් සකස් වෙන්නා වූ මෛත්‍රියේ ඍජු හිත සංසිඳීම තුලින් සකස් වෙන සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රී ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දැකලා නැවත මෞකුසකට නොවෙන උතුම් අනාගාමී භක්මතලයකට යන්න දක්ෂ වෙනවා. පුතේ පය තුනක් වුණාද? පය තුනක් ගියා. පය තුනක් ගියා නම් ඇති. තව අහන්න උදයක් තියෙනවද? අහන්න ගොඩාක් කරුණු කාරණා තියෙනවා. අපි ආන්නේ ඔබ වහන්සේ නේ. කල්පනා කරා ඔබ වහන්සේ ආපහු අපේ මේ ආයිමත් නම් එන්නේ නැහැ හැබැයි මේ ගමනේ එහෙම නැත්නම් අපේ ආමුදුනේ අපිට එන දිනේ උදෑසන වෙනකම් ධර්ම සාකච්ඡාවේ නිරත වෙන්න වෙයි. පිරිසට ඔහොමම ඉන්න වෙයි. ඔබ වහන්සේ තාමත් අපහසුයෙන් මහන්සියෙන් අපිට ධර්ම කාරණා වටහා දෙන්නේ. ඒත් අපි සානුකම්පිත විය යුතුයි සෑම සියලු දෙනා වෙනුවෙන්. අද අපි ධර්ම සාකච්ඡාව නතර කරන්නට තීරණය කරා. අපි හැමෝටම ප්‍රශ්න ගොඩාක් මාලක තියෙනවා. එකම ප්‍රශ්නයක් අපේ ධර්ම මහත්තයෙක්ගෙන් යමු නම් ඒ ප්‍රශ්නෙට විතරක් අපි අවස්ථාව දෙමු. මේකත් මං හිතන්නේ සමහර වෙලාවට පටාගෙන ආපු දෛව උපගත සිදුවීමක් වෙන්න ඇති. හැමෝටම එක ප්‍රශ්නයක් යොමු කරන්න කිව්වා. ඒ මහත්මයාත් අවසානයේ ප්‍රශ්න යොමු කරා. අපේ ගෞරවනීය හාමුදුරනි, සමාධිය යන කාරණේදී සිතෙහි එකඟ බව කියන්නේ මොකද්ද කියලා පිටින් පැහැදිලි කරන්න. මේමයි මාත්‍යෝ, සමාධිය කියන්නේ දැන් අපි මම මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය මතක් කළානේ. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ අවසානයක් කොතෙන්ද කියන්නේ සම්මා සමාධියට. ඒතකොට සමාධිය කියන්නේ මේ මුල් මාර්ගාංග 8ෙම ඵලය. තේරෙනවද? එතකොට නිරේතුරුවම අපි මිනිස්සෙයින් හැටියට අපි මේ සමාජීය ජීවිතයේදී අපි පංච නීවරණයන් තුලයි ගත කරන්නේ. පංච නීවරණ කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා. එතකොට මෙන්න මේ කාරණා පහ තුල විසිරුණා වූ හිතකින් තමයි අපි නිරතුරුව ගත කරන්නේ. තේරෙනවද? එතකොට මේ පංච නීවරණයන් සහිත හිතක කවදාකවත් ධර්මයක් වෙඩෙන්නේ නැහැ. තේරෙනවද? දැන් කෙනෙක්ගේ හිතේ පංච නීවරණයන් බහුලයි කියන්නේ කෙනෙක්ගේ හිත විසිරීලා කියන්නේ ඊට හේතුව මොකද්ද? එයාගේ ආරෂ්ඨාංග මාර්ගයේ මුල් මාර්ගාංගාත වැඩිලා නැහැ. තේරෙනවද? නමුත් යම් පින්වතේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුල ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගෙන මේ සමාධිමත් හිතක්, ඒ කියන්නේ පංච නීවරණ යටපත් වුණා වූ හිතක් සකස් කරගත්ත තැනදී එයා තුල වැඩෙන්නේ සමාධිමත් හිත තුල මොකද්ද? සප්ත බොජ්ජංගයන්. සේනාද? ඒ සප්ත බොජ්ජංගයන් හැටියට තමයි එයා තුල සමාධිය වැඩෙන්නේ. එතකොට සප්ත බොජ්ජංගයන් කියන්නේ මොකද්ද? සති, ධම්මවිජය, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට නිරේතුරුව මේ සප්ත බොජ්ජංගයන්ගේ අවසාන ඵලය හැටියට තමයි අපි තුල දෙවෙනිම මේ සමාධිය කියන කාරණේ සකස් වෙන්නේ. තේරෙනාද? එතකොට දැන් සමහර පින්වතුන් සමාජයේ ජීවත් වෙනවා ගොඩාක්මය. ඒ පින්වතුන්ලා හිතනවා අපිට සමාධියේ ප්‍රඥාව කියන දේ කවදාකවත් ජීවිතයට එකතු කරගන්න බැහැ කියලා. තේරෙනවද? ඒගොල්ලෝ සද්ධාවයි සීලය ළඟින් නතර වෙනවා. ඉන් එහාට යන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා අපිට සද්ධාව, අපිට සමාධියේ ප්‍රඥාව කියන කාරණේ මේ ජීවිතේ දකින්න බෑ කියලා. සමහරු හිතනවා අපිට සමාධියේ ප්‍රඥාව ලබන්න නම් අවුරුදු 60 පැනලා වයසට යනකම් ඉන්න ඕනේ කියලා. සමහරු හිතනවා මේ ජීවිතේදීම අපිට මේක දකින්න බෑ කියලා. ඒ මේ සිතුවිල්ල තරම් මෝහ මූලික සිතුවිල්ල අපි තුල ඇති වෙන්න වෙන නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ නිරේතුරුවම සෑම පින්කමකදීම, සෑම බුද්ධ වන්දනාවකදීම, සෑම බෝධි පූජාවකදීම නිරේතුරුවම මේ සප්ත බොජ්ජංගයන් තුලින් මේ සමාධිමත් හිත මතු කරලා ගන්න. තේරෙනවද? දැන් ඔබ හිතන්න ඔබ උදේට මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාව කරලා කරණීය මෙත සූත්‍රයේ සත්‍යායනය කරලා උදේටෝ හවසට ඔබ මොකද කරන්නේ? හරීම සතුටුයි, හරීම සනීපයි කියලා නැගිටලා ආස්වාදයේ තුල නැගිටලා යන්න. තේරෙනවද? දැන් සිල් සමාදන් වෙලා උදේ ඉඳන් හවස වෙනකන් සිල් සමාදන් වෙලා සිල්ප වාරණය කළාට පස්සේ අනේ අද නම් හරිම සැහැල්ලුවක් දැනෙනවා කියලා සතුටු සිතින් යන්න.
ධර්මයක් ශ්‍රවණය කරලා ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කිරීම තුළින් සකස් වෙන්නා වූ ඒ සතුට සිතින් අනේ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ බණ ඇහුවාම කියලා ඒ සතුට දරාගෙන මොකක්ද මේ සැහැල්ලුව කියන්නේ පස්සද්ධිය ප්‍රීතිය පස්සද්ධිය මේ ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද මේ සම්පතබුද්ධංගයන් අපි තුල වැඩෙන්නේ තේරෙනවද ඕනෑම බුද්ධ වන්දනාවක් කරද්දී ඕනෑම පින්කමක් කරද්දී ඕනෑම බුද්ධ පූජාව බෝධි පූජාවක් කරද්දී අපි තුල සකස් වෙන සැහැල්ලුව ප්‍රීතිය කියන්නේ සම්පතබුද්ධංගය තේරෙනවද එතකොට ඔබ මේ පින්කමක් කරද්දී වැඩෙන සැහැල්ලුව ප්‍රීතිය කියන කාරණේ සප්තබුද්ධංගයක් වශයෙන් ඔබ හඳුනන්නේ නැහැ හඳුනන්නේ නැති නිසාම ඔබ මොකද කරන්නේ බුද්ධ වන්දනාව කරලා සතුටු සිතින් නැගිටලා එක්ක නිින්දට යනවා එක්ක කෑම මේසට යනවා තේරෙනවද ඒ කියන්නේ සප්තබොධ්ජංගය තුලින් ඔබ අවසානේ කාමච්ඡන්දය මතු කරගත්තා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ගෙදර බුද්ධ වන්දනාවක් කරගනිද්දි ඒ බුද්ධ වන්දනාව තුලින් මේ සප්තබොධ්ජංගයන් මතු කරගත්ත තැනදී ප්‍රඥාව කියන කාරණේ අවදි කරගන්න. තේරෙනාද? දැන් ඔබ තුල බුද්ධ වන්දනාව කරද්දී ප්‍රීතිය පස්සද්ධිය සැහැල්ලුව සකස් වුණා කියන්නේ මොකද ඔබ තුල අනිවාර්යයෙන්ම වීරය කියන කාරණේ සකසන මේ හේතුඵල තමයි ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ හේතුන්ගේ ඵලයක් ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ කුමක ඵලයක්ද වීරයේ ඵලයක් වීරය කියන්නේ කුමක ඵලයක්ද ධම්මවිජය බොජ්ජංගේ ඵලයක් ධම්මවිජය බොජ්ජංගේ කියන්නේ කුමක ඵලයක්ද සති සම්බොජ්ජංගේ ඵලයක් සතිය සකස් තුන නිසායි ධර්ම විජය බොජ්ජංගේ වැඩුනේ තේරෙනවද තමා තුල සතිය සිය සකස් තුනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අදාළව ඒට අදාළ ඔබ ධර්මානුධර්ම මාර්ගය තුල ගමන් ගත්තාම ධම්මවිජය බොජ්ජංගේ වැඩුණා. ඒ වැඩෙනකොට ඔබ වීරයෙන් යුතුව බුද්ධ වන්දනාව, බුද්ධ පූජාව, පින්කම සිද්ධ කළා. අන්න එතකොට ඔබ තුල ප්‍රීතිය පස්සද්ධිය. දැන් මේ ප්‍රීතිය පස්සද්ධිය කියන තැනදී ඔබ තුල කාරණා පහක් වැඩිලා. නමුත් ඔබ දන්නේ නැහැ. ඔබ බුද්ධ වන්දනාවක් gedara කරද්දී, පින්කමක් කරද්දී, දානයක් දෙද්දී සප්ත බොජ්ජංගයන්ට අදාළ කාරණා පහක් වැඩිනවා. ඒත් ඔබ දන්නේ නැහැ. මොකද ඒ කාරණා පහ සති සම්බොජ්ජංගය ධම්මවිජය බොජ්ජංගය වීරය බොජ්ජංගය ප්‍රීතිය පස්සද්ධිය මේ කාරණා පහ වැඩුණ තැන ඊළඟට මොකද සකස් වෙන්නේ සමාධි සම්බොජ්ජංගය ඊළඟට උපේක්ෂා ඒ නිසා ඔබ කරන සෑම පින්කමකදීම මේ සප්ත බොජ්ජංගයන්ම වැඩෙනවා නමුත් ඔබ හඳුනන්නේ ඔබ අර සැහැල්ලුවට ප්‍රීතියේ ආස්වාදයට බැඳිලා නැකිතලා යනවා ඒ සකස් වෙන සමාධිමත් හිත ඔබ ප්‍රයෝජනෙට ගන්නේ නැහැ තේරෙනවද එනිසා පින්කමක් කරලා බුද්ධ වන්දනාවක් කරලා භාවනාවක් කරලා සිල් සමාදන් වෙලා ඒ සකස් වෙන ප්‍රීතිය සැහැල්ලුව තුල සකස් වෙන උපේක්ෂා සාගත හිතෙන් හැම වෙලාවම ඔබ මේ ධර්මවිජය සත් නිරේතුරම සප්ත බොජ්ජංග ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න තේරෙනවද දැන් සති සම්බොජ්ජංගේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි දැන් ඊයේ ධම්මවිජය බොජ්ජංගේ ඔබ තුල සකස් වුණා නම් ඒක නිට්ටයද අනිත්‍යද ඊයේ වීර්ය සම්බොජ්ජංගේ ඔබ තුල සකස් වුණා නම් නිට්ටයද අනිත්‍යද ඊයේ ප්‍රීති පස්සද්ධි සම්බොජ්ජංග සකස් වුණා නම් නිට්ටයද අනිත්‍යද එහෙනම් නිරේතුරු අර සමාධිමත් හිත උපයෝගී කරගෙන සප්ත බොජ්ජංග විදර්ශනා නුවණින් දකිද්දී ඔබ ආර්ය සද්ධාව ආර්ය සීලය ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් වෙනවා තේරෙනවද එහෙනම් බලන්න බුද්ධ වන්දනාවක් තුලදීත් ඔබට ප්‍රඥාව මතු කරගන්න පුළුවන් නමුත් බුද්ධ වන්දනාවක් තුලින් විදර්ශනා නුවණ මතු කරගන්න පුළුවන්කම තියෙද්දී ඔබ මොකද කරන්නේ බුද්ධ වන්දනාව තුල සකස් වෙන සප්ත බොජ්ජංගයන්ගේ ප්‍රීතිය සැපේ ආස්වාදයට බැඳිලා ඒ ආස්වාදය තුලින් නැගිටලා යනවා තේරෙනවද එනිසා නිරේතුරුව බුද්ධ වන්දනාවක් කරාට පස්සේ පින්කමක් කළාට පස්සේ සකස් වෙනේ සැහැල්ලුව ප්‍රීතිය උපේක්ෂාසගත හිත හැම වෙලාවම මොහොතක් දැස් දෙක පියාගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න තේරෙනවද සතිය තුල ඉඳිමින් සතිය සිහියේ අනිත්‍යභාවය දකින්න ධම්මවිජය බොජ්ජංගයේ තුල ඉඳිමින් ධම්මවිජය බොජ්ජංගයේ අනිත්‍යභාවය දකින්න වීරය තුල ඉඳිමින් වීරයේ අනිත්‍යභාවය දකින්න ප්‍රීතිය සතුට තුල ඉඳිමින් ප්‍රීතියේ සතුටේ අනිත්‍යභාවය දකින්න උපේක්ෂාව සමාධිය තුල ඉඳිමින් උපේක්ෂාවේ සමාධිය අනිත්‍යභාවය දකින්න මේ දකින මොහොතේ ඔබ ආර්ය ප්‍රඥාව ආර්ය සීලය ආර්ය සමාධිය ජීවිතයට එකතු කරගත්ත වෙන දැන් එහෙනම් මැරෙනකන් ඉන්න ඕනේ සමාධිය ඉගෙන ගන්න ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේ සමාධිය ප්‍රඥාව වඩන්න
මේ ජීවිතයේ ඔබට මේ මොහොතේ මේ පින්කම ඉවරලා යද්දී ඔබ තුල සකස් වෙන ප්‍රීතිය පස්සද්ධිය අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින මොහොතේ ආර්ය ප්‍රඥාව ඔබ තුල වැඩුණා. තේනද? මේ මොහොතේ සකස් වෙන ප්‍රීතිය සකස් වෙද්දී අනේ එදා මම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහද්දී ඒ සකස් වුණ ප්‍රීතියත් පස්සද්ධියත් උපේක්ෂාවත් සමාධියත් අනිත්‍ය වුණා. මේ මොහොතේ මේ සප්තබොජ්ජංගත් අනිත්‍යයි කියලා ඇස් දෙක පියාගෙන මොහොතක් දකිද්දී ආර්ය ප්‍රඥාව ඔබේ ජීවිතයට එකතු වුණා. තේරුණාද? එනිසා ඔබ දක්ෂ වෙන්න නිරේතුරුවම සමාධිය කියන කාරණේ වඩන්න භාවනාවකටම යොමු වෙනවායි කියන කාරණේ ඔබලාට කරන්න අපහසු නම් මේ කරන පින්කම් තුලින් වැඩෙන සප්තබොජ්ජංග උපයෝගී කරගෙන ආර්ය සමාධියත් ආර්ය ප්‍රඥාවක් ඇති කරගන්න දක්ෂ වෙන්න. ඉන් මෙහා කෙනෙක් සමාධිමත් හිතක් සකස් කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ඊට ආනාපාන සති සූත්‍රයේ ඇසුරෙන් මේ ආස්වාස ප්‍රාස්වාසයේ මුල් කරගෙන ඇති කරගන්නා වූ සමාධිමත් ස්වභාවයක් තමයි දේශනා කරන්නේ. තේරුණාද? එනිසා නිරේතුරුවම කය ඍජුව පවතින ආකාරයෙන් වාඩි වෙලා මේ ආස්වාසයේ ස්වභාවික ස්වභාවයට හිත යොමු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මුලින්ම ඔබ යම් ඉරියව්වකින් වාඩි වුණාට පස්සේ කය ඍජුව තියාගෙන ඔබ ආස්වාසයට හිත යොමු කළොත් අනිවාර්යයෙන් මේ ආස්වාසයේ ස්වභාවයේ දිග භාවයක් තමයි ගන්න. එතකොට ඔබේ ආස්වාසයේ ස්වභාවය දිග බව දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියලා. ක්‍රමානුකූලව මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිග භාවය කෙටි වෙනකොට ඒ කෙටි භාවය දකිමින් ආස්වාස ප්‍රාස්වාස කරන්න කියලා. ක්‍රමානුකූලව ආස්වාස ප්‍රාස්වාසයේ කෙටි භාවයක් නැති වෙලා සංහිඳුණු හිතක් ඇති වෙනකොට නිරේතුරුවේ සංහිඳුණු ආස්වාදයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් ඔබේ මුලින්ම ආස්වාසයේ දිග භාවය දැක්කා. දිග භාවය ක්‍රමානුකූලව සිවුම් වෙලා ආස්වාදයේ කෙටි භාවය සකස් වුණා. දැන් කෙටි භාවයත් ක්‍රමානුකූලව සිවුම් වෙලා දැන් ඔබට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙන්නේ. නමුත් සිවුම් ආස්වාස ප්‍රාස්වාස කයක් ක්‍රියාත්මක වෙන ස්වභාවයක් ඔබට දකිනවා සංහිඳුණා වූ හිතක්. ඒ සංහිඳුණා වූ ආස්වාස ප්‍රාස්වාස කය දකිමින් ජීවත් වෙන්න කියන මේ නිරේතුරුවම ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවික භාවයේ දකිමින් නිරේතුරුව මේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරගෙන ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම ආනාපාන සතිය තුළ ජීවත් වෙද්දී අන්න පින්වතුන්ලාට සමාධිමත් සිතක් සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව තුළින් බුදුගුණ භාවනාව තුළින් මේ සෑම දෙයක් තුළින්ම පින්වතුන්ලාට අදාළ නිමිත්ත ශක්තිමත් කරගත්තොත් ඒ නිමිත්ත ශක්තිමත් කරගැනීමේ ප්‍රමාණයට ඔබේ හිත සමාධිමත් භාවයට පත් කරගැනීමේ හැකියාව තියෙනවා. තේරෙනවද? යම් කෙනෙක් කියනවා නම් මම භාවනා කරද්දී මගේ හිත විසිරෙනවා කියලා. මොකද ඒක ස්වභාවිකයි හිත විසිරෙනවා. මොකද සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගාණක් අපි ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී අපිට බුද්ධෝත්පාද කාලවලට වඩා අබුද්ධෝත්පාද කාල තමයි මුණ ගැහිලා තියෙන්නේ. දැන් බලන්න අපි මේ බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහිලා තිනවා. මේ බුද්ධෝත්පාද කාලයේ අවුරුදු 2600යි. තව ඕනනම් 3000ක් යනකම් යාවි. නමුත් මේ අවුරුදු 3000 කියන කෙටි බුද්ධෝත්පාද කාලය ලැබුවේ අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අවුරුදු 120කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලා තමයි මේ අවුරුදු 2600 බුද්ධෝත්පාද කාලයක් ආවේ. මේ අවුරුදු 2600 තව අවුරුදු 3000 වෙනකන් හරි කියලා මේක අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් අවුරුදු 125කට එහා තමයි බුද්ධෝත්පාද කාලයක් එන්නේ. ඒතර බලන්න බුද්ධෝත්පාද කාලෙකයි අබුද්ධෝත්පාද කාලෙකයි පරතරය කොච්චර විශාලද කියලා. බුද්ධෝත්පාද කාලයක් අවුරුදු 3000ක් වෙද්දී අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු 125කට වැඩි වෙනවා. එනං ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් පසු කරගෙන ආපු ගමනේදී අපි පංච නීවරණයන්මයි වඩලා තියෙන්නේ. තේනවද? මොකද අබුද්ධෝත්පාද කාලවල සප්තබොජ්ජංග වැඩිවීමක් දුර්ලභයි. මේසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල පංච නීවරණ වඩලා ඒ සාංශාරික පුරුද්දට අපේ හිත විසිරෙනවා. ඒක ධර්මතාවය. ඒ නිසා සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ ලෝක ස්වභාවය දකින්න. ඇයි අපේ හිත විසිරෙන්නේ කියලා? අපේ හිත විසිරෙන්නේ දරුවා කෑ ගහන නිසාවත් අල්ලපු ගෙදර රේඩියෝ එක ඇහෙන නිසාවත් නෙමෙයි. සංසාරයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල අපේ හිත විසිරෙන ස්වභාවයෙන් යුක්ත වූ නිසාමයි.
එනිසා නිරේතුරුව භාවනා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ කටුක ස්වභාවය නුවණින් දැකලා විසිරෙන සිත ශක්තිමත් භාවයට පත් කරගන්න. දෙවෙනි කාරණේ හිත විසිරෙනවා නම් නිමිත්ත ශක්තිමත් කරගන්න. නිමිත්ත කියන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාණය නම් නිරේතුරුව නිමිත්ත කෙරෙහි හිත ශක්තිමත් පිහිටන්න. මෛත්‍රිය නම් මෛත්‍රිය කෙරෙහි හිත ශක්තිමත් පිහිටන්න. මරණානුස්සතිය නම් මරණානුස්සතිය කෙරෙහි හිත ශක්තිමත් පිහිටන්න. එතකොට මේ නිමිත්ත කෙරෙහි හිත ශක්තිමත් පිහිටපු තැන හිත දුවන හිත ඔබට වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමත් කරලා හිත දුවනවා නම් ඒ දුවන හිතට ඔබ ගැටෙන්න යන්න එපා. තේරෙනවද? ඒ දුවන හිත අනිත්‍ය පංච උපාදාන ස්කන්ධයක් කියලා දකින මොහොතේ දුවන හිත තුළින් ඔබ ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් වෙනවා. තේරෙනවද? කොයි වෙලාවකවත් සමාධිමත් හිත සමාධියෙන් දුර්වලයි කියන තැනදී ගැටෙන්න යන්න එපා. ගැටුණොත් අකුසලයක්. පංච නීවරණ. ඒ නිසා දුවන හිත සකස් වෙද්දී හිත විසිරෙද්දී විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකින්න. විසිරුණා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී විසිරුණු හිත තුළින් ප්‍රඥාව මතු කරගත්ත දක්ෂයෙක් බවට පත් වෙනවා. තේරෙනවද? කොයිම වෙලාවකවත් අනේ මගේ හිත විසිරෙනවා, අනේ මට භාවනා කරන්න බෑ, මේ සෑම දෙයක්ම පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ මායя. ඔය හිත ඔබට අයිති නැහැ. ඔබට අයිති නැහැ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධ මායя සකස් වෙද්දිම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඊට වඩා විදර්ශනාවක් මේ ලෝකෙ නැහැ. ඒ නිසා විසිරෙන හිතට බය වෙන්න එපා. ඔබ විසිරෙන හිතට බය වෙනවා කියන ඔබ මායයට බය වුණා කියන කාරණය. ඒ නිසා විසිරෙන හිත නිරේතුරුවම විදර්ශනාවෙන් දකින්න. අතීතයේ ඔබට භාවනාව දුර්වල වුණා, හිත විසිරුණා, භාවනාවක් වැඩෙන්නේ ඔය කිසිම හිතක් නිත්‍ය වශයෙන් ගන්න එපා. මතක් වෙනකොට මේ හිත අනිත්‍යයි කියලා දකින්න විසිරුණ හිතෙන් ප්‍රඥාව ලබාගත් දක්ෂයෙක් බවට ඔබ පත් වෙනවා. හරිද ඇද්දේක? දැන් හරිද පුතේ? ප්‍රශ්න ඉවරයි. හොඳයි. දැන් පොඩ්ඩක් අවසන් කරලා කියන්න මාතේ කතා කරමු. ඔව් අපි ආමුදුනේ කොහොමද මම හිතන්නේ පින්වත් ඔබ මම ඉව් ආයු කාලය තුල ගත කරපු අර්ථාන්විත හොඳම පැය 3යි මිනිත්තු 45ක කාලය තමයි මම හිතන්නේ. අද දවසේ ගියාම මේ කාලසටහන ගමිට ගමට ගිහිල්ලා මිනිස්සුන්ගේ ධර්ම ඥානෙ ඉතාමත්ම ඉහළින් තබන්නේ ඔබ වහන්සේ ගන්නා වූ දිරිය විදිහට සමාවෙන්නේ නැහැ මට. ඉතාමත්ම නමස්කාර පූර්වක මේ අවස්ථාව පිළිසිම්පත් කරනවා. නිරන්තරයෙන් ඔබ වහන්සේට ධර්ම දේශනා පවත්වමි, ධර්ම ග්‍රන්ථ රචනා කරමි, ධර්ම සාකච්ඡා පවත්වමි. මේ සසර දනව්වේ අසරණ වෙමි. අහිංසක අපි එයි මුදවා ගන්නට ගන්නා වූ වෙහෙස මහන්සිය දෙදිනකවත් වෙහෙස මහන්සියක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. එවන් වූ කටයුතු ඔබ වහන්සේගේ පැවිදි පිළිය තුළ නිරන්තරයෙන් සිදු කරන්නට නිරෝගී චිරජීවනය ශක්ති ධෛර්ය වාසනාව මේ අහිංසක පින්වත් අපි ප්‍රාර්ථනා කරනවා නායක හමුදුරුවෝ. එහෙමනම් මෙවන් වූ කටයුත්තක් අපේ ප්‍රදේශයේ සූදානම් කරපු අපේ වෙද මහත්මයා පොන්චි මාමා ප්‍රමුඛ ඒ දායකත්වය ලබා දුන් සියලුම පින්වත් සැමට මෙය මෙහිවපු මම ඇතුළු ඔබ සෑම සියලු දෙනාම ඉතාමත්ම ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමමින් අපි පුණ්‍යානුමෝදනාවට එකතු වෙමු. සාදු කියන්නකෝ. මං කිව්වාට පස්සේ කියන්නේ, මං කිව්වාට පස්සේ මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ස්වපත් වෙත්වා
මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙවියෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ට විද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විජ්ජාචරණ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හෙයින් ලෝකවිදු නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූහෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා
ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු හේින් භගවානම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්තේයින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ අත්ත පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිබාන පටිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක මාත් සමග කියන්න මාත් සමග කියන්න අවිද්‍යා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥාන විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස
කන්දස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස නිරුද්ධංති ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝති අනේක ජාති සංසාරං සන්දාරිස්සං අනිද්විසං ගහකාරකං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ අන්නකාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංචිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති සාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධ නම් වෙනසේක සද